යම් තරමක් දුරට දන්න හැමදේම පොඩ පොඩ දන්න ගොඩ් ඔක්කොම දන්න එකක්වත් නෑ ඔක්කොම දන්න එකක්වත් නෑ වෙන්නත් වැඩට අද වැඩ නෑ සිනසුරාද නෑ බාද සිකුරාද කියන අපි හොඳ ફોකස් එකේ වැඩ කරගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඇවිල්ලා මොකක් හරි නිකන් පොඩි ප්‍රශ්නයක් අහලා යනවා නේද අද අපි අලුත් වැඩක් කරන්න යන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අපි මනස්ගත channel එකෙත් එක පාරක් කතා කරා මේ ADHD ගැන මම ඉතින් අද ADHD යාළුව දෙන්නෙක් එක්කම එකතු වෙලා මගේ channel එකේ පොඩි වීඩියෝ එකක් කරන්න අදහස් කරා මේ ඔව් මේ ඉන්නේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුව පොඩි කාලේ කියන්න බෑ නේ ඔව් කොහොම හරි අපේ මල්ලිගේ යාළුවෙක් ඒ වගේම මගේත් යාළුවෙක් දැන් මේ කම 14ක් 14ක් විතර පරණ යාළුවෙක් ඔව් ඒ වගේම මගේ C++ C++ මැගසින් එකක් තිබුණා. එතකොට C++ මැගසින් එකෙත් මාත් එක්ක වැඩ කරපු එක්කනේ. මේ ඉන්නේ සතා. ඔව්. ජාත්‍යන්තරයට ගියා කීප වතාවක්ම සමහර පිට දන්නව ඇති. ඔව්. මූණ දැ. ඔව්. ඒ වගේම මේ අර Tamanට තනියෙන් කතා කරගන්න එකක් වෛරල් වුණා. ඉතින් මේ ADHD ගැන ගොඩක් අයට විවිධ මත තියෙනවා. ඉතින් සහ දැන්ට සමහරක් අය හිතනවා මේක නිකන් ෆැෂන් එකටත් ADHD දැන් ඉන්න කට්ටිය වෙන නිකන් මටත් ADHD තියෙනවා කියලා. දැන් මේ එහෙම එකකුත් තියෙනවා. තිබුණා මේ දවස්වල මේ කියන්නේ ලෙඩ පොස් ලෙඩ වෙනවා. අන්න පොස් ලෙඩ. ඔක ડિප්‍රෙෂන් වලටත් තියෙන එක. මට ડિප්‍රෙෂන් නැමේ වගේ සීන් එකක් තියෙනවා. මුලින්ම ඕකාවේ අර ඩයබටික් තියෙනවා. දැන් ඒවත් කොමන් වැඩි කියලා. දැන් ඒව ටික මේන් ස්ට්‍රීම් වෙලා දැන් ඊට පස්සේ ડિප්‍රෙෂන් දැන් ටිකක් ඊට පස්සේ දැන් ડિප්‍රෙෂන් උත් කට්ටිය ගත්තට පස්සේ ඒක අර මම too much බීඩ් වෙනවා ඊට පස්සේ. දැන් මේකත් එක හේතුවක් ADHD වලදී මැද්දේ පයින් එක. මේ ADHD ඇතර මං හිතන්නේ අපි තුන්දෙනාගේ මුලින්ම මේ ඔෆිෂියලි ADHD ඩයග්නොස් කරගත්තේ මං 2014 හරි 17 ඔය මං ටකස් එකට ආවේ අවුරුද්දද 18 එහෙනම් ඊට කලින් අවුරුද්දේ මං මේ වෙන ડિප්‍රෙෂන් ප්‍රශ්නයකට බෙහෙත් ගන්න ගියාම තමයි ડોක්ටර් කිව්වා ආට මෙහෙම එකක් තියෙනවා මේක ගැන බලන්න කියලා. ඒකෙන් තමයි මං ඩයග්නොස් කරගත්තේ. මට කලින් අර කියවපු දේවල් වලින් self diagnosis එකක් තිබ්බට මේක ඔව් කාර්නිකන් කක්නි ඔව් දැන් ඇත්තරම මේ මම සතාට ADHD දින කියලා දැනගත්තේ අපේ තිබුණා මේ ඔය කොවිඩ් කාලේදී තිබුණා ගෲප් එකක් ඉන්සොම්නියා කියන එක හැදුවේ සතා තමයි. ඒක මේ ක්ලබ් හවුස් එකේ තිබිච්ච ගෲප් එකක්. එතකොට සතාම කලින් ඉඳන් දැනගෙන හිටියා. එතකොට අපි එක දවසක කතා වෙනකොට සතා කිව්වා එයාට ADHD දිනවා කියලා. ඊට පස්සේ මං කිව්වා මටත් තියෙන ඇති කියලා ඉතින් ඉන්නවා කියලා. ඒ දවසට අපි දෙන්නම සැක කරන් හිටියා අපි දෙන්නට ADHD ඇති කියලා. උනාට මං ඇහුවා සතාගෙන් ඔයා ඔෆිෂියල් ඩයග්නොස් එකක් ගත්තද කියලා. එතකොට ගුවා ඩයග්නොස් එකක් ගත්තා කියලා. ඉතින් මේ හැබැයි ඉතින් මට කවදාකවත් එහෙම ඩයග්නොස් එකක් ගන්න ඕනේ කියලා හිතුන්නේ නැහැ. උනාට ඉතින් පස්සේ හිතුණා මේ පොඩ්ඩක් නිකන් අර ADHD කෙනෙක් ඉගෙන ගන්නකොට ඩයග්නොස් එකක් ගත්තා නම් ලේසි වගේ නේද? ඉතින් ඔබ තියෙනවා ඇති කියලා හිතන් ඉන්නවට වඩා ඊට පස්සේ නික ඔෆිෂල් ඩයග්නොස් එකක් ගත්තා. ඒ වගේම ඊට පොඩ්ඩකට කලින් මෙයාත් ඩයග්නොස් එක ගත්තා. මොනේ වාව යව්වේ නැත්නම් මම ඒ කියන්නේ කෙනෙක් හොයාගෙන ඉන්නේ ඔක රෙකමෙන්ඩේෂන් එක කවුරු ડોක්ටර් කෙනෙක්. ඊට පස්සේ මම ගියපු දැනට හොඳයි කවට පස්සේ මෙයාත් ගිහලා ගත්තා. ඒක කියන්නේ දැන් මටත් ඒක යාළුවෙක් තමයි සජෙස් කරේ මුලින්ම. කියන්නේ මෙච්චර ගාණක් ගන්න නැතුව හරි තියනවා නම් තිබිච්ච දෙයක් මොකේ එහෙම නෑ මට. මම මෙච්චර කාලයක් වම කොහොම හරි ජීවිතේ ආවනේ තාම පණ පිටින් ඉන්නවනේ තාම සොයි වෙලා ඉන්නවනේ රසාවක් කරගෙන කොහොම හරි රෙඩියක් කරගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඊට පස්සේ මට යාළුවෙක් හම්බුලා තමයි කිව්වේ මිනිහා මේ අවුරුදු මගේ 6 වසර යාළුවෙක් කමන්නේ නේ too much ගියා ටිකක් නෑ කරන්නේ යාංගෝ කතන්දර කියන්න නෝන මිනිහායි මායි 6 වසරෙන් පස්සේ ආයේ එලෝල් ක්ලාස් එකදී හම්බුනේ. හැබැයි 6 වසරේ මම ශිෂ්‍යත්වෙන් ආනන්ද ගියා. ශිෂ්‍යත්වෙන් ගියාට පස්සේ ගිහිල්ලා හම්බෙච්ච මුල්ම යාළුව දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඔය. උයිමයි පොතල් ලිව්වා ඒ කාලේ. දෙන්නයි ඒ කියන්නේ ඒ කාලේ කට්ටිය සාමාන්‍යයෙන් අවුරුදු 11යි සාමාන්‍යයෙන් පොතක් ලියනවා කියන සයන්ස් ෆික්ෂන් එකක්. ඒක සක්සස්ෆුල් නෑ. හැබැයි උයිමයි දෙන්න අර කෝ රයිටින් එකක් එයා කොටසක් ලියනවා මේ පැරග්‍රාෆ් කීපයක්. ඊට පස්සේ පොත මට දෙනවා. ඊට පස්සේ මම ලියනවා. ඔක කවදාවත් එළියට ආවෙත් නෑ. ඒක ෆිනිෂ් කරෙත් නෑ. උනාට අපි සාමාන්‍යයෙන් පිටු 80 පොතක් විතර පිරෙන ගානකට කතාවල් ලියාගෙන ගියා. සයන්ස් ෆික්ෂන් නෑ. ඉතින් එහෙම කරලා අපි ඊට පස්සේ අපි දෙන්නම සිංහුණා. ඊට පස්සේ ආයේ A level class එකේ තමයි හම්බුනේ. A level class එකේ හැබැයි එතකොට
අපි වෙනම ලීග් දෙකක ඊට එහෙම වෙනද හැබැයි මිනිහට කොහොමද මතක තිබුණා අවුරුදු ගානක් රටෙන් දැරලා ආවට පස්සේ තමයි මිනිහා මට කිව්වේ මම එදා කියන අපි පන්ති පොඩි ගැදරින් ගත්ත වෙච්චලාගේ මිනිහා කතා කරලා මට කියනවා මේ මේ මේව දැක්කහම මචං මට හිතෙනවා ඔයාලට තියෙනවා ඇති කියන ඉවරලා මටත් තියෙනවා ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ඕල් ටයිම් සේක්ස් පොඩ්ඩක් කතා කරලා බලමු කියන ඉවරලා කිව්වහම මිනිහා කිව්වා මේ හරි වා මේ සැක කරන්න දෙයක් නැහැ මට නම් අතනම කන්ෆර්ම් හැබැයි ඔයාලට මතකද දන්නේ ඔයා ඊට කලින් මම ඔයාලට කියලා දිනවා ඔයාලට ADHD තියෙන්නේ මත් කියලා මං කියලා දිනන හරි දේවල් මං කියන අරුවා ෆෝස් කරා ඌ කියන ડોක්ටර් මේවා කරන්න ඉවරලා ඒක ඒ කියන්නේ මම කිව්වහම කිව්වා මට තියෙනවා කියලා මාත් හිතනවා ඒ වුණාට ඒක කරන්නේ නැහැ ඒ වුණාට නෑ මේකට ගිහිල්ලා ඉවරලා ගණින් මේ බේදක් කියන්නේ ඩයග්නොස් එක ගණින් ඊට පස්සේ එයා දෙන ඩිරෙක්ටිව්ස් වලින් වැඩ කරම සමහරලාට බෙහෙත් ගත්තට පස්සේ හරි මොන හරි වුණාට පස්සේ මේ ඒ චේන්ජ් එක ඔයාලට තේරෙයි කියලා. මම ඒ කියන්නේ මේ අපි මේක බින්දුවේ ඉඳන් කතා කරන්න ඕනේ නැහැ නේ. ඔව් නෑ ඕනේ නැහැ. මොකද අපි අර බින්දුවේ ඉඳන් කතා කරන්න ඕනේ අපි සංජයගේ channel එකේ තියෙන්නේ. ඒකේ අපි කතා කරලා තියෙනවා මේක ගැන. ඒ වගේම මට අපි පොඩි දෙයක් මුලින් කියන්න ඕනේ මේ අපි දෙනේවා මේ මොකද්ද factual science නෑ නෑ එහෙම නෙමෙයි ඒක facts වලදී මට ගොඩක් දුරට වග කියන්න පුළුවන් හදිසියේ factual දෙයක් නෝනොත් මොකද මම මේ බලලා තියෙන හින්දා කොට හැබැයි මේ advice medical advice එකක් විදිහට බාර ගන්න medical advice ගන්න ඕනේ ඒක අපි කියන හින්දා මේක කරනවා එකක් කරන්නේ නැහැ ඇත්තටම medical advice එකක් personalized advice එකක් තමයි මිනිස්සුන්ට දෙන්න ඕනේ මේක personalized advice ගන්න නෙමෙයි මේ එක මේ මොකද ADHD කියන්නේ spectrum එකක් ADHD එක ගැන දන්නේ නැති අයට අපි සරලව කිව්වොත් ADHD කියන්නේ attention deficit hyperactive disorder. ඒකට මේක අසනීප දෙකක් තියෙනවා. ඒක අසනීප නෙමෙයි disorder දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා attention එක තියාගන්න අමාරුයි මොකක් හරි එක දෙයක්. එතකොට attention එක ඒක defect එකක්. attention part එක defect එකක් තියෙනවා. ඒ defect එක concentration තියාගන්න අපහසුයි. අපහසුයි එහෙම නෙමෙයි. concentration attention එකේ deficit එකක් තියෙනකොට ඒ කියන්නේ තියාගන්න බෑ නෙවෙයි නෑ නෑ එහෙම නෙවෙයි මම පැහැදිලි කරන්න attention එක defect කියන්නේ attention එක too much තියෙන එක defect එක attention එක අඩුවෙන් තියෙන එක defect එක එතකොට මේ defect එක අපි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මිනිස්සු 100ක් විතර ගත්තොතින් 96කට විතර attention තියෙන ක්‍රමයක් තියෙනවා එතකොට ADHD තියෙන කෙනෙක්ගේ attention එක එක්ක සෑහෙන්න වැඩි එතකොට යාට වටේ පිටේ වෙන දේවල් බඩගින්න කාලය යනවා ඒව තේරෙන්නේ නැහැ අර හොඳටම ඇටෙන්ෂන් තියෙනවා ඇටෙන්ෂන් නැතිලා ඔව් ටික වෙලාවක් යනකොට අර බ්ලැක් ඇන් වයිට් තිබ්බොත් තිබ්බා නැත්තම් නැහැ එච්චරයි ග්‍රේ එකක් නැහැ අපිට තිබ්බොත් තිබ්බ නැත්තම් ඒක එකක් තමයි නෙවෙයි එතකොට ඉතින් ඒක ඒක ඩිෆිසිට් එකක් අත්‍තරම මේක මේ සයන්ටිෆිකලි හරි ලේසි පැහැදිලි කරන්න අපේ මොළේ ඉස්සරහා තියෙනවා මේ ප්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා එකක් ඒක ඒකෙන් තමයි අපි ඕ ෂිෆ්ට් කරන වගේ දේවල් එක්සිකියුටිව් ෆන්ක්ෂන් කියලා කියන්නේ වට. ඒ කියන්නේ එයා තමයි ඩිරෙක්ටර් වැඩේ කරන්නේ, කන්ඩක්ටර් පාට් එක කරන්නේ. ඔයා ආරක කරන්න, දැන් මේක කරන්න, දැන් මේක කරන්න කියලා. ඒක තමයි ඩිෆෙක්ට් වෙලා තින්නේ. එතකොට ඒ එයාට හම්බ වෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙම අපිට ඕනනම් වැඩි කරලා ආටිෆිෂියලි එයාට පොඩ්ඩක් අර පොඩි ෆුවෙල් එකක් දෙන්න පුළුවන්. දුන්නොතින් අර ඩිෆෙක්ට් ගතිය අඩු වෙනවා. ඉතින් ඒක තමයි තියෙන මේ නියුරොලොජිකල් දැනට තියෙන පැහැදිලි කිරීම එක්ස්ප්ලනේෂන් එක. එතකොට හැබැයි ඒ ඩිෆෙක්ට් එක හින්දා තව වාසි ටිකක් වෙනවා. අපිට මොකක් අපි හිතනකො අපි ස්පේන් නැත්නම් ඇඟිලි වලින් අපි නිතරම බලනකොට අපේ ඇඟිලි ෂාප් වෙන්න ගන්නවා. ඉතින් අපේ ඇටෙන්ෂන් ඩිෆිසිට් එක තීනකොට ADHD තින අය ත්‍රූ අවුට් ද ටයිම් වෙන වෙන දේවල් වලින් ඒක කවර් කරගන්නවා. එතකොට වෙන වෙන දේවල් වලින් කවර් කරගන්නකොට මොලේ අලුතෙන් වෙන අයට නැති විදිය කනෙක්ෂන් හැදෙනවා. වෙන අයට නැති විදිහේ විදියට මෙමරි පාවිච්චි කරනවා ඒගොල්ලෝ අනිත් අය පාවිච්චි කරන විදියට නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට සමහරක් අයට පේන්නේ නැති වෙන ඇඩ්වාන්ටේජ් ටිකක් හැදෙනවා. ওই ඇඩ්වාන්ටේජ් ටික හැදෙන්නේ ඒකයි මොකද අර අර එක්සිකියුටිව් ෆන්ක්ෂන් එකේ තියෙන මේ අඩුකම කම්පෙන්සේට් කරගන්න තමයි අර හැදෙන්නේ. කකුල් දෙක පණ නැති මිනිස්සෙක් කකුල් දෙක නැතුණාම යා එක්ක කීලි කරෝඩේ නැත්නම් අතින් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අත් දෙක සමනේ අසාමාන්‍ය විදියට ශක්තිමත්. අපිට වඩා සෑහෙන කකුල් නැති මිනිස්සෙක්ගේ අත් දෙක ශක්තිමත්. ඒ වගේ තමයි. ඒ කියන්නේ දැන් අර අර ටික කවර් කරගන්න අපි ඒක වෙන පැත්තකින් ට්‍රයි කරනවානේ. එතකොට ඉතින් ඒක අපි දෙයක් ප්‍රැක්ටිස් කරද්දී ඒකට වැඩිපුර යූස් වෙන ධර්මන්නේ අපේ මොනවා හරි දේවල් ස්ට්‍රොන්ග් වෙන්නේ. ඒ වගේ ඉතින් බ්‍රේන් එකේ අනිත් පැති ටික මම හිතන්නේ ස්ට්‍රොන්ග් වෙනවා ඒකත් එක්ක. අනිවාර්යයෙන්. ඒකට දැන් අපේ ගොඩාක් කට්ටිය මට කතා කරපු කට්ටිය ඉන්නවා කලින් පොඩ්කාස්ට් එක බලපු කට්ටිය. ඒගොල්ලන්ගේ ළමයිට ADHD ඩයග්නොස් වෙලා තියෙනවා. ඉතින් දැන් මගේ එක අරමුණ මේකෙදී දැන් වැඩි හිටියෝ වෙලා ඉන්න අපි අවුරුදු අපි හැමෝම 30 පැනලා ඉන්න කට්ටිය.
මේ එතකොට ඒ ළමා කාලේ ADHD ඩයග්නෝස් නොවීම ගත කරපු ගත්තේ. එතකොට අපි දන්නවා දෙයක් තියනවද කියලා කවුරුත් දන්නේවත් නැහැ. ඕනේ දැන් ආපු ලොඩර සෝබන ලෙඩ එහෙම කියලා. එතකොට දැන් මේ මේක දෙපැත්තක් තියෙනවා. දැන් ADHD ඕවර් ඩයග්නෝස් වෙලක් තියෙනවා, අන්ඩර් ඩයග්නෝස් වෙලක් තියෙනවා. ඒ කියන්නේ ADHD නැති නිකන් දඟකාර වයසේ දඟකාරකම ADHD එක හරිපද ADHD එක දෙවෙනි ක්‍රියාවල තමයි හයිපර් ඇක්ටිව්. ඒ කියන්නේ ටිකක් ඇක්ටිව් වැඩි. හැබැයි හැමෝ ADHD තියෙන හැමෝම හයිපර් ඇක්ටිව් නැහැ. හැබැයි ගොඩක් අය ඉන්නවා හයිපර් ඇක්ටිව් අය. ඉතින් දරුවෙක් හයිපර් ඇක්ටිව් වීම පමණ මත පදනම් කරගෙන සමහරක් වෙලාවට ඒ හයිපර් ඇක්ටිව් වීම නිසා ටෙන්ෂන් අඩු වෙනවා. ළමයිගේ කොහොමත් මුජේ ළමයිගේ මේ එක්ස්ප්ලෝර් කරන්න තියෙන මේක වෙන්නේ ඒක තාම පර්ධනේ වෙන ගමන් ඉන්නේ. කොහොමත් ඒක ඒ ඩයග්නොසිස් එක ඇත්තට ලොකු තේරුමක්වත් නැහැ විදිහට මොකද වෙන වර්ධනය වෙනකොට ඒක ඔටෝ වර්ධනය වෙලා ඉවර වෙන්නත් පුළුවන්. එතකොට ඒ ඩිසිප්ලින් වෙනවා කියලා කියන්නේ ඕකනේ ඇත්තට කිව්වොත් නෑ. ඒ කියන්නේ මොලේ වර්ධනය වෙනවනේ. මේ කොමන්ටල් මේ මොලේ ඉස්සරහ කැල්ල වර්ධනය වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක්ගේ ගානටම ලොකු වෙනකොට. එතකොට අර ඒ මේ මුල කාලෙදි පොඩ්ඩක් ස්ලෝ ඩවුන් එකත් ADHD වගේ ඩයග්නොස් වෙන්න පුළුවන්. එතකොට ඉතින් ඒක හින්දා ඩයග්නොස් වෙලා කොහොමද එළමයින්ට හොඳ වෙන කටසක් තියෙනවා 150ක් විතර. හොඳ නොවි ඇඩල්ට්හුඩ් එක දක්වා යනයි ඉන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ වැරදි ඩයග්නොස් වෙනවා හයිපර් ඇක්ටිව් කියන කට්ටිය මොකද දැන් මේක ගැන නිකන් අර මේ අර මේක කඩලා ගියාන්න හරි. අර අපි අර ප්ලේසිබෝ ඉෆෙක්ට් කියන්නේ අර මම තොට හිතනවා මගේ ළමයටත් ADHD ඇති කියලා. ඊට පස්සේ අම්ම එහෙම කියලා දාගෙන දොස්තර ගාවට ගියාම දොස්තරටත් ඇහෙන්නේ අම්මගේ අම්මගේ එක්ස්ප්ලනේෂන් අම්මගේ පැහැදිලි කිරීම. ඔක අපිටමත් බලපාන මේ දේවලුත් වෙලාවකුත් තියෙනවා. ඔව් ඒක තමයි දැන් මේ මේක ඒකෙන් තමයි මම කිව්වා මේක පාවිච්චි කරලා ඩයග්නොස් කරගන්න යන්න එපා කියලා. එතකොට අපි මේ කියන ඒවා ඔයාලා හැමෝටම තියෙනවා. මේ තියෙන ප්‍රශ්න මේ ලෝකේ හැමෝටම තියෙනවා. ඒ ප්‍රශ්න මේ අපේ පොඩක් ඕනේ නම් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න බලන්න කාට පීගන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හරි දැන් අපි එක එක කෙනාගෙන් යමු. සතා කියන්නකො ඔයාගේ චයිල්ඩ්හුඩ් එකේ කොහොමද නිකන් ඔයාට දැනට හිතන්නේ කතාව කියලා නේද? මොකද්ද? බස් එකේ කතාව. බස් එකේ කතාව. බෙල් එක ගන්න කතාව. ආ ඒක ඒ උදාහරණයක් පස්සේ ගමු මේකෙන් කියපන්. මෙහෙම මට එහෙම ලොකු තේරුමක් පොඩි කාලේ කියන්නේ මම කොළඹත් නෙවෙයි මම ගෙවල් බණ්ඩාරවල. එතකොට අපේ පැත්තේ මං හිතන්නේ මම 92 ඉපදුනේ. එතකොට 90 ගණන් වල වගේ ADHD කියන ලෙඩක් ගැන ඔය ටීචර් කෙනෙක්වත් මොකෙක්වත් දන්නේ නැහැ කියලා මට තිබ්බ ලොකෝ ප්‍රශ්නේ මගේ අකුරු පට්ට ගැතයි. ඔකේ මට එක දිගට හැමිට ලියන්න මට නිකන් හිතන වේගෙට මට ලියාගෙන යන්න ඕනේ. මට නැත්තම් මාර බෝරේ. ඒක හින්දා මට මාර විදිහට ප්‍රශ්න ඒ කියන්නේ ඉස්සර තිබ්බ ලොකුම ප්‍රශ්නේ අකුරු ලස්සන නොවෙන හොඳලා මේක. එතකොට මම මොට්ටේ පොඩි කාලේ මම අමු මොට්ටේ කියන්නේ මට මං ලියනවා මටවත් කිව ගන්න බැරි දේවල් එකට මම ලියන්නේ. ඒකෙන් ඉඳන් එතන ඉඳන් මට කොහොමත් එක තැනක ඉන්නේ. මට තාමත් එක තැනක ඉන්නේ. දැන් මෙතන ඉඳලා හරි අමාරු නේ. දැන් මෙතන දැන් ඔෆිස් එකේ දැන් වැඩ කර කර ඉඳී වුණත් දැන් මම සාමාන්‍ය පැය භාගයක් විතර වැඩ කරලා ඉවරලා මම සීට් එකෙන් නැගිටලා උඩට ගිහිල්ලා අරේ මේ පහළ බිල්ඩින් එකේ ගිහිල්ලා ඇවිදලා ආයෙවිල්ලා තමයි වැඩ කරන්නේ. මට එක තැනක ඉන්න ඒ ප්‍රශ්නයක් තිබ්බා. එතකොට දැන් මම හිතාගත්තේ දැන් මම පස්සේනේ ඩයග්නෝස් කරගත්තේ. සෑහෙන පස්සේ ඒක මං චුට්ටක් හරි කලින් මං ඩයග්නෝස් වුණා නම් මට මංගල තිබ්බවල මාර විදිහට මනවාගේ මට මාර ප්‍රශ්නයක් තිබ්බ ඇයි මම මෙහෙම මේ අනිත් කට්ටියට සෙට් වෙන්න බෑ මට එක විදිහකට ඉන්න බෑ මට අනිත් කට්ටිය කරන දේවල් මේ විදිහට කරන්න බෑ කියන්නේ මට මාර ප්‍රශ්නයක් මගේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඔව් මගේ තියෙන අවුලක්ද කියලා ඇතුළට මං ඉන්ට්‍රොස්පෙක්ටිව් නම් පොඩි කලින් ඉඳන් මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මොකක්ද මගේ අවුල ඔව් ADHD වලදී තාම මට හඳ පාටයක් ඔකෙදි මතක් වෙනවා ADHD ළමයි ඉන්නවා මේ IQ එක වැඩි අය සහ IQ එක අඩු අය මේක මේ ડોක්ටර් කේ කියලා මේ YouTube එකේ ඉන්න YouTuber කෙනෙක් ඉන්නවා මේ ડોක්ටර් කෙනෙක් කියලා කියපු කතාවක්. එතකොට මේ සාමාන්‍යයෙන් ළමයින්ට තියෙන පොඩි සෙන්ස් එකක් මගේ තියෙන බුද්ධි මට්ටමේ අනිත් ළමයාගේ බුද්ධි මට්ටමයි තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට ළමයට තේරෙනවා මෙයාගේ මාගේ මට මෙයා තරම්ම බුද්ධිමත්. මේ ළමයා තරම්ම මම බුද්ධිමත්. හැබැයි මට මෙයා තරම් ලකුණු ගන්න බෑ. හැබැයි මට මෙයා මේ තරම් බෑ. එතකොට ළමයි පස්සේ එයා ඉන්ටර්නලයිස් කරගන්නවා ප්‍රශ්නේ මොකක් හරි හැබැයි ඇත්තටම මං එහෙම නෑ මට ඇත්තටම බැරි ඇති මං ඇත්තටම බුද්ධිමත් නැතුව ඇති කියලා වැරදි කන්ක්ලූෂන් එකකට එනවා සමහරක් අය. ඔව් ඒකයි. වෙලා තියෙනවා ඉතින් ඔක. يعني මෙතන දැන් හරි දැන් දැන් කියන්නේ ඔතන වැඩේ වෙන්නේ දැන් මෙෂර්මන්ට්ස් තියෙනවානේ يعني පන්තියේ වේණියා බලන එක ලකුණු බලන එක එහෙම නැත්නම් ටීචර්ස් ලාගෙන් හම්බෙන කමෙන්ට්ස් ඒ වගේ දේවල් වලින් අපි සාමාන්‍යයෙන් මෙෂර් කරන්නේ අපේ වැඩවල වැලියු එක. ඉතින් මොකෝ ඒකල් සල්ලි හම්බ කරන්නේ ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ. ඉතින් ඔය මෙෂර්මන්ට්ස් අනුව ගත්තාම
මට හම්බලා තියෙන සාමාන්‍යයෙන් සෑහෙන. මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ තාත්තා ගියපු ඉස්කෝලේ. ඒක තාත්තා එක ටීචර් කෙනෙක්. ඒතර හින්දා මට සාමාන්‍යයෙන් ඒක හින්දා ටීචර්ලා සාමාන්‍යයෙන් ආමියා තාත්තගේ යාළුවෝ හින්දා ඒක පොඩි මෙමුකුත් කියන්නේ නැහැ. ඒක ගැන මේක හින්දා එතන තිබ්බේ පොඩ්ඩක් වෙනම මේකක්. හැබැයි එතරින් අයින් වෙලා මම නිකන් තනි වෙච්ච දැනකට කියන්නේ. එහෙම ස්පෙෂල් මොකක් නැති දැනකට ගියාට පස්සේ එතකොට මට තේරෙන ගත්ත මේ මෙෂර්මන්ට් වලදී මම සෑහෙන පල්හැවෙ. හැබැයි වැඩේ කියන්නේ ඒ කට්ටියත් එක්ක ඉන්ඩිවිජුවල් ඩීල් කරද්දි එහෙම නැත්නම් මොකක් හරි ගෲප් ඇක්ටිවිටි එකක් ඩීල් කරද්දි මට තේරෙන්නේ නැහැ මට මේක මීටරලා ලේසි. ඔව්. මම ලේසියෙන් කරනවා. හැබැයි අතන කොහෙන් හරි ඇවිල්ලා ඉවරලා විභාගෙදි කියලා. විභාගෙදි කියලා වෙනවා ඊළඟට ප්‍රශ්න වලට කියන්නේ කොමාරි ටීචර්ස් ලයින් හම්බෙන කමෙන්ට්ස් අරම මේවා වුණත් එච්චර හොඳ මේකක් නැහැ. ඉතින් ඕවා ඉතින් එක එක දේවල් ගොඩක් ඒ වයස උළුට එනවා. හැබැයි වැඩේ තිබුණේ ඕක ඊට පස්සේ මම ඒ කියන්නේ self torture කරගන්න level එකකට ආවේ. ඇත්තටම මේ ගොඩ කාලයක් ගියාට පස්සේ කියන්නේ අවුරුදු 25ක් 26ක් වගේ කාලයක් වුණාට පස්සේ තමයි ඒ කිව්වේ මට මෙච්චර වෙලාත් මේ ඇයි මට දැන් මේ ඔක්කොම මට තිබිලාත් මට මේ ඔක්කොම පුළුවන් වුණත් ඇයි මට මෙහෙම achievement එකක් කරගන්න බැරි. ඔකේ ඇත්තටම ගොඩ මට වැඩිම ප්‍රශ්න තිබුණේ පරක්කු වෙන එකේ. ඩයිස් කෝඩ් පරක්කු වෙලා නේද? ස්කෝලේ. ඕලේ විතරක් නේද? අද මම වෙලාවට ආවේ හරි මේ සෑහෙන ඕඩ් සෑහෙන ඕඩ් අද මම පරක්කුනේ අද දැන් මේ පරක්කුනේ එක දැන් සතර කිව්ව මේ අකුරු ගැත ප්‍රශ්නේ මට සරඩම තිබුණා සර නේද තාමත් එහෙම තමයි දැන් නෙළඟදී පොඩක් කරා මට දැන් ඒ කියන්නේ අකුරු ලියන්න මට හරියට හරියට බැගෙන ලියන්න පුළුවන් ලස්සන නෑ ඉතින් ඕක මගේ ස්ට්‍රෙන්ත් එකක් නෙවෙයි මම ලියන එක පෑනක් අල්ලන එකත් මේ අවුරුදු ගානකින් කරේ නෑ මේ ළඟදී ප්‍රශ්නයක් වුණාම බැංකුවට ගිහලා අත්සන් කරගන්න බෑ. ඇයි? අත්සන ගහන්න මාසල්ලෙන් ගිහිල්ලා. මාසල් මෙමරියෙන් අත්සන ගිහිල්ලා අත්සන් දෙකක් ගහුවොත් දෙක දෙවිදියක්. මට එක විදියට බෑ කියලා ඉවරුණා. අන්තිමේ දවස් ගානක් මම ප්‍රැක්ටිස් කරලා තමයි අද මේ අත්සනක් ගාගන්න පුළුවන් වුණේ. මට ඔක වුණා අකුරු ලියන්න යනකොට. يعني මේ අකුරු සමහරක් ඒවා මතක් වෙන්නේම නැහැ. ඒක ස්පෙලින්ග්ස් මතකෙට ඉන්නව නැති තරම මට මතකෙට ඉන්නවා. ඔව් ඒකත් හොඳ පොයින්ට් එකක් කට්ටිර ගන්න. මේක ADHD අයට විතරක් පොදු ලක්ෂණයක් නෙමෙයි. ටිකක් නියුරෝ ඩයිවර්ජන් කියන හැමෝටම තියෙන පොඩි මේක. එක එක අය මෙමරි තියාගන්න විදි වෙනස්. එතකොට රූප විදියට මෙමරි තියාගන්නයි ඉන්නවා. මෙමරි ඇසෝෂියේට් කරගන්න සමහර කට්ටිය අකුරු වල හැඩය මතක තියාගෙන මේ මතක තියාගන්න ගන්නවා. මට වචනේ හැඩයක් තියෙන ගොඩක් කලාට. සම්පූර්ණ වචනේම. වචනේ හැඩයක් එහෙම නැත්නම් වචනේ සවුන්ඩ් එකත් ඒක ඇත්තට සවුන් කරන විදිහ නෙවෙයි. ආයි හරි මම එහෙම තමයි. වෙනදි එක කියන එක වෙඩ්නස්ඩේ කියලා මම මතක තියාගෙන ඒක තමයි ක්ලාසික එක්සැම්පල් එක. ඒ වුණාට ගොඩක් ඒවට මට වෙනම තියෙනවා ඒ වගේ එකක්. ඒ කියන්නේ ඒකේ මේකේ සවුන්ඩ් වෙන විදිහ මම ප්ලේන් සවුන්ඩ් එකෙන් එකක් හදාගන්න තියෙනවා. ඊට පස්සේ මේ දෙක මේකයි මේකයි එකට එකක් සමානයි කියලා වරලා වෙනම මැපින් එකක් තියන් ඉන්න ඕනේ. දැන් මගේ පොඩි ප්‍රශ්න තියෙනවා මේක ඩයිලෙක්සියා කියලා වෙන ලෙඩක් තියෙනවා මේ මේකටත් මේක සමානයි ඔඩිටරි ඩයිලෙක්සියා වගේ එකක් ඒක ඇවිල්ලා දැන් වචනයක සවුන්ඩ් එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ හැබැයි ඒ සවුන්ඩ් එකේදී ගොඩක් වෙලාවට මම වෙයිට් එකක් දෙනවා පළවෙනි අකුරට හරි එතකොට පානදුරයි ඊගාවට පැටලෙන්න පුළුවන් තව පායන්න පටන් ගන්න නගරයක් අපි මු පාන්දුන නගර අපි රත්මලාන රත්නපුර පැටලෙන්න පුළුවන් ජියෝග්‍රැෆිකලි සෑහෙන තමයි වෙනස් තැන් දෙකක වුණාට දෙකම රත් රත්නේ මේ එතකොට ගල්කිස්ස ගාල්ලේ කඩල උතරින් මම පොඩි දෙයක් කියන්න දැන් මෙහෙම ඔය කාරණා කියද්දී ඕන මනුස්සයෙක් හිතෙන්න පුළුවන් මට තමයි අනිවාර්යයෙන්ම හිතෙනවා මටත් කොහොමද ඔව් ඇත්ත මේ ඇයි මේ ගැන කතා මේ කතා කරන්න තරම් දුක නෑ කියලා ඉවරලා හිතෙනවා හරිද මොකක්ද දැන් ඔයාලට තියෙන ප්‍රශ්න කියලා මම කියනවා මට චූ කරන්න ඕන හරිද හැමෝම චූ කරනවා මම සාමාන්‍ය මිනිස්සු එක් ජීවත් වෙන ඕන කෙනෙක් කරනවා හරිද හැබැයි දවසට 25ක් 30ක් කරනවා නම් හැමදාම අන්න එතකොට තමයි ඒ කියන්නේ අපි හැමෝටම තියෙන දේවල් අර තියෙන අර රෙගියුලර් ලෙවල් එකක් අපි කියනවා ත්‍රෙෂෝල්ඩ් එකක් නෙවෙයි ඒකට කියන්නේ හරි වචනේ මේ කියන්නේ
නෝමල් රේන් එර කවුන්ට නොන කිය එකසිය දහය යනුවගේන හැමෝගේ මගේ සීනි තිය හැබැයි සීන එක දහන එකසි හතලයට පනහට එකසි අසුවට ගියා කියන්න අන්නතකට දෑ ප්‍රශ්න ඒවගේ මේ තිය අතර දහන අතර කියන්න ඩේන්ජ සෝනට යමින් ඉන්න ඒවගේ තමයි එක තියරුල ගැන කොච්චර ගැන නෝමල් රේන්ජකින් සාමාන්‍ය කියලා හඳුන්නන ගැන්නවරෝ ටිපිකල් කියලා හඳුන්නන කට්ටියක තියෙන රේන්ජ් එකට වඩා අපි කොච්චර ඈතින්ද ඉන්නේ කියන ඩයිවර්ට් එකක් කොච්චර ඩයිවර්ෂන් එකක් තියෙනවද කියන කනුව තමයි ඉතින් අතනකුත් මේක කොයිතරම් මේ තමන් අවධානය දෙන්න ඕනේ ඒක ඩයග්නොස් කරගත්ත යුතු මට්ටමේ ප්‍රශ්නයක්ද කියන එක ඒක මොකද ඒගාර දැන් අපි දැන්ට කතා කරපු දේවල් වෙනවා තේරෙනවා ඒක තමන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේ ගත කරන්න ප්‍රශ්නයක් වෙනවා දැන් ඔය මේ කියපු මොකක් හරි ඔයාට ජීවිතයේ එදිනෙදා ජීවිතයට ප්‍රශ්නයක් වෙන දෙයක් නැසා වාගේ දරුවට එදිනෙදා ජීවිතයේදී ප්‍රශ්නයක් වෙනවා නම් අන්න එතකොට ටෙන්ෂන් ඕනේ. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට ඇටෙන්ෂන් එකක් ඕනේ. මොකද ඇත්තටම දැන් ADHD මට අවුරුදු 38ක් 36ක් වෙලා තමයි මේ ඩයග්නොස් කරගත්තේ. දැන් 37යි. එතකොට මේ තරම් අවුරුද්දක් නැහැ. මේ මිනිස්සයා බිස්නස් ඕනර් කෙනෙක්. ආ. අවුල පන්සලක් කළා. හොඳ ජොබ් එකක් කරගෙන ටෙක් ලීඩ් කෙනෙක් වෙලා ඒ ගානට වැඩකම් මැනේජ් කරගෙනත් තියෙනවා. ඔව් ප්‍රශ්නේ තියෙන්නේ ඒක දැනගත්තම මෙච්චර කාලයක self doubt කරගත්ත ප්‍රශ්න ටික විසඳනවා. තමන් ගැන තිබ්බ අවුල විසඳනවා. මේක මේ brain disorder එකක්. Okay how to cope with this කියන්නේ මම මේක මේක මෙහෙම තමයි cope කරගන්නේ. ඔව් එච්චර. එච්චරයි අපිට තියෙන වාසිය අත්දැකීම කරන්න ඒ කියන්නේ මට නම් තිබිච්ච ලොකුම වාසිය තමයි ඒ කියන්නේ මම සෑහෙන්න self torture කරගත්තා. ඔව්. ඒ කියන්නේ මට මගේ achievement ලැන්න බැලුවා මගේ පරක්කු වෙන එක දැන් මම school එකට යද්දි පරක්කු වෙලා. ඉස්කෝලේ වැඩේ කියන්නේ අත වැඩේ කියන්නේ අපේ තාත්තත් එහෙමයි මම හොඳට පස්සේ පස්සේගෙන බලලා තාත්තට දෙවිදි තාත්තට සැරටම තියෙනවා දැනටත් එහෙමයි ඉතින් ඒ කාලේ ඒගොල්ලන්ට එහෙම දේවල් ගැන අහන්නේ නැහැ මට අවුරුදු මෙච්චර ගණක් ගිහිල්ලා නම් මම මේ අවුරුදු 30 ගණක් ගිහිල්ලා නෝක ඩයග්නොස් කරගත්තේ අපේ තාත්තලාගේ කාලෙ වෙද්දි දෙයක් ඇත්තෙම නැහනේ මේ තාත්තත් ස්කෝල්ට හැමදාම පරක්කු වෙලා නැහැ හැමදාම රතු වෙර ගත අත්සන් කරන්නේ ඉතින් මම තාත්තත් එක්ක ඉස්කෝලේ ඒක ගානක් නැහැ ඒක නෝමලයි ඒක එතකොට කොහොමද ඒක වෙලා යන ටික තාත්තගේ පිටින් යනවා දැන් අරහෙට ගියාට පස්සේ ආනන්දට ගියාට පස්සේ ඔය කතන්දර වෙනස් වුණා දැන් ඉතින් ඒත් මම ස්කෝලේ මුල් කාලේ ගියේ වෑන් එකේ වෑන් එකට පරක්කු වෙලා යන සපත්තු දෙක අතේ උස්සගෙන සමහර වෙලාවට මේස් දෙක දාගෙන දුවන්නේ පාරට බොත්තන් ටික දාගන්නේ නැතුව ඊට පස්සේ සමහර දවස්වලට වෑන් එක නවත්තම් බලන් ඉඳලා ඉතින් යනකම් බයින මොකෝ පොඩ්ඩක් ඒ විනාඩි 10ක් විතර විනාඩි 5ක 10ක් ගැප් එකක් සෙට් වුණා කියන්නේ මේ හරියට අනිත් පැත්තෙන් පැබෑක් විතර හැබැයි පැබෑක් විතර කොළඹ ට්‍රැෆික් එකට වුණාම ඒක මේ ඉතින් අංකල් ඉතින් අනකාම මතක් කරනවා ආයි පව හවස එනකොට වෙනුනා ඔකට ඊට පස්සේ මම කෝච්චි යන්න ගත්තා එතකොටත් එන්නේ හැමදාම කෝච්චි මේ යන කෝච්චිය නෙමෙයි ඊට පස්සේ මේ පස්සේ ඒක ඊට පස්සේ ඒක තමයි ටාගට් එක ඊට පස්සේ ඒක තමයි ටාගට් එක ඊට පස්සේ ඒක ලුප් පස් එකට එන්න අර නෝම පරක්කු වීම ඊළඟ කෝච්චි එන්න ඊට පස්සේ පළවෙනි පීරියඩ් එක ඉවර වුණා වගේ යන ගානටත් එන්න ගත්තා ඒ කාලෙ වෙද්දී මට තේරුණා මගේ ඒ දවස්වල ඒ වෙලවලදී කෝච්චි යනකොට මේ මම මේ ප්ලේට් එකක් දාලා තිබුණා මේ දත්තට මං ඉතින් මේ හැමදාම ඩෙන්ටල් එකට ගියා කියලා තමයි අතුලට යන්නේ. ආ එතකොට කිසි අවුලක් නැහැ. හොඳ හේතුවක් ඒ කියන්නේ මට එහෙම මොකක් හරි කෝච්චිය පරක් වෙනවා කියන එක හැමදාම කියන්න බෑනේ. මුලින් කියලා එක්ස්කියුස් කරගත්තා. ඊට පස්සේ කටිනුස් නම් මුට හැමදාම කෝච්චිය පරක් වෙනවා මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ අපේ ස්කූලේ නීති පොඩ්ඩක් අදයි. ගෙදරින් දවසට ගෙන ලෙවල්ලා අපේ එන ගෙලියක් ගිහිල්ලා. ඉතින් මට දැන් අවුල්. දැන් මට ඕන හොඳටම නෑ මට වෙලාවට යන්න ඕන. ඉතින් මම්මගේ ෆුල් ફોකස් එක දෙනවා. ඒත් ඉතින් බෑ මේ වගේ එකට ફોකස් එක දුන්නම දැන් ඊළඟට එතකොට අපේ වැඩේ තියෙන්නේ දැන් දවසේ වැඩේ පටන් ගන්නකොට අපි ෆුල් එනර්ජි දෙනවා උදේ නැගිටලා යන්න. ටයිම් එකට යන්නේක තමයි අපේ ටාස්ක් එක ඊට පස්සේ අපේ එනර්ජි නේ අපේ. ඒ ටාස්ක් එක ඉවරයි කම්ප්ලීට්. ඒ කියන්නේ දවසේ එනර්ජි එක ඉවරයි. දවසේ වැඩේ එක්කෝ ඒක accomplish එතනින් ඉවරයි එහෙම නැත්නම් ඒක fail වුණොත් ඒක fail වෙච්ච එක ගැන තියෙන මේ අර නෑ අවුල් එක එතන තමයි දවසම ඉවරයි. ඉතින් ඔක ස්කෝලෙත් එහෙම වුණා ඊට පස්සේ ක්ලාස් වලට යද්දිත් ඔහම වුණා මේ අන්තිමේ ජොබ් එකකට ගිහිල්ලත් ඔහම වෙලා මතකයි සත්තරට වැඩ කරන කාලේ මේ මිනිස්සුන්ට මට ඒක මට මේ කමල් පළවෙනිට හම්බෙච්ච දවසේ මට ඇත්තටම මේ ගැන තිබ්බේ මාර බෑඩ් කියන්නේ හරි දැන් මම තකස්සේ පළවෙනිට වැඩ කරනවා පළවෙනි දවසේ කොහොමත් කලින් යනවනේ ගිහිල්ලා එද්දී 11ට විතර එනවා ඩයල් එක ෂෝට ගහලා බාට දාලා නිදිමතේ කාලිංග අයිය එතකොට හිටියා පැත්තේ කාලිංග අයිය අය පරක් වෙලා කාලිංග අයියටත් ඔක්කොම කියලා සීන් එක දාලා මැෂින් එක ඔන් කරලා
මැසින් පරක් වෙලා අඩු ගන්න වැඩ බලන්න නෑ මැසින් එක ඔන් කරලා අර හිටියලා සිගරට් එකක් බොනවා. මං හිතේ මේ මොකෙක්ද පඬිතයා පඬිතයා බොස්ටක් ටෝක් ඉෂුව කරනවා. බොස්ටක් ටෝක් පරක්කුත් වෙලා ඉල්ල බොස්ටක් ටෝක් කරලා ඇවිල්ලා අර හිටියලා සිගරට් එකක් උද බෙහෙන්නම් කිසිම ගානක් නෑ. මේ එහෙම ගිහිල්ලා ඊට පස්සේ දැන් ඔක හරියන්නේ නැති බාර කම්පැනි එකට අලුතෙන් පොලිසියක් ගෙනාම ෆ්ලෙක්සිබල් ටයිම් දාලා හැබැයි මේ ගානත් පහවුනොත් එහෙම පඩි කපනවා කියලා. ඉතින් ඊට පස්සේ ওই කාලෙත් තමයි මට දැන් ඔක සැරටම දැනුනේ. දැන් හම්බෙන්නේ සොච්චම් පඩිය යෝගලත් කියලා වෙනවා. ඉතින් මම මගේ ෆුල් එනර්ජි එක දානවා උදේට නැගිටලා කොහම හරි එන්න. විනාඩියකින් දෙකකින් ගොඩාක් දවස්වලට කලින් આવොත් විනාඩි 5ක් විතර කලින් තමයි වෙන්නේ වුණොත් හැබැයි සමහර දවස්වලට තප්පර 30 තප්පර 40 ඔහොම මේ පරක් වෙනවා. ඒකකින්ද මම දැන් සෑහෙන්න self torture කරගත්තා. ඒ ඇයි මට මේක කරගන්න බැරි? ඒ කියන්නේ මුකුත් කිසිම පැහැදිලිව පේන හේතුවක් නැහැ. මොකද මට ඕන කරන හැම එකම තියෙනවා. මට බයික් එකක් තියෙනවා, ට්‍රැෆික් එක excuse යන්න වෙයි, මට නිදාගන්න වෙලාව තියෙනවා. ඕනනම් මට කලින් ගිහලා නිදාගන්න පුළුවන්. ඒ මොනා කරත් හැමදාම හිතාගත්ත හැමදාම පරක්කුයි. පස්සේ මේක මෙහෙම වෙන්නේ මේක හිඳයි කියලා හිතුවාට තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ මම ඒක focus කරන්න නැවතුවා. එම කරන මම මට කම්ෆර්ටබල් ටයිම් ලයින් එකකට වැඩ කරන්න ගත්තට පස්සේ එතකොට ප්‍රොඩක්ටිවිටි එක ඇත්තටම ගත්තොත් අහසට පොළව වගේ ලොකු වෙනසක්. ඒක නෑ අරක ගැන වරි වෙන එක නවත්තලා වැඩේ කරන්න ගත්තා. ලා වැඩේ කරන්න ගත්තට පස්සේ මම කීයට හරි කිල්ල වරලා මගේ වැඩේ කරන එක කොහොමද එළි වෙනකන් ඉඳලා මේක ඉවර කරනවා. මට යන්න පුළුවන් වෙලාවට මං යනවා කියලා කරලා ඒකට ප්‍රෙෂර් එකක් නැති වුණාට පස්සේ මොකද එතකොට මම දැනගත්තා මේක මම කොච්චර ප්‍රෙෂර් කරත් මට මේක ඕවර්කම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මෙහෙම දැන් මම ඕවර්කම් කරගත්තා. ඒ කියන්නේ වෙන ක්‍රමයකින්. එතකොට මෙහෙම ඕවර්කම් කරගත්ත කිව්වට ඒක තාම තියෙනවා. ඒක අවශ්‍ය වෙලාවට කන්ට්‍රෝල් කරගත්තා. මේ කන්ට්‍රෝල් නෙමෙයි. මම දැන් මගේ තියෙනවා ස්ට්‍රොง සෙන්ස් එකක් ජස්ටිස් එකට. හරිද? එතකොට මම ඒක ඇන්කර් කරන්නේ මම පරක්කු වුණ තින් අනිත් මං වෙලාවට එන අයට අන්ජස්ටිස් එකක් කරනවා. කවුරු හරි කෙනෙක් මම එනකන් දැන් වැඩ කරන කම්පැනි ටයිම් ෆ්ලෙක්සිබල් නැහැ. හැබැයි ඒක පටන් ගන්න 11ට කියලා තමයි. රාහුල නැහැ. 11 කියන්නේ කොහොමද? ලේට් වෙලා. එතකොට ඉතින් වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න පුළුවන්. එතකොට ඉතින් ඕනනම් 10 වෙනකන් උනා ඉඳගෙන නැගිටලා වැඩ කරන්න පුළුවන්. ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. ඊට කලින් කම්පැනි වලදී මම උදේ 8ට ඔයාලට ගියා වගේම ගියාම කයි කෙනෙකුවා මුන් මේ උදේ 8ෙන් ඇවිල්ලා බලමු තව කොච්චර දවසක් එයිද කියලා මම ඊට පස්සේ දවසේ තමයි මම මාරෙන්න පිටත් ගියේ. අර අර මේ මොකක් හරි අර ඔන් කමාන්ඩ් අපිට වැඩ කරන්න වෙන අමාරු නේද? හොඳටම කරන වැඩක් තියෙනවා. කවුරු හරි කිව්වොත් කරන්න. කවුරු හරි කිව්වොත්. එනි ඔය වගේ දේවලුත් කට්ටිය කියන්නේ එන කමෙන්ට් දේවල්. දේවල් එන කමෙන්ට් දේවල් මේ මීම් මෙහෙමත් දකින්න නේද අපි සල්වන්නේ. ආ මම මේ වැඩේ කරන්න යනවා කාමරියස් කරන්න යනවා කවුරු ඇවිල්ලා කියනවා කාමරියස් කරන්න දැන් කරන්න නෑ දැන් බෑ ඒ අර තිබ්බ එනර්ජි බිල්ඩ් අප් එක අර කිව්ව ගම ඉවරයි නැත්නම් වෙලා ඒක එක්ස්ට්‍රීම්ලි හයි ඒ වගේම දැන් මේ අවුරුදු ගානක් ඉන්නකොට එක එකයි තමන්ගේ එක එක ක්‍රම හදා ගන්නවා මේවයින් ගොඩ යන්න ප්‍රශ්නේ තියෙන්නේ අපි ටික කාලයක් ගියාම ක්‍රමයට පුරුදු වෙනවා ඊට පස්සේ අලුත් ක්‍රමයක් හදා ගන්න ඒ කියන්නේ ක්‍රමයේ කන්සිස්ටන්සි තියාගන්න බැරි එක තමයි ලොකුම ප්‍රශ්නේ ඉතින් ලිටි ඒක තමයි ඉතින් ඒක තමයි ලිටි මං කරපු මං තාමත් කරන වැඩක් තියෙනවා දැන් මං ගොඩක් කලාවට ඇඩ්වර්ටයිසින් බ්‍රෑන්ඩ්ස් එක්කනේ වැඩ කරන්නේ එතකොට මං ගොඩක් කලාවට යූස් කරන මෙතඩ් එකක් තියෙනවා දැන් මංගල තියෙනවා නම් වැඩ කීපයක් අදාළම නැති බ්‍රෑන්ඩ් එකක් ගන්න. එකට එක ටැලි වෙන්නෙම නැහැ. එක ටිකක් වැඩ කරනවා අරක ටිකක් වැඩ කරනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේ මැෂින් එකට ස්විච් කරනවා නේ. දැන් ඕක තමයි මේ මමත් කරගෙන කරන කතා කරන වෙනස් ටැලි දෙකක් ඒක සයන්. හැබැයි ඒක වැඩ කරන්නේ නැහැ කියලා මට හිතුණා ප්‍රොඩක්ටිවිටි එක පැත්තෙන්. ප්‍රොඩක්ටිවිටි එක පැත්තෙන් හැබැයි මං මගේ මම නිකන් තනියකේ වැඩ කරොත් යනට වැඩි හොඳ පීස් එකක් මට එළියට දෙනවා. ආ ඒක හරි. වැඩි වෙලාවක් යනවා. හැබැයි මේ වර්ක් එක පිළිබඳව මට සැටිස් වෙන්න පුළුවන් අර තනියෙක ඉඳන් මම ෆෝස් කරගෙන කරනවට වඩා. මම කරන ඔකට වැඩක් මේක අපි IT වලදි කරන එකක්. දැන් උදාහරණයක් විදිහට මම මේ දවස්වලදි කරන වැඩේ පොඩ්ඩක් බෝරින් ප්‍රොජෙක්ට් එකක් වැඩක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එක Vim වලින් කරනවා. එතකොට මට අර Vim කියලා තියෙනවා Neo Vim එකෙන් කරන්නේ. Neo Vim එකත් පොඩ්ඩක් පුරුදු වෙනවා. ඒක පොඩ්ඩක් චැලෙන්ජින්. ආ හරි ඒ කියන්නේ කරන වැඩේ බෝරින්. ඒකට තමයි කියන්නේ ටූල් එක පාච් චැලෙන්ජින්. එතකොට ටූල් එකෙන් අර කම්පෙන්සේට් කරනවා. ඔව්. එතකොට කම්පෙන්සේට් වෙනවා අරකින්. එහෙම නැත්තම් අපි කිව්වොත් හැමදාම කරන්න බෑනේ. කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ මම මේ නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන් එකක් අරගෙන මේ ගහගෙන
හොඳ මේ නිකන් බිට් එක දෙන සින්දුවක් දාලා ඒකෙන් එන කික් එකෙන් වැඩ කරනවා වැඩේ බෝරින් වුණාට. තමන්න දෙවගේ කරනවා. ඔව් ට්‍රයි කරා. නෑ මම මේ කල්පනා කරේ අපි මේ මේක නැවිගේෂන් නෑ නැතු ඔහෙ දැන් ෆුල් කැලේ ගියානේ. ඒක යනවා. ඒක මම කල්පනා කරේ ඒක කරන්න බුදුම වැඩක් නෑ අපි තුන්දෙනාම ඉවරලා. ADS team තුන්දෙනෙක් ඉන්නකොට එහෙම තමයි. ඒක කරන්න බෑ. ඒක ඉඳ කවන්න යන පැත්තකට ගියමුද. මේ මොනවද පාවිච්චි කරන්නේ මේ මේ මොනවද මේ හෙඩ්ෆෝන් එක දාගන්න වැඩි මම try කරලා බලන්න ඕන මම මේ කල්පනා කරේ හෙඩ්ෆෝන් වැඩි සෑහෙන වැඩ කරා සෑහෙන වැඩ කරනවා මෙහෙමයි මට ලොකු දෙයක් ප්‍රශ්න මට කන් වලට මොන හරි තියෙනකොට මම හෙම්බෙදි නෑ ඒක හොඳ එකක් අරගෙන බලන්න ඒ කියන්නේ හොඳ හෙඩ්ෆෝන් එකක් මේ අරගෙන බලන්න මේ මට තියෙන එක දෙයක් තමයි ADSBR තියෙන ලොකු ප්‍රශ්නයක් අපි හොඳ ફોකස් එකේ වැඩ කරගෙන ඉන්නකොට කවුරු හරි එකෙක් ඇවිල්ලා මොකක් හරි නිකන් පොඩි ප්‍රශ්නයක් අහලා යනවා නේද ආයතර බිල් කරගත්තේ නැදී ගෙතනින් ඉවරයි ඔක්කොම ආර අපි ෆ්ලෝ චාට් ගහලා ඔක්කොම හැම කරලා තියාගෙන කවුරු හරි තිබුණා ආයි අපිට හිතා ගන්න බෑ මොකද මොකද්ද දැන් හිටියේ මම මොකද්ද කරගෙන කියලා මතකද ඉතින් මං අර වගේ හෙඩ්ෆෝන් එකක් ගහගත්තම මොකක් හරි හේතුවකට කවුරුත් ඇවිල්ලා කරදර කරන්නේ ඒක මං හිතන්නේ පොඩි මේකක් තියෙනවා සෝෂල් මේකක් කවුරු හරි සින්දුවක් අහනවා නම් මේ එයාට අත්‍යවශ්‍ය නැත්තම් කරදර කරන්න ඕනේ නැහැ කියලා. ඒක 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 ඉතින් අර එයා සෝන් අවුට් වෙලා ඉන්නේ ඒක බ්‍රේක් කරන්න ඕනේ නැහැ කියලා මේ දික්කයක් තියෙනවා. සමහර කඩේ ඉතින් මේ 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 මම දැකලා තියෙනවා ඒවත් ඔය මීම් තමයි මේ පිටේ ගහන් ඉන්නේ කොලේක ප්‍රින්ට් කරලා ඉවරලා මම වැඩ මට වැඩ කතා කරන්න ඕනේ හේතු ටික තමයි එක්කෝ I am on fire oh you are on fire and I am the only one who can save you. මේ වගේ ඒ වගේ ඒවල් ටික. එහෙම එහෙම එක්ස්ට්‍රීම් ලෙවල් වලට යන්න කියන්නේ මේක අපි කතාවේ පටන් ගත්තේ නෑනේ මේ 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 අපි චේස් කරන එක මොකද්ද කියලා කිව්වේ නෑනේ මේ ලෙඩේ කොටින්ම තියෙන්නේ අපි අර ඩොපමින් චේස් කරන එක ඕක මේක ඒක එක විදියකට අර්ථයක් වෙන එක ඒක මේ මම මුලින් කියවනේ අර ෆන්ටල් කෝටෙක්ස් එකේ තියෙන මේ ඩිෆිස් එකින්ද එක්සිකියුටිව් ෆන්ක්ෂන් එකේ ඩිසෝඩර් එකක් කියලා. එතකොට ඒකට ඕන කිමිකල් එක ඔක තව කට්ටිය ඔක කම්පෙන්සේට් කරන්න දෙන කිමිකල් එක තමයි ඩොපමින්. ඩොපමින් කියන්නේ ඕනම වෙලාවකදී දෙයක් කට ඇචීව් කරන්න අවශ්‍ය එනර්ජි එක දෙන එක. එතකොට ඒකෙන් කට්ටිය හිතන් ඉන්නවා වැරදියට ඩොපමින් කියන්නේ ආසාව කියලා. අපිට රහ කෑමක් කන්න තියෙන ආසාවට ඩොපමින් අවශ්‍ය නැහැ. හැබැයි රහකෑමක් තියෙනවා එහා කාමරේ මෙතනින් නැගිටලා ගිහිල්ලා රහකෑමක් අරගෙන ඇවිල්ලා කන්න ඕනේ කියන එකට ඩොපමින් ඕනේ. කට්ටේ හිතන් ඉන්නවා ඩොපමින් හම් වෙන්නේ කෑම එක ගත්තමයි කියලා. නෑ ඩොපමින් එක ඕන වෙන්නේ මෙතනින් දැන් කෑම එක ගාවට යන්න. කෑම එක අතර ගත්ත ගමන් ඩොපමින් ඉවරයි. ඩොක්ටර් හම් වෙන්න ගියපු කතාව කිව්වේ නෑනේ. ජර්නි එකේ ජර්නි එකට තමයි අපි මෙතෙන්ට ගෙනියන්න තමයි ඩොපමින්. ඩොපමින් ඕනේ. එතකොට ගොඩක් වෙලාවට ඔය මේ මේ එඩිටිව් වලට දින බෙහෙත් වලින් කරන්නේ ඩොපමින් හිට එක ආර්ටිෆිෂල් එකක් දෙනවා. තොර අපිට පොඩි එනර්ජි එකක් එනවා දවස පුරා වැඩ කර ගන්න ඕන. අර අර කතාවට කියන්නේ දැන් අර අපි ගෑනු ළමෙක් පස්සේ යනකොට හරිය ගෑනු ළමයා ඒකේ ආතල්ම කෑල්ල තමයි යාළු කරගන්නකම් කියාගේ පස්සෙන් ගිහිල්ලා ලියුම් දීලා කවි ලියලා මොන හරි කළා යාළු කරගන්නකම් යන ජර්නි එක තියෙනවා. ඒකනේ ආතල්ම කෑල්ල කියන්නේ. ඒක තමයි ඩොපමින් කියන්නේ. දැන් අතන මම මේ channel එකේ ඇත්තටම මේ කට්ටියම දාඩි දාලා වගේ කියන්න ගියේ ඩොපමින් මේ චේස් කරන එකෙන් තමයි වැඩේ වෙන්නේ. දැන් වැඩක් ඉන්ටරෙස්ටිං වැඩක් නම් සෙට් වෙලා තියෙන්නේ. يعني එකෙන් අපිට ඕන කරන ඩොපමින් හිට් එක හම්බෙනවා නම් අපි එතකොට ඒකට ફોකස්. හැබැයි එහෙම ඉන්ටරෙස්ට් එකක් නැති ටිකක් බෝරින් ටයිප් එකේ වැඩක් වුණොත් එහෙම එතකොට ඇටෙන්ෂන් එක නිකන් අර විහාට්ටක් වටනවා තේ සද්දලත් යනවා. ඔව් අන්න බෝරින් වැඩක් වුණොත් තමයි. නැත්තම් අනිවාර්යෙන් සෝන් අවුට් වෙලා බඩගිනි දැනෙන්නෙත් නෑ. වෙලා වෙනවද දැනෙන්නෙත් නෑ. නෑ ලෝකෙ පෙරුණා කිව්වත් ඉස්සර මේ මගේ ඉස්කෝලේ යන කාලේදී ආලු කට්ටියක් දැනගෙන හිටියා. මම මේ මොකක් හරි කාත් එක්ක හරි කතාවක ඉන්නකොට පිටිපස්සට ගැහුවට මම ගණන් ගන්නෑ කියලා. හරි දැන් මගේ ආලුවෙක් දැන් මම තමයි ආලුවෙක් කතා කරගෙන ඉන්නවා. ඒක කියලා අඩුගෙන මේ බලනවා. මේ මූට මෙහෙම ගැහුවට මම කුත් කරන්නේ නෑ. මට ඒකත් ඇහෙනවා. මට අර කතාව නවත්තන්න හිතෙන්නේ නැහැ. දැන් අර දෙක යන කතාව නවත්තන්න බෑ. මේක බ්‍රේක් කරගන්න මේ චේන් එක. ඔව් දැන් දැන් මේක කරගන්න ඕනේ. ඔව් මේක නවත්තලා අතට අරගෙන ගියම ලොකු ඉෆෙක්ට් එකක්. දැන් මේක පළයන් එක කිව්වම මට කතා කරගෙන හිටින්න නැහැ. ඕල්ඩ් බිල් කරගත්තා. මේක ටික නැති වෙනවා. අඩෝ බලන එක. ඔව් අරු දැන් මෙහෙම ගහනවා. මෙහෙම තල්ලු කරනවා. අරු බලන මෙවල මූට තේරෙන්නේ නැහැ. අරු කතා ඉවරනකම් දෙන්නේ නැහැ. අරු දෙන්නගේ කතාව මට ඒකත් ඇහෙනවා. ඒකට මගේ කතාව මම තාම කරගෙන යනවා. ඒකට ඕන්නම් පස්සේ ලාව පුළුවන් අපිට අර ටිකට ඔක්කොම දැන් ඉස්සර මතකද අපි අර මැගසින් එක කරන කාලේදී මොකක් කරේ වැඩකට මේ අකා සොන්නවුට්ලා ඉන්නකොට
දැන් මමයි කොගයි මොනහරි කතා කරනවා කියනවට දැන් හෙඩ්සෙට් එකක් ගහගෙනත් නැහැ. දැන් හොඳටම ෂුවර් කියනවා ඇහෙනවා කියලා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. ආය හැබිල්ලමක් ගහන්නවත් නැහැ. අපි ඉතින් අර out of respect අපි ඉතින් හොල්ලලා කතා කරන්න අර මේවා කරන්න යන්නේ නැහැ. answer එකක් හම්බුන්නේ නැහැ ඉන්නේ. ඉතින් හරි කමන්නේ පස් වෙලාව ගහනවා. වැඩේ නින්නේ කියලා කරලා ඉන්නවා. විනාඩි 5කට 10කට විතර පස්සේ මෙන්න එනවා රෙස්පොන්ස් එක. අර ඒ සෙට් එකේම අහපු දෙක තුනකට පිළිවෙලට මේකට මේක මේකට මේක මේකට කියලා ඉන්ටර්නෙට් එකේ බ්‍රවුසර් එක වගේ. ඒ කියන්නේ මේ වැඩේට ફોකස් වුණාට පස්සේ වටේ පිට දේවල් ගණක් නැහැ. දැන් මට මේ මේ ජොබ් වලට ගිහිල්ලත් ඔය වැඩේ වුණා. ඒ කියන්නේ මේ දවස් අයියෝ තන්දර තුනක් විතර තියෙනවා දැන් කොහෙන්ද කියන්නේ ඒ තුන දිශා තුනකට යන්නේ අපි කියමු මේ ඩොක හම්බෙන්නේ මේ කතාව ඒ කතාවම කිව්වද ඔයගලන්ට මම දැන් මට කිව්වේ නැතුව ඇති මට කිව්වනේ ඔයාලට කිව්වනේ මේ වැඩේ දැන් දොස්තරව හම්බෙන්න යන දැන් දසුන්ටත් කරින්නේ මම ඩයග්නොස් කරගත්තේ යාව හම්බෙන්න ගිහිල්ලා යාමට බෙහෙත් ටිකක් දීලා කිව්වා ඔයාලට තියෙනවා ඔයාලට තියෙනවා කියන කයි මේවා කරන වෙන බලන්න දෙයක් නැහැ මේ හිටපු විනාඩි කිහිපයක් මට හොඳටම පුළුවන් ඒක කවුද දැන් මේ කපල එහෙම මනමන හිතේ කියලා නේද එක විදිහකට ඉන්න බෑනේ ඔය පේනවනේ හරි ඒක හින්දා හරිද ඔයාලට බෙහෙතක් දෙන්නම් ඔයා මේක බීලා මේක ඔයා මේ විදිහට ගන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දීලා ඉවරලා ඒ විදිහට ගන්න ඊට පස්සේ මාසෙකට පස්සේ ඇවිල්ලා අපි හම්බෙලා ආයේ කතා කරමු එතකොට ඔයාලට ඒ වල වෙනසක් මොන හරි තියෙනවද දැනන්න කියලා ඔහොම මම හම්බෙන්න ගියේ 2023 පෙබරවාරි හරිද මේ තාම මේ මාසෙ ගියේ නෑනේ තාම මේ මාසෙ ගියේ නෑ හරිද ඒකත් හරි ඊට පස්සේ දැන් මට මේ ළඟදී ආපහු වෙන ප්‍රශ්න වර්ගයක් ඇවිල්ලා කොහොමාරි මට තේරුණා දැන් මගේ ආපහු ලයිෆ් ඉස් ෆෝලින් අපාට් මට දැන් ආපහු මගේ මේ අර දේවල් ග්‍රාස්ප් කරන් ඉඳපු දේවල් ටික 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 මෙයා එකගෙන එනවා මට දැන් දේවල් එක විදිහකට ගන්න ඕන දැන් මම දන්නවා මේකට මේ 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 උදැල්ල දාන්නේ මේකෙන් තමයි කියලා දැන් මට කරන්න ඕන වැඩ ඔබ තියෙන ලොකුම දේ තමයි මම මේකට කරන්න ඕනේ මේක කියලා දන්නවා මේ තව දෙයක් අය මතක් වුණානේ දැන් ආයේ නෑ ඒක ඒක කියලා අරක නෑ නෑ වැඩේ දෙන්නේ නෑ ඒකනේ ADHD වල මට තියෙන ලොකුම ප්‍රශ්න තමයි වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් නෑ ඕන වැඩක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් you say you name it I can do it වගේ සීන් එකක් තියෙන ගොඩක් දේවල් වලට ඒකනේ ෆිසිකල් දේවල් නැති අමාරුයි ඒ උනාට ඒකත් උනත් ආ ප්‍රැක්ටිස් කරලා ඉවරලා මේකට මේ වගේ කාලයක් කරගෙන ඉවරනා කරන්න පුළුවන් කියලා දන්නවා ස්ටාර්ට් එක ගන්න. ඔව් ඒක තමයි. ඒක තමයි ඩොක්ටර් පොයින්ට් එක තමයි කරන්න බැරි මොකද ඒක පටන් ගත්තොත් මොන හරි කරලා ඉවරලා ඒකට ඒ ට්‍රැක් එකට දාගත්තොත් ඉතින් යන්න පුළුවන්. ඒ උනාට ට්‍රැක් එකට දැන් මට මේක ට්‍රැක් එකට දාගන්න බෑ. ඉතින් ඒක ඉතින් මම හිතාගත්තා හරි. මෙහෙම ගියොත් ඉතින් මම හොඳට ප්‍රශ්න වෙනවා. දැන් ටික ටික ડિප්‍රෙෂන් වගේ ඒකන ඒකන වගේ එන්නේ. ඉක්මන ඩොක්ටර් හම්බෙන්න ඕන කියලා ඉවරලා දැන් මේක අමිතින් يعني ડોક્ટર හම්බෙන්නත් කල් දාන්නේ يعني අකමැත්තක ඉන්නවේ ඒක අමතක වෙලක් නෑ ලොකුම දේ තමයි ඒක අමතක වෙලා නෑ නෑ අමතක වෙලා නෑ මට හිතනවා නෑ මේට කලින් මේ ටික කරන්න ඕන දැන් මේක කරන්න කලින් මම මේ ටික කරලා මගේ මේ ටික හදාගෙන ඉවරලා දැන් යා කිව්ව දේවල් වලින් මේ ටික මන් තාම කරන්න බැරිවෙත් නෑනේ එහෙම මොනා හරි කවදාකට කරෙන්නේ නෑ ඉවර වෙන්නේ නෑ නෙවෙන්නේ මේක කියලා දැන් ඉතින් හිතාගත්ත නෑ හරි ඔහොම කරලා කරොත් ඔක වෙන්නේ නෑනේ ඒකත් දැන් දන්නවනේ ඒක ඒක දැන් නෙවෙයි ඒක ඊළඟ සැරේ දැන් දන්නවා ඒ උනාට ඒක ඔටෝමැටිකලි මේ පැත්තට පුෂ් වෙනවා දැන් මම ගිහිල්ලා කරලා හම්බෙනවා කියලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. අපොයින්ට්මන්ට් එක දාගත්තේ ජූනි මාසේ දෙවෙනිදා. ජූනි මාසේ දෙවෙනිදා තමයි අපොයින්ට්මන්ට් එක දාගත්තේ. එකක් දාගත්තා මේ ડોක්ටර් අල්ලගන්නත් පොඩ්ඩක් අමාරුයි. මතකනේ අපි කතා වුණා මේ මැයි මාසේ මුල හරිය තමයි මම බුකින් එක මේ channel කරේ. දැන් date එක තමයි ජූනි 2. එදා දැන් එතකොටත් දැන් සති දෙකක් විතර ගිහිල්ලා ඉවරලා දැන් මොකද ඕක ඕන වෙද්දි මට දෙපිච්ච mentality එක දැන් එක්තරා ආකාරයෙන් වෙලා හරි කමන්නේ දැන් මෙතනින් entry point එකක් කරගෙන මට මොකක් කර divert කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා ගියා එදා නැත්නම් එදා ඩොක්ටර් නේ ඒ session එක මොකක් හරි ඉඳලා වැරදිලා තමයි අර මේ ඊ channel එකේ open වෙලා තියෙන්නේ ඩොක්ටර් ලංකාවෙත් නෑ ලංකාවේ නෑ ඒ පරිදි මොකද හරි නම් මේ මොකද්ද කරන්න පුළුවන් කිව්වම කිව්වා හරි 19 වෙනිදාට තියෙනවා ඒ session එකක් එදාට එන්න එදාට දාලා දෙන්නම් කියලා. දැන් හැබැයි ඉතින් එදා මට දැන් උදේම වන්න ගිහලා ගියා ඒකට පොඩ්ඩක් පරක් වෙලා ගියේ. ඒත් ඇත්තම කිව්වොත් පැය කාලක් විතර පරක් වෙලා. හැබැයි දැන් අර කේස් එකේ හින්දා ඒක නෑ. දැන් මගේ අතන පොඩි වොයිඩ් එකක් ආවා දැන්. මොකද මම එතනින් එහාට දේවල් ටික ප්ලෑන් කරන් හිටියේ මේ හම්බෙන ඉන්ස්ට්‍රක්ෂන් මත මොනාත් එක්කද මම වගේ ඉතින් ඊළඟ ස්ටෙප් ටික ගන්න කියලා කරලා. දැන් ඉතින් එතන එකපාරම වොයිඩ් එකක් මේ වුණානේ. හැබැයි ඉතින් මම අර ෆුල් එනර්ජි ටික දැන්. අර ඒකට මම රෙඩි වෙලා මම දැන් ඒ දවස් ගානක් තිස්සේ ප්‍රිපෙයාර් කරනවා මම මොනවද දේවල්ද කතා කරන්න ඕන ඔහොම කියලා හිතලා දැන් ඒක හින්දා ඊළඟ සති දෙක ඇතුළත මම මගේ වැඩ සෑහෙන ප්‍රමාණයක් කරගත්තා දැන් ඒක මොකද අතරින් පොඩි ඉස්සරහට ඒකේ දැන් අර 19 වෙනිදා ගියා 19 වෙනිදා ගියාම එදත් ඩොක්ටර් හම්බෙන්න බැරුණා මොකද එදා මට හම්බුනේ අන්තිම හරියටම බලන්න
ඒ කියන්නේ මම දැන් එදා මුලින්ම නම්බර් 1 තමයි මම චැනල් කරලා ගියේ. ඒකට ડોක්ටර්වත් හොඳ ෆ්‍රෙෂ් පිට හම්බෙන්න පුළුවන් කියලා. දැන් අතන මට 25ක් විතර හම්බුනේ ડોක්ටර් දවසට 20 දණයි බලන්නේ. 25 නම්බරේ හම්බුනේ මම යද්දි 10 මම යද්දිගෙන ඉඳලා පැයක් එකමාරක් ඉඳලත් ඉවර වෙලා බලද්දි එතකොටත් 18. දෙරුණා දැන් හිටියොත් එහෙම මටත් බඩගිනි ආරේ මේ දැන් මගේ උළුවෙත් මේ මේ මගේ කියන්නේ සෙන්ස් ටික යාගෙන එනවා. හවස ගොඩාය වෙලා එතකොට මහන්සි මේ මං හිතාගත්ත දැන් ගිල්ල එතනට ගිල්ල කතා කරන්න කිව්වා. දැන් මේම වැඩේ දැන් මට මේක වෙන දවසකට දාගන්න බැරිද මට මේක ගැන සැටිස් නැහැ කියලා. පරේ ඒගොල්ලෝ කිව්වා හරි එහෙනම් ඔබ ආයෙන ජූලි 3 වෙනිදා. දැන් අනිද්දානේ 3. අද පළවෙනිදාද 29ද 30ද? හරි 30ද මට තව දවසක් බදාදර. එදාට එන්නේ කියලා ඉවරලා. දැන් එතකොට අපි ඊකෙම ආයි පාරක් කික්කක් හම්බුණා. මම කල්පනා කරේ හැමදාම ડોක්ටර්ව හම්බෙන්න නිකන් ගිහින් දෙනවා. ඒකත් ඇදේ නේ. ඊකටවත් යන්න ගියා. මම නිකන් channeling එකට ගිහිල්ලා වරෙන් නිකන්. එතනට ගිහිල්ලා වර. හැබැයි ඒකෙන් මට හම්බෙනවා පොඩි මේ ඊළඟ වැඩ ටිකට ફોકસ කරගන්න දෙයක් නෙමෙයි. දැන් ඔක දැනගත්තනේ. ඒකින්ද තමාරට ඉස්සරහට ඒක නැති වෙයි. ඒනට අර මොකක් හරි අලුත් දෙයක් හැම වෙලාවෙම ඒක තමයි. يعني දැන් ඔය ඒකට මොකක් හරි ක්ලික් එකක් දාලා හැම වෙලාවෙම අලුත් චැලෙන්ජ් එකක් හදාගන්න නම් මම නම් කරන්නේ. චැලෙන්ජ් එකක් හදා. ඉතින් මේ දැන් ගොඩක් වෙලාවට කරගන්න විදිය තමයි මට තේරෙන්නේ නැත්තේ. දැන් අතර මට ගොඩක් පොඩ්කාස්ට් එක හෙල්ප් වෙනවා. එතකොට දැන් හැම වෙලාවෙම හැම වෙලාවෙම මේ අලුත් මාතෘකාවක් තියෙනවනේ කරන්නේ. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා මම මේ දැන් සංජයගේ channel එකේදී එයා ඒක දිනේ දාගෙන කරාම යන්න එපා අනිවාර්යෙන්. එතකොට ඒක කරනවා. මගේ එකේදී වෙන්නේ මම slide උත් හදාගෙන කතාවත් හදලා ඔක්කොම කරලා මේ camera එක on කරලා record කරන ගාන කරන්න. ආ ඒක ඒක document එක හම්බ වෙන්නේ ඒක ටික හම්බ කරන්නේ. ඔය ඔක මම කිව්වා අර මේ මම දැන් writing කරනවා නේ. කතාවක් ලියන්න ගත්තා. සමාලෝචනය කරන්නම රිසර්ච් එක කරලා ඔක්කොම කරලා ඒක කරලා ඒක කරන්න විතරයි තියෙන්නේ. ඒ කරන කාලේ කිසිම ડોපමින් එකක් නැහැ. නෑ. ඒක මොකද රිසර්ච් එක කරන එක තමයි ડોපමින් හිට් එක තියෙන්නේ. ඒ හින්දා එතනින් ඒක ඉවරනෙන් පස්සේ ඒ වැඩේ කරන්න බෑ. ඉතින් මම ගොඩක් කලාවට ඒක කරන්න ඒක තමයි වෙන කාගේ හරි help එකක් තියෙනවා. Help ගන්න බෑ. Help යන්නේ. ඒ කියන්නේ break කරන් යන්න මොකෙක් කරන්නේ. එහෙමත් ඕනේ නෑ. මං කියන්නේ අපිට හොඳම ක්‍රමේ අපි එතනින් නවත්තලා එතනින් හැට අදගෙන යන කාට හරි දෙන්න ඕන project එක. පෑන් කරලා මේවා කරලා කළා නවත්තල උට දෙනවා කරන්න උන් කරගෙන යන්නේ මොකද බෝරින් රිපීටිටිව් වැඩ අපිට කරන්න බෑ එතකොට හැම වෙලාවෙම ජොබ් එකේදී try කරන්න ඕනේ රිපීටිටිව් නැති අලුත් දේවල් කරන්න දැන් මම IT field එකේදී මම සර්වයිව් වුණේ ගොඩක් වෙලාවෙදී R&D එක මම ඉල්ලලා ගන්න මට ජොබ් එකේ පාවරා දෙන්නේ නැහැ එතකොට අනිත් උන් R&D වලට කැමති නැහැ උන් කැමති රිපීටිටිව් සේෆ් zone එකේ මම කැමති challenge බාරගෙන වෙන එකක්වත් බාරගන්නේ නැති එකක් කරන්න ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මේ අනිත් දෙනුත් කැමති මම ඒවා ඉල්ලගෙන කරන එකට මමත් කැමති අරින්නේ උන් කරපුවම උන්ට දීලා බේරලා ඉන්න ඒක හිඳ ප්‍රශ්නේ නැහැ මට චාන්ස් එකක් තියෙනවද මං දැන් මං මේ මංද මං ආ මගේ ජොබ් ජර්නි එක කියලා හිටියොත් මගේ ජොබ් ජර්නි එක මේ මගේ මං මතක විදිහට දැන් මේ 14 වෙනි හරි 15 වෙනි හරි ජොබ් එක මම තාමගේ ජොබ් එක නේද පළවෙනි මං මේ කැරියර් එකේ මං සර්වයිව් වෙන්නේ මොකටද අවුද්ද වැඩි මට මුරුඩ අවුරුද්ද වැඩිම නෝ මම මගේ තාම පළවෙනි ජොබ් එකේ යවලා ඉන්නේ සාමාන්‍ය එජිඩිටි කට්ටිය ජොබ් මාරු කරනවා විවාහ දෙක තුනක් කරගන්නවා තාම මේක කරන්නේ අපි තුන්දෙනාම එක්ක කරන්නේ මුරුදර බැඳ මිනිස්සු ඉන්නේ ඔව් මමත් තාම දෙවෙනි ජොබ් එක දෙවෙනි නෙමෙයි තුන් තුන වගේ නේ තුන තාම දෙවෙනි කියද්දි මම කතා මගේ ජොබ් ජර්නි එකුවත් මම ඉස්සෙල්ලාම ග්‍රැෆික් වලින් පටන් ගත්තා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියන්නේ ඉතාලම චූටි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඇඩෝබ් ෆොටෝෂොප් මේ අර මිනිස්සු බලවේ අපි නාව මේ කියලා මොකද මිනිස්සු ඊට පස්සේ තමයි මේ එඩිට් දිනවල මගේ ළමයා කසාද දෙක තුනක් ඒක මෙහෙමයි ඒක වෙන්නේ ADHD කියලා අඳුරගන්න නැති වුණාම සහ පාර්ට්නර් ADHD එක්කෙනා තේරුම් ගන්න නැති වුණාම මොකද දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පාර්ට්නර් හිතනවා මෙයා කෙයා කරන්න නැහැ කියලා මොකද දෙයක් කිව්වට වෙලාවට කෙරෙන්නේ නැහැ හිතලා දෙයක් අරගෙන ඇවිල්ලා මුකුත් කරන්නේ නැහැ. ඒ වෙලේ අර සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙනවානේ නිකන් ගෙදරට එනකොට මොකක් හරි කෑම එකක් අරන් ඉන්න ඕනේ. එහෙම අර එහෙම දේවල් ගොඩක් වෙලාවට ඉඩිටියකින් වෙන්නේ නැහැ. එතකොට තමයි අර කන්ස්ටන්ට් අර කනෙක්ෂන් තියාගන්න ඕනේ. ඒ කියන්නේ අවුට් ඔෆ් සයිට් අවුට් ඔෆ් මයින්ඩ් කියන ඉවරලා මේ කොටේ මං අහලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමද අපිද වැඩ කරන්න ගියාම ફોકસ එකේ ඉන්නවා නම් අපිට ගෙදරට කෝල් කරන්න මතක් වෙන්නේ නැහැ. නෑ. හරිද? මැසේජ් එකක් යවන්න මතක් වෙන්නේ නැහැ. ඉතින් ඕක රිලේෂන්ෂිප් එකේ නේද අර රිලේෂන්ෂිප් වලදී දන්නේ ආ චූටි වෙලා වයි ආ ඒක ඒක වෙන්නේ නැහැ ඒක චූටි වෙලා දාගත්ත මේ මැසේජ් එක දැම්මොත් ඉතුරු වෙලා ටික වෙන්නේ නැහැ ඩයග්නෝස් එකේ වැදගත්කම තියෙන්නේ ඒක ඔයාලා ඩයග්නෝස් එක හරියට තියෙනවා නම් ඔයා දන්නවා මේක මෙහෙමයි කියලා ඔයාලා පාර්ට්නර්ව දැනුවත් කරන්න පුළුවන් එතනින් එහා එතනින්ම ප්‍රශ්න ගොඩක් විසඳෙනවා
මොකද ප්‍රශ්නේ පටන් ගන්න කියලා කරන්නේ නැහැ කියන්නේ. ඔව්. අනිත් එහෙම තේරුම් ගන්න බැරි මනුස්සයන් නම් ඒ එහෙම එකක් කරගන්න එපා. ඔව් ඔව්. ඒක ඒතර කොහොමද ඩිවෝස් එකකින් තමයි තාම මේ ඊට පස්සේ දැන් ග්‍රැෆික් ඩිසයින් වලින් පටන් අරගෙන ඊට පස්සේ මම ෆයිනල් ආටිස්ට් කෙනෙක් කියන්නේ print out වලට out කරන්න කලින් පොඩි ඉන්ටර්ප්‍රෙෂන් එකක් ගන්නවා බලන්න. ඔය ප්‍රශ්නේ ඇත්තටම මම හිතන්නේ ADHD විතරක් නෙවෙයි ගොඩක් න්‍යිරෝ ඩයිවර්ජන්ට් හැමෝටම තියෙනවා. ඒ කියන්නේ ඔටිසම් ඒ වගේම තියෙනවා බයිපෝලර් ගොඩක් තියෙනවා. මම ෆොටෝග්‍රැෆි වලට ගියා. ෆොටෝග්‍රැෆි වලින් ජර්නලිසම් වලට ගියා. මම මේ ජොබ් කරපු තැන් නැතුව මම කරපුවා ජර්නලිසම් වලින් ඉතින් මම වෙබ් ජර්නලිස්ට් කෙනෙක්. ඊට පස්සේ මම ආයේ UI UX වලට UIX ඉගෙනගෙන ආයෙ JavaScript ආරම්භ වගේ ඉඳලා Angular ආරම්භ කර කර ඉඳලා ආයෙ social media marketing වලට ගියා. social media marketing වලින් content writing වලට ගියා. දැන් advertising වල ඉන්නවා. මෙතනින් ආයෙ මම coffee shop එකක් දායිද වැඩේ කරත් තියක් දායිද කියලාත් මම හිතන්නේ නැහැ. දැන් මට මෙතන තන තියෙන අර තියෙන්නේ මට හැමදාම අලුත් challenge එකක්. මේ දැන් කරන job එක. ඒ හින්දා තමයි මම මෙතන මෙච්චර කාලෙ සය වෙලා ඉන්නේ. මේකත් අර boring වෙන level එකට ආවට පස්සේ නවතින. මේ චැලෙන්ජින් එක හදාගන්න පුළුවන් ජොබ් එකක් හොයාගන්න එක තමයි ගොඩක් කාරේ ADHD කෙනෙක්ට තියෙන ගොඩක්ම වාසි. ඉතින් මේ ඒක ජොබ් එක ඇතුලේ ක්‍රියේටිව් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් ජොබ් එක කරගෙන යන්න අමාරුයි. ඒ වගේම දැන් ඔය අපි මේ කට්ටිය මේ ෆ්‍රීලි මේ අපිට ADHD තියෙනවා කියලා කිව්වට ඔයගොල්ලන්ට ඩයග්නෝස් එකක් තියෙනවා නම් ඒක මේ කම්පැනියට වගේ කියනවද නැද්ද කියන එක ඔයගොල්ලෝ දෙතුන් පාරක් හිතලා තීරණය ගන්න. මොකද ඒක මේ බෑඩ් විදියට, ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක වැරදියට, මොකක් හරියට තේරුම් අරගෙනම ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ නැහැ. HR එකට කාටවත් කියන්න ඕනේ නැහැ. ඔක කම්පැනි එකකට විතරක් නෙවෙයි. ඇත්තටම ගත්තාම මේ සමාජෙම තියෙන විදිහක්. ඒ කියන්නේ mental disorder එකක් කියව ගමන් කට්ටිය අමුට පිස්සු කියලා බලන විදිහ. තාම ලංකාවේ පිස්සු කියන නේම් එකම තමයි. ඒ නැත්තම් reliable නැහැ කියලා වගේ අදහසක් එනවා. ඒ පොඩි පිස්සුවක් තියනවා මේක හරි හිතන්නේ. ඒ කියන්නේ මේ මනුස්සයා mentally unstable. මෙයා මත අපිට depend වෙන්න බෑ. එහෙම මොකක් හරි ඒ වගේ මේකක් තියෙනවා. දැන් අපි අර කතා වෙච්ච කොට කතාව දැන් කියමුනේ මං කියන්නේ. දැන් මේ වෙලාවේ ඒක හරි කියන්නේ. හරි ඒ කියන්නේ බස් එකේ කතාව මම සත්තට කියලා දිනුනේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ සාමාන්‍ය මනුස්සයෙක් වගේම තමයි දැන් බැලුවට කිසි වෙනසක් මම හිතනවා අපි තුන්දෙනාගේ පේන නැතුව ඇති කියලා. හරිද? දැන් බස් එකට ගිහිල්ලා අපි බස් එකේ බෙල් එක ගහ ගන්න ඕනනම් අත උස්සලා බෙල් එක ගහනවානේ. හැබැයි සමහර මිනිස්සුන්ට ওই බෙල් එක ගහගන්න බෑ. මොකද ඒ මිනිස්සු කොටයි. සත්තර මුඩක් කොටයි උනාට. මට බෙල් එක ගහගන්න පුළුවන්. ඒත් සමහර මිනිස්සු ඉන්නවනේ අපි දුන්නා අපි Game of Thrones එකේ කවුද මෙයා? Tyrion Lannister. Tyrion Lannister. ඒ වගේ මනුස්සෙක්ට බස් එකට ඇගලා බෙල් එක ගහන්න බෑනේ. හරිද? දැන් ඒ මනුස්සයා බස් එකකට නැග්ගොත් එහෙම ඒ මනුස්සයා ළඟ ඉන්න කාට හරි කියනවා මේ පොඩ්ඩක් බෙල් එක ගහලා දෙන්න බෑයිද කියලා දරලා. එතකොට ඉතින් කවුරුවත් ඒක ප්‍රශ්නයක් අහන්නේ බෙල් එක ගහනවා. හරිද? මොකද ඒගොල්ලන්ට S2ට පේනවා මේ මනුස්සයාට ෆිසිකලි මේ වැඩේ කරන්න බැරි. මේ මනුස්සයා පොඩ්ඩයි කියලා S2ට වඩා වෙනස්. මෙයා ඒගොල්ලන්ට වඩා වෙනස් කියන එක මෙයාගේ ෆිසිකලි S2ට පේනවා. ඒක තර්කානුකූලව ඉගෙනගෙන පැහැදිලි කරලා කියන දෙන්න දෙයක් නැහැ. ඒක කියන්න දෙයක් නැහැ. අරයට මෙහෙමයි මගේ උසාවියේ ඒකින්ද මට මේක කරන්න බැහැ. හැබැයි දැන් ඇටෙන්ෂන් එක තියාගන්න බැරි කෙනෙක්ට මේ ඇටෙන්ෂන් එක මේ මනුස්සයාගේ ඇටෙන්ෂන් එක යනවා. තියාගන්න ඇටෙන්ෂන් එයාට වෙලාවට එන්න බෑ. වෙලාවට එන්න බෑ. හරිද? අයියෝ කරන්න බැරි මේ උඩ උඩෙන් නැගිටලා විනාඩි 10ක් කලින් නැගිටලා එන්නකො. ඒකත් අර බස් එක බෙල් එක ගන්න බැරි එක වගේ තමයි. ඒක අපි කොච්චර හිතුවත් කොච්චර ට්‍රයි කරත් මොන උනන්දු ඕනකම තිබුණත් වෙන්නේ නැහැ. ඒක සරල අපි අර කලින් ගත්ත මේකෙන් තියරින් හිතුවටින් ඩොපමින් වලින් හිතුවටින් නෝමල් කෙනෙක්ට ඩොපමින් ඔල්රෙඩි තියෙනවා මොලේ අවශ්‍ය ප්‍රමාණය ඒ වැඩේ කරන්න අවශ්‍ය Java. අපිට ඒ Java නෑ. එතකොට ඒ Java නැතුව අපිට ඒක කරන්න හිතෙන්නේ නෑ. මේක බලෙන් අපි ගන්න ඕන අමුතුම effort එකක් ගන්න ඕන. අර උදේට ඇදෙන්න ගිටින්න එක හරි අමාරුයිනේ. ඔව් දැන් මීයන් යොදාගෙන කරපු පරීක්ෂණයක් තියෙනවා. ඩොපමින් ඒගොල්ලන්ගේ ඒ ජෙනරේට් කරන මං හිතන්නේ මොකක් හරි කොහොම හරි ඒගොල්ලන්ට ඩොපමින් ඩිප්‍රිවේට් කරලා. ඒ ඩොපමින් එන්නේ නෑ. හරිද? හැබැයි කට ගාවටම කෑම එකක් තිබ්බොත් කනවා. කෑම එක මෙහෙම පොඩ්ඩක් දුරින් තිබ්බොත් මුන් ගිනයි මේ ගිහිල්ලා කන්නේ. බඩගිනිනවා. හැබැයි ළඟින් තිබුණකින් සම්පූර්ණයෙන්ම කන. ඒ කියන්නේ යාළුවා ඔව් ඒක කෑම කන්න අකමැත්තක් නෑ උගේ. ඌට කෑමක ගාවට යන්න එනර්ජි එක නෑ. එනර්ජි එක නෑ කියන්නේ ඌගේ මේ ශාරීරික ප්‍රශ්නයක් නෑ. ඩොපමින් විතරයි ප්‍රශ්නේ. ෆිසිකල් බොඩි එක කේපබල්. ඔව් ඒ වුණාට බ්‍රේන් එකෙන් එකට අවශ්‍ය කමාන්ඩ් එක දෙන්න තරම් මේක ස්ලිප් කරන්න පටන් ගන්න තරම් බ්‍රේන් එක නැති නෑ. ඌක තමයි ප්‍රශ්නේ. ඕකේ ඉතින් ඕක ඒ වුණාට ඉතින් කාටවත් ඇස් දෙකට පේන්නේ නැත් නෑ. කන් දෙකට ඇහෙන්නේ නැත් නෑ. අනේ මට ගිහිල්ලා ඉවරලා මේක කරලා තියන්න පුළුවන් නම්
හැබැයි මෙහෙම දැන් ඔය අම්මලා එම අම්මෝ මට පොඩි කාලේ ඉඳන් ටීචර්ලගෙන් එහෙම ඇහිච්ච ඒව මතක් කරන මතක් කරලා කියන්න ඒ කියන්නේ ඒක වැඩකුත් නැහැ ඉතින් ප්‍රෙසන්ට් එක්ස්පීරියන්ස් නෙමෙයි ගොඩක් වෙලාවට මට ඕකේ දෙපැත්තක් තියෙනවා දැන් මම සමහර සබ්ජෙක්ට් වලට මම කැමති කියන්නේ දැන් මම සිංහල වලට කැමති මම IT වලට කැමති මම චිත්‍ර වලට කැමති මම දෙමළ වලට කැමති නැහැ මම සයන්ස් වලට කැමති භූගෝල වලට කැමති නැහැ ඒක ඒකව තියෙනවා මං කැමති සහ මටේ වැඩේ මට සබ්ජෙක්ට් එක මං ඉන්ට්‍රෙස්ට් සහ මටේ එක ත්‍රිලින් නම් ඇටෙන්ෂන් දෙනවද මට ගිහිල්ලා මම වැඩිපුර වැඩ කරනවද මට වැඩක් නැහැ ටීචර් කෙනෙක් ඕනෙත් නැහැ මට පොත් ටෙක්ස්ට් බුක් එක කියවලා හරි වැඩ කරන්න පුළුවන් කැමති නැත්නම් කැමති නැත්නම් දන්නා ගැහුවත් මොනා කරත් මං වැඩ කරන්නෙත් නැහැ මට බෑ ඉතින් මං දන්නේ මේ පොඩි කාලේ ඉඳන් දන්න ADHD අලියෙක් ඉන්නවා මේ මගේ වයසමයි මම ඔගෙන් ඉගෙන ගත්තා ඊපස්සේ මම ඊට පස්සේ මෙන්ටින් චැට් කරලා ඇහුවා මේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා ගමන් නැද්ද ඇහුවට වාට මේක තියෙනවද කියලා. පොර කිව්ව උ කියලා. මේ මම ඇත්තට පොර දාන්න. ආ දන්නගෙන නෙවෙයි. ඔයා සමහරට දන්නේ නැති. මේ ඔයා කියන්නේ මගේ වයස එක්ක නේ. වෙනාද මේ ඊට පස්සේ මේ පොරගේ A level result එක A 2යි F 1යි. මගේ A level result එක B 1යි C 1යි F 1යි. ආ ඔය වගේ එන්න එක කෙමිස්ට්‍රි මන්ට පේන්නම බා. ආ ඒ හරියට කෙමිස්ට්‍රි තමයි. F එක කෙමිස්ට්‍රි. අනිත් දෙකට A. මැත්ස් වලට A. ෆිසික්ස් වලට A. සෙකන්ඩ් ට්‍රයි කරා මැත්ස් වලට A. ෆිසික්ස් වලට B. කෙමිස්ට්‍රි වලට A. පාඩම් කරන්න එම බෑ. බෑ. ඒ යාට එක්සයිට්මන්ට් එක තියෙන එක තමයි කරන්න ඕනේ. නෑ ඒතර පැහැදිලිවම තේරෙනවා ඒ එයා හයි IQ ඩයල් එකක් මම ඔය කියවේ එක නා. පටම අයිඩිය එකක් තියෙන කෙනෙක්. හැබැයි යාට වෙන න්‍යිරෝලොජිකල් ඩිසීස් මේ ප්‍රශ්නක් තියෙනවා. ඒකෙන්ද අර මේ සෝෂලි ටිකක් ඔක්කොට. මේ හැබැයි ඉතින් IQ එක කිසි ප්‍රශ්නයක් නැහැ. අර වගේ සමහර තැන්වලදී හැමදේටම ෆේල්. දැන් මේ කට්ටිය බය වෙනවා. ඉතින් මෙහෙම කිව්වම ළමයින්ටත් මෙහෙම ප්‍රශ්න ADHD තියෙනවා නම් මගේ ළමයාත් මෙහෙම වෙයිද කියලා නේ. එතකොට මම නම් කියන්නේ ගොඩක් දුරට exercises ඊගාවට හෙල්පින් පේරන්ට්ස්ලා ඉන්නවා නම් පාර්ට්නර්ස්ලා ඉන්නවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඔක අන්න අර යාළුවා කිව්ව කතාව මම මතක් වුණා. මේක තියනවා කියන්නේ හැරෙට අපිට නෑ ෆෙරාරි එකක් තියනවා. හයි ස්පීඩ් යන්න පුළුවන් මාරම. ඔක ડોක්ටර් කේගේ මේ එක්සැම්පල් වගේ යාළුවා මම දැන් ડોක්ටර් කේගේ තියෙන මේව බලලා ගමු කියන්නේ. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ යාළුවද? නැතුව ඉතින් නැතුව හදාගත්තා ඔනේ. අපිත් කොයින් කොර අවුල. බ්‍රේක් නැති ෆෙරාරි එකක් තියෙනවා. බ්‍රේක් නැති ෆෙරාරි එකක්. මෙඩිසින් කරින් කරන්නේ ඔකට අවශ්‍ය වෙලාවට පොඩි බ්‍රේක් එකක් ගහගන්න අපිට මේ ඒ කියන්නේ මේ කුස් බයිසිකල් එක බ්‍රේක් තියෙන ෆෙරාරි එකක් තියෙනවා. ආ ඔව්. එහෙම තමයි යන්නේ. ආ ෆෙරාරි එකක් වගේ යන්න පුළුවන්. මේක බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන්නේ. අපිට ඕන වෙලාවට බ්‍රේක් ගහගන්න බෑ. මෙහෙමයි. තව දෙයක්ත් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් এডুকেෂන් දීමුණත් මේ 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 ප්‍රොෆෙෂනල් දීමුණත් යම් ඇචීව්මන්ට් එකක් තියෙනවා අපි තුන්දෙනාගේ. හැබැයි සමහර කට්ටිය ඉන්නවා IQ එක ඉතර හොඳ නැති කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට කම්පෙන්සේට් කරගන්න බෑ වෙන දෙයකින්. ඒ වගේ කට්ටිය ඉන්නවා ADHD අය මේ ජීවිතේ ගොඩක් දුරට ෆේල් වෙනවා. කියන්නේ හොඳටම ෆේල්. තමන්ගේ පැෂන් එක අඳුර ගැනීම ඉතින් ඒක ලේසි නෑ විශේෂයෙන්. අන්න ඒකයි සමහර අපිට බ්ලෙන්ඩ් වෙන්න අමාරුයි. අපිට කියන්නේ බ්ලෙන්ඩ් වෙන්න හිතලා බ්ලෙන්ඩ් වෙන්න පුළුවන්. මම දැන් බ්ලෙන්ඩ් වෙනවා කියලා. හැබැයි ඒ වුණාට නැති. ටික වෙලා ගියාම ඒ එනර්ජි එක මේ වෙලා අනේ මේ ප්‍රෙටෙන්ඩ් කරලා හදන්නේ නැහැ මං යනවා කියලා. කියන යනවා. උඹලා ඕන එකක් කරගන්න මම ඒ කියන්නේ මගේ පැයකට වඩා එනර්ජි එක දාගෙන බෑ. ලෝකේ පෙරණුවත් කමක් නැහැ කියලා ඉවරලා ඒ කියන්නේ එහෙම වුණාම සම ඒ කියන්නේ ගොඩක් කට්ටිය එහෙම වයිබ් වෙන්නෙත් නැහැ. දැන් එතකොට දැන් මේ අපි අර ඉන්සොම්නියා ගෲප් එකේ මම කියාගෙන ආපු එක මට අමතක වුණා හැමෝම. දැන් අපි ඉන්සොම්නියා මේ ගෲප් එකේ ඉන්නේ සෙට්ුනේ. එතකොට සෙට්ුනේ නෙමෙයි. ඔඩි ඉන්ටරප්ෂන් එකක් කරනවා. අපේ කන්වර්සේෂන් එක යන්නේ මචං අර කොණ්ඩයක් වතුරක්. මෙහෙම කෑල්ලයි මෙතනින් කෑල්ලයි ආයි මෙතනින් ඇවිල්ලා මෙහෙම කෑල්ලයි. දැන් ඉඩි සීලා එක්කනට නම් මේක හරි වෙන්නකොට ඉඩි සීලා. මේ මොකුත් ඔන්නේ මේක ඇහුවම තේරෙනවා මේ කන්වර්සේෂන් එකක් තියෙනවා. මුල මැද අගක් කියලා එකක් නැහැ. මෙහෙම යනවා ආයි මෙහෙම එනවා. ඒ ඉන්සොම්නියා ඉන්සොම්නියා කියන්නේ ඇත්තටම මේ ADHD වල එක සිම්ටම් එකක්. මේ එතකොට මම මේ පස්සේ තමයි ඒක දැනගත්තේ. මම ඉන්සොම්නියා ගැන රිසර්ච් කරලා මම ස්ලීප් පාරම ඔක්කොම කරලා ඇත්තටම මේක ගොඩක් දාගත්තා. ගොඩ දාගත්තා. හැබැයි පස්සේ තමයි තේරුම් ගත්තේ මේක මේ ඉන්හෙරිටින්ලි ADHD අයට තියෙන ප්‍රශ්න ටිකක් කියලා. ඇත්තටම මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන් තරම් තියෙනවා උත්තර වලින්. ඒක ගැන පොඩි කතා ටිකක් කරමු හැබැයි. ඒ කියන්නේ දැන් මේක ADHD වලින් ගත්තාම ඇත්තටම වෙන මේ 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 මේ
ඩිරෙක්ට් වෙන ප්‍රශ්නයක් නෑ අපිට ඇටෙන්ෂන් එක දා ගන්න බෑ හරි ඉගෙන ගන්න බෑ හැබැයි ඉතින් අතේ පය වැඩක් කර කරලා හරි ඉන්න පුළුවන් හැබැයි වැඩේ වෙන්නේ ඒක හින්දා අපිට මිස් වෙන දේවල් එක්ක වෙන දේවල් ගොඩක් එනවා anxiety අපි anxious වෙනවා සමහර වෙලාවට ඒ කියන්නේ අපිට අර hyper active වෙලාවට ඒක දිගටම කරන්න බැරි නම් එහෙම අපි සෑහෙන්න anxious වෙනවා මේ අර එහෙම යනවා වගේ දැන් ඔබ වෙන්නේ හදනක ඉන්ටර්නෙට් නැති තැනකට ගිහිල්ලා මේ හොඳ අයිඩියා එකක් එනවා ලියා ගන්න පොලයක් අත් නැති කෙනෙක් මොකුත් නැහැ අන්න එතකොට anxious කියන්නේ හොඳට වෙනවා එහෙම නලියන්න හදනවා අරේට වේඩ ඇවිදිනවා ඒ වගේ ඊළඟට ඒ වගේම තමයි මම කිව්වේ දැන් බර ලයිෆ් එක ෆෝලින් අපාර්ට් වගේ අර මට කරන්න ඕන වැඩ සෙට් එකක් තියෙනවා එකක්වත් එක්සිකියුට් කරගන්න බෑ එතකොට සෑහෙන ඩිප්‍රෙස් වෙනවා ඒ වගේ ඩිප්‍රෙෂන් ඇන්සයිටි තව කිව්ව වගේ ඉන්සොම්නියා ඔය වගේ වෙන ට්‍රේන් එකක්ම එන්න පුළුවන් හැබැයි ඉතින් හැම එකටම රූට් කෝස් එක අරක තමයි ඒක එතනින් තමයි ඒක අල්ලගන්න ඕනේ නේද ඒක අල්ලගන්න එකත් ලේසි නෑ හැමෝටම ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ අපිතර කතා වුණේ මේ කියන්නේ සයිකියාට්‍රික්ලා පවා මේක මේ වැරදියට තේරුම් ගන්න ඕන කතාවක් නෙවෙයි හරිද ඒ කියන්නේ සමහර වෙලාවට මිස් ජජ් කරනවා මේක මෙයාට තියෙන ડિප්‍රෙෂන් ඔව් යාර ડિප්‍රෙෂන් තමයි දැන් ડિප්‍රෙෂන් හැදෙනවා මේ කෝස් එක ડિප්‍රෙෂන් හැදෙන කෝස් එක ADHD ඔව් දැන් මේ ඇත්තටම ડિප්‍රෙෂන් නෙමෙයි ගොඩක් වෙලාවට හැදෙන ඇන්සයිටි ලෝක ඇත්තටම මට තේරුම් ගත්තේ ගොඩක් ප්‍රශ්නේ මම හිතුවා මට ડિප්‍රෙෂන් දෙක මට පස්සේ තමයි ડિප්‍රෙෂන් නම් දුකක් තියෙන්නේ නැහැ මට කිසිම දුකක් නැහැ anxiety එකේ depression එකේ ලොකුම වෙනස මට තියෙන්නේ anxiety කියන්නේ දුකක් නෙමෙයි ජීවිතේ එපා වීමක් නෙමෙයි ජීවිතේ එපා වීමක් නෑ දුකකුත් නෑ හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා අවුලක් තියෙනවා ඒ කියන්නේ ඒක anxious කියලා මම මිනිස්සු මේ anxious කියලා කියන වචනේ මම අහලා තිබුණාට මට පස්සේ තමයි තේරුණා මට මේ තියෙන්නේ anxious කියලා ඒ anxious කියන එක කියන්නේ යමක් කරන්න ඕනේ ඒක කරන්න අවශ්‍ය දේවල් ටික නැති වුණාම හිතන්න අර මම කිව්වා ඒකයි අවශ්‍ය දේ නෙමෙයි කරන්න වෙන දේවල් ඔය ඒක ඒක ඔය ඒක වෙන කේසයක්. ඒක ඇන්සස් වලට අදාළ නැහැ. ඇන්සස් එක කියලා කරන්න බැරි කමක්. ඒකේ සේරම සයිඩ් ක්වෙස්ට් අර නැත්නම් සබ් ටාස්ක් කරන අවශ්‍ය තියෙන මේන්ම ටාස්ක් එක කරන්න නැතුව දැන් මට මේ දවස් ටිකේ මොන හරි එකට ස්ටඩි කරන්න තියෙනවා නම් ඒක නැතුව අර ඒක අභයයටම දාලා ෆුල් ඩීප් ක්ලීන් කරනවා ආයෙ නිකන් මේසේ මේවා දැන් අද මෙහෙන් ලෑස්තිලා මම මේ ගෙදර සිංක එක මදින්න ගත්ත දත් බුසුවක් අරගෙන මෙච්චර දැන් දවස් දෙකක් ගෙදර හිටියා ඔය මුකුත් කරේ නැහැ. රිලේටඩ් නැති වැඩක් කරන්න පටන් ගන්නවා. මේ ඒක මේකත් ඒකත් ADHD වල ලක්ෂණයක් නේද ඒක ඇන්ෂස් නෙමෙයි ඇන්ෂස් නෙමෙයි ඒ ඒක වෙන්නේ ඒ අදාර ඩෙඩ්ලයින් එක මේ මේ ඒක ප්‍රොකස්ටිනේෂන් පුළුවන් තරම් අපි ඒක අවොයිඩ් කරන්න බැරි තැනකට යනකම් පහු කර වැඩේ දෙන්නේ ඒක ඉන්ටරෙස්ටිං වැඩක් වුණා ඉන්ටරෙස්ටිං වැඩක් වුණත් ඒක වෙනවා ඒක මේ අනේ ඒක වැඩේ දෙන අපි ඉන්ටරෙස්ටිංද කියලා අපි දන්නේ නැත්නම් තමයි දැන් ප්‍රශ්නේ මේක ඉන්ටරෙස්ටිං නම් අපි සමහරවිට ෆස්ට් මොමන්ට් එකේම ඔක් කරලා දානවා ඔව් ඒක සමහර වෙලාවට මෙහෙමයි ඉන්ටරෙස්ට් නොවුනොත් තමයි මම නම් හිතන්නේ ඒක උඩට බර කරගන්න මේ මොනෝතින් අපිට ප්‍රෙෂර් පොයින්ට් එක එනකන් අපිට ඒක ඩෙඩ්ලයින් කොටිම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩෙඩ්ලයින් එක ඩෙඩ්ලයින් එකක් වෙනකම් ඉඳලා අන්තිමොත් හැබැයි සමහර වෙලාවට ඒක කරන්න යද්දි එතකොට ප්‍රෙෂර් එකයි අරකයි දෙකම එකහුව වෙලා ඊට පස්සේ වැඩේ ඉන්ටරෙස්ටිං වෙනවා එතකොට ටක්ටක් ගාලා වැඩේ හොඳට කරනවා වෙන පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට මට බිල්ඩ් අප් වෙනකන් ඉන්නේ නැහැ. ඔව් විනාඩි 5ක් 10ක් හරි ඒක පරක්කුයි ගොඩක් වෙලාවට. දැන් අපි මේ අවුල් දේවල් නේ කියපින්ද හොඳ දේවල් ටිකක් කියමුනේ. හොඳ දේවල්. ඔයගේ ප්‍රශ්න හොඳ කියන්න ගිහිල්ලා කතා කරන්න ගොඩක් හොඳ දේවල් මට වෙච්ච ඇත්තටම හොඳ දේ තමයි දැන් මට එක දෙයක් කරන්න බැහැ. එතකොට මම දේවල් ගොඩක් කරන්න try කරනවා අර ජැක් ඔෆ් එවරිතින් කියන්නේ. ඒක මගේ තියෙන හැමතැනම බයෝගෙත් තියෙන්නේ ඕක. ඒක ස්පොට් ටෙක්කුත් පුළුවන් කෝඩින් ටෙක්කුත් පුළුවන් ග්‍රැෆික් ටෙක්කුත් පුළුවන් ලියන්න එක මොකක් හරි වෙලා අපොකැලිප්ස් එකක් ආවොත් එහෙම සර්වයිව් වෙන්න නේද ඕන තරම් දේවල් ඕන තරම් දේවල් මාත්‍යම ඔයයි කතාවක් කියන්නේ කියන ඒක තමයි මට හම්බෙච්ච ලොකුම වාසි ඒ කියන්නේ ඒක ගොඩක් දේවල් යම් තරමක් දුරට දන්නවා හැම දෙයක්ම පොඩ පොඩ දන්නවා ඔක්කොම දන්න එකක්වත් නැහැ ඔක්කොම දන්න එකක්වත් නැහැ මේ ඔයාල මොකක්ද මේ ඒක ඒ කියන්නේ මේ මේ මගේ ප්‍රොෆයිල් එකට ගිහලා නේද මේක හේව ඒක හොයාගන්න මට මේ අයි දවස උදාම ඇඩියෝගේ ජැක් ඔෆ් එවරිතින් මාස්ටර් ඔෆ් නතින් කියලා හැබැයි මං හිතන්නේ එතකොට ADHD කියන වචනේ අහන්න කලින් නෑ කලින් ඒ කලින් ඉඳන්ම මම ඒක තමයි දැනගත්තේ මම ADHD කියලා අතරත් අහලා දැන් මට මේ ළඟදී මම ඉන්ටර්වයුව එකට ෆේස් කරා මේක හොඳක්ම නෙවෙයි හැබැයි ඉතින් මම ආයෙත් පොඩි ඩවුන් සයිඩ් එකක් කියලා දන්නේ හැබැයි ඒකෙන් මම ගන්නම් තියෙන හොඳ එක නේ දැන් එතනදී මේ ඉන්ටර්වයුව එකේදී මට ඇත්තටම ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ හේතුව ඒගොල්ලෝ ඩියන් අර අහව ප්‍රශ්න ගොඩක් ඩිරෙක්ට් නැද්ද නෑ නෑ එහෙම නෙවෙයි ඒගොල්ලෝ හැවුවා දැන් PHP 8.2 වලදී මෙහෙම නේ නල් සේවර් එකට ගිහලා ආව ඒකෙන් මොකද කරන්නේ 8. කරේකදී මම ආවා ඒක මොකද්ද ඊළඟට ලේසි ලෝඩින් කියන්නේ මොකද්ද ඔය වගේ සරල ප්‍රශ්න ටිකක් ඇහුවේ හරිද වැඩේ දින්නේ ඔය කිසි දෙයක්ට මට උත්තර දෙන්න බෑ හේතුව මම පාඩම් කරලා නැහැ හැබැයි
ඉන්ටර්වියුවෙන් පස්සේ මම බාද්දි අනේ මේ සේර හැමදේම මම යූස් කරලා තියෙන මේ කන්සෙප්ට් සේරම දන්නවා. හැබැයි ඒවට කියන වචන මම දන්නේ නැහැ. ඒකයි අනිත් එක අර දේවල් හොයලා මතක තියලා පාඩම් කරගන්නවා කියලා එකක් නැහැ. හැබැයි ටාස්ක් එකක් හම්බුනොත් මට මොකක්ද ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය ඕන දුරක් ගිහිල්ල කරලා පොළොව පෙරලලා හරි හොයලා ඉවරලා ඒ වැඩේ කරගන්න පුළුවන් ලෙවල් එකකට ගන්න පුළුවන්. හැබැයි ඒකට අර සේරම දේවල් ටික මතක තියාගන්නවා කියලා එකක් නැහැ. ඉතින් දැන් තියෙන වාසිය තමයි මට වැඩක් කරන්න තියෙනවා නම් වැඩක් කරන්න අවශ්‍යයි කියලා ඉවරලා ඒක මම මේ ට්‍රැක් එකට වැටුනොත් එහෙම රෝගිනින්දක් නැහැ කන්න බොන්න ඕනෙත් නැහැ වගේම තමයි ඒකට ඕන කරන පාතා මේකට මෙහෙම කරෝදි මෙහෙම කරන්න පුළුවන් අර වෙන්න පුළුවන් සේරම් පොසිබිලිටිස් ටික එක ක්ෂණිකෙන් සමහර වෙලාවට ඔළුව ඇදෙනවා මෙහෙමයි මෙතන මේ පොඩි මේක මෙහෙම වුණොත් මේ වෙනවා ඒකින්ද මේකේ බැලන්ස් එක තියෙන්න ඕන හරියට මෙන්න මේ ලෙවල් එක අතරේ මේ ලෙවල් එකෙන් මෙහාට ගියොත් මෙහාට යනවා මේ ලෙවල් එකෙන් මෙහාට ගියොත් යනවා ඔප්ටිමල් පොයින්ට් එක මේකේ ඔක්කොම ටික ටග් ගාලා පේනවා ඒ ගන්නට يعني ඇනලයිස් කරගන්න දේවල් මාරු විදිහට පුළුවන් හැබැයි ඉතින් ඒවා අර ට්‍රාන්ස්ලේට් කරගන්න එක එහෙම ඒක يعني එහෙම නොවන කෙනෙක්ට ට්‍රාන්ස්ලේට් කර දෙන එක හරි අමාරුයි ඒක තමයි ඩවුන් සයිඩ් එක. අර අර මේ ටෙන්ෂන් ප්‍රශ්නේදී ඒක ඒක වාසියක් වෙන තැනක් තියෙනවා. දැන් අපිට අර ફોකස් එක දෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ තැනදී අපි සුපර් හියුමන් ස්පීඩ් එකෙන් අපි ඇටෙන්ෂන් දින එක අර සමහර මිනිහෙක්ට ඒ වැඩේ කරන්න බැයි 3ක් යනවා අපි බැයි භාගින් විතර කරලා ඒ වැඩේ අපි සම්පූර්ණ ફોකස් එක දීලා සුපර් හියුමන් ස්පීඩ් එකෙන් අපි ඒ වැඩේ කරනවා. ඒක ලොකු මාර වාසියක් වෙලා තියෙනවා මට මේක. අනිත් කට්ටිය අදක ගයිද්දි මම වැඩේ කරනවා. මේ ඒක මටත් වාසියට ගිහිලා තියෙනවා මම ගොඩක් වෙලාවට මේ සමහර දේවල් වලදී අනිත් අයට ගොඩක් ස්පීඩ් සමහර බෝරින් වැඩක් දුන්නොත් නම් අනිත් අයට වඩා ස්ලෝ ස්ලෝ මාර ස්ලෝ ඕකේ මේ තව ලස්සන ෆැක්ට් එකක් තියෙනවා අපේ කැෆේන් ටොලරන්ස් එක සෑහෙන්න වැඩි දැන් මේ කෝපි බිලා නිදා ගන්න පුළුවන් අපි කෝපි බිලා නිදා ගන්න පුළුවන් රෙඩ් බුල් එකක් බීලා නම් ඉගෙන දැන් ඔය රෙඩ් බුල් කියන බීම් අප් වෙලාව එහෙම කට්ටිය කියනවානේ ආ මේක බිවඩ පස්සේ නේ එනර්ජිය කියනවා මත් බීලා බලන්න බීලා බලන්න එහෙම එනර්ජියක් දැනෙන්නේ නැහැ ඉතින් මොකද වෙනසක් නැහැ සාමාන්‍ය රහයි 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 කෝපි තේ මොනවා කියන එක නැහැ වර්ගෙන කෝපි බිලා රෙඩ් නිදි මරන්න හරි මේ හොඳයි මට එහෙම කෝපි එක බිව්වයි කියලා වරලා නිදි මරන්න කියලා විශේෂයක් නෙමෙයි ඔයා කියපේක හතයි ඕක හොඳයි ඕක හොඳ ඉන්ඩිකේෂන් එකක් ළමයට ADHD තියෙනවද කියලා දැනගන්න. ඕක ඩොක්ටර් කෙනෙක් ඉදිරිය කියන එක. සාමාන්‍යයෙන් sugar drinks එහෙම බිව්වම ළමයෙක් ඕවර් ඇක්ටිව් වෙනවා. හරිද? ඒ කියන්නේ ළමයට වැඩි මොකද වැඩිපුර එනර්ජි එකක් තියෙනවනේ. ඒතකොට එනර්ජි එක පිට කරන්න එකට ශක්තියක් තියෙනවා දුවන්න ඕනේ රටන්න ඕනේ ඒක ඉවර කරන්න. හරිද? හැබැයි ADHD තියෙන කෙනෙක්ගේ මේ ඩොපමින් නැති. හරිද? එනර්ජි එක මේ එතකොට ඒගොල්ලෝ මේ 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 ඒ ඒ අර ඩොපමින් ඕනකමට තමයි ඒගොල්ලෝ දුවන්නේ කරන්නේ ඩොපමින් හදාගන්න. හැබැයි දැන් කැෆේන් හරි කොකා කෝලා එකක් හරි එහෙම බිව්වම මේ ඩොපමින් තමයි මම දන්නේ ඒගොල්ලෝ මම දන්නේ. සුගර් වෙනුත් එනවා ඒක. සුගර් වෙනුත් එනවා. ඒක තමයි සුගර් ප්‍රශ්නේ කට්ටේ සුගර් හැදෙන්නේ ඉඩිටි දින ඇයිද? මොකද ඒගොල්ලෝ සුගර් වැඩිපුර ගන්නවා අර ඩොපමින් හිට් එක ගන්න. මම තාම සෑහෙන්න කතා කරලා බලනවා. ඔය ප්‍රශ්නේ තිබිලි වරලා හැබැයි මට ඒක තේරුණාට පස්සේ කියන්නේ උදේට සීනිදාත ඒකක් වුණා ඊට පස්සේ උදේට සීන් නැතුවද ඒක නැතුණාට පස්සේ මට නිකන් කලන්ත කලන්තලා හිතෙච්ච මේක. හැබැයි ඉතින් ඒකෙන් මම ඒක අවුල් කියලා හිතලා ඉවරලා කොහමද ඒක නම් හදා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හදලා ගත්තොතින් සීනි බීම එකක් හරි මේකක් හරි බීමම එන එනර්ජි එක අපේ එනර්ජි එක නෙමෙයි කාම් එක බවට පත් වෙනවා. අපි කාම් වෙනවා. අපි පොඩක් නිකන් ආනිස්කලංකව ඉන්න නම් කෝප එකක් ගහලා එහෙම නැත්නම් රෙඩ් බුල් ලැබ් බිවම තමයි ඕන ගන්න. ඒ කියන්නේ දැන් ඇවරේජ් එකෙන් පහල ගොඩක් මිනිස්සු ඇවරේජ් ගානේ තියෙන්නේ අපි පහල තියෙන්නේ. අපි මේක බිවම ඇවරේජ් ගානට එනවා. සාමාන්‍ය මිනිස්සු ඇවරේජ් එක කෙනෙක් ඒකෙන් උඩට යනවා. පොඩක් උඩට පයින්නවා. ඒකෙන්ද අර සම්පූර්ණයෙන්ම රිවර්ස් විදියට ඉෆෙක්ට් එක වැඩ කරනවා. මම කියන්නේ ගිය අනිත් එක මේ දැන් ඇවිල්ලා අපි දැන් මේක වරන් පැයකට වඩා පැය දෙකක් ඇතුලේ වැඩි මොනවත් අපි මෙතනට ඇවිල්ලා මොන තුන්වෙනි කෝපි එක මේ. මගේ දෙවෙනි. මම හිතාමතා බොන්නේ මේ වෙන හේතුවක් නේ. මේ කැෆේන් ටොලරන්ස් එක වැඩි මේ අඩු කරගන්න ඕන. අඩු කරගන්න ඕන. මොනවාද මේ අවස්ථාවේ ඉතින් කමන්න විතරයි. ඒ කියන්නේ මේක ස්පෙෂල් එකන්නේ. ඊගාවට කමියුනිකේෂන් වලදී තියෙන ප්‍රශ්න ඔයාලගේ බලන්න. කමියුනිකේෂන් වලදී තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට මම ප්‍රශ්න මං විසඳ ගන්න එක දැන් මට මොකක් හරි බ්‍රීෆ් එකක් හරි මොකක් හරි ඉස්කෝලේ කාලේ පැවරුමක් හරි මොකක් හරි ආවා කියන්නේ මොකද මට ඒක ප්‍රශ්නයක් තියෙනවා මට විසඳ ගන්න ඕනේ. හැබැයි
මම පැවරුමේ ප්‍රශ්නෙත් එක මට තියෙන ප්‍රශ්නෙත් මම තනියෙන් විසඳගෙන අදාළ උත්තරේ දෙන්න යනවා නම් මම ටීචර්ගෙන් අහන්නේ මට ඒක ගැන තියෙන ප්‍රශ්න. බ්‍රීෆ් එකක් ආවත් බ්‍රීෆ් එක දැම්මා. බ්‍රීෆ් එක ගැන අවුලක් තියෙනවා මට. මම ඒක නිරවුල් කරගන්නේ මම ඒකත් නිරවුල් කරගෙන බ්‍රීෆ් එකේ වැඩක් කරලා තමයි මම අරන් යන්නේ. කියන්නේ අනිත් කට්ටියට ප්‍රශ්න මම අහන්නේ. ආ ඔයා කමියුනිකේට් කරන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තකට කවුරු හරි වාට මක් හරි කියනවා. ඔයාට එක්කෝ එක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා මොකක් හරි කියපු වෙලාවට ඔයා කියපගෙන වෙනම එකක් අනිත් එක්කෙනා තේරුම් ගන්න. ඒ වගේම වෙනම එකක් තේරුම් ගන්න එක මාරු විදිහට. ඒ කියන්නේ මම කියන එක මං කියන්නේ එකක්. හැබැයි ඒක ඇල්ලෙන්නේ වෙන කාට හරි වෙනත් එකක්. කියපු එකට අදහස් කරපු එකම නෙවෙයි. අදහස් කරපු එක තේරෙන්නේ නැහැ. ඔව් දැන් මට නිතරම වෙනවා මේ පොඩ්කාස්ට් කරද්දි මම කියපු එක නෙමෙයි කට්ටිය ඉතින් වෙන කතාවක් කියනවා මට හිතාගන්න බෑ කොහොමද ඒගොල්ලෝ ඒ විදිහට තේරෙන්නේ. අන්න කොහොමද ඒ විදිහට මේ වෙන යුතුනේ කියලා මට හිතාගන්න බෑ තාම. ලොං ප්‍රශ්න ඕවා. ජීවිත කාලේ පුරාම ඉතින් මම මේ කියනවාම කරන්නේ අවශ්‍ය නොවන තැන්වලදී කමියුනිකේට් කරන එක අඩු කරන එක සහ මේ මනුස්සයාට මම කියන එක ග්‍රාස්ප් කරගන්න තරම් කේබිලිටි එකක් තියෙනවද කියලා ඉවරලා මුලින් ප්‍රශ්න අධ්‍යයයක් අහලා ඉවරලා එමු නැත්නම් ඉතින් මම ඩම් ඩවුන් කරලා ඉවරලා කියනවා. ආ හරි වෙනවා. ආ දුන්නා. ආ වඩම් ඩම් කරලා. මට ඒක අවශ්‍ය දෙයක් නම් එහෙම නැත්නම් ඉතින් මම මෙතනින් එහාට කතාව කියන එක ඕකේ කියලා ඉවරලා ඉන්නවා. හැබැයි ඉතින් රස්සාවිද වගේ දෙයක් දිහම කරන්න බෑනේ. එතකොට ඉතින් මම ඒක මොන හරි කරලා මට අතනම කියන්නේ සාමාන්‍ය කමියුනිකේෂන් පුළුවන් කියන්නේ ඒක ලර්න් ස්කිල් එකක් නෙනේ ඒුණාට හැබැයි ලර්න් ඒක නැචරල් ස්කිල් එකක් වගේ මට නම් හිතෙන්නේ ඒක අර මගේ ඇනලිටිකල් පැත්තත් එක්ක තියෙන මේකක් ඒ කියන්නේ ඕන මිනිස්සෙක් කියන දෙයක් මට කියන්නේ මට මේ වැඩේට මට ඕන කරන ඩොකියුමන්ට් ටික තියෙන්න ඕනේ නේද මොන හරි වෙලා දැන් රස්සා කියන එක තේරුම් ගන්න එකනේ ප්‍රශ්නේ මට නම් ගොඩක් වෙලා හිටවෙන්නේ තේරුම් ගන්නත් පුළුවන් ප්‍රශ්න දෙන්නේ මම කියන එක අනිත් අය වැරදියට තේරුම් ගන්න ප්‍රශ්න තමයි තියෙන්නේ ඒක හින්දා මම කරන්නේ ගොඩක් කරනවා මම කියන්නේ නැහැ මම ඒගොල්ලන්ට රියලයිස් කරගන්න ප්‍රශ්න අහනවා මේ කමියුනිකේෂන් වලදී තව ප්‍රශ්නයක් තමයි ෆෝන් කෝල් ආන්සර් කිරීම සම්බන්ධයෙන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ සමහර වෙලාවල් තියෙනවා මට ඒ කෝල් එක හරි ඒ මැසේජ් එක හරි ඉම්පෝර්ටන්ට් මම දන්නවා ඒක මම ඒක ඔෆිස් එකේ වැඩක් හරි ගෙදර මොකක් හරි වැඩක් හරි මම ඒකට රෙස්පොන්ඩ් කරන්න ඕනේ මම දන්නවා රෙස්පොන්ඩ් මට ඒක රෙස්පොන්ඩ් කරන්නේ නැති එකක් නේ ෆෝන් එක ආන්සර් බෑ මේ මැසේජ් තියෙනවා මම රිප්ලයි බෑ මගේ WhatsApp message එකත් ඒ වගේ තමයි බලන්නෙම නැහැ බලන්න මම දැන් call එක එනවත් මම දකින්න ring වෙනවත් දන්නා මේ call එක තුන් පාරක් එනවා කියලාත් මම දන්නා මම ගන්න නැහැ මම කරන්න බෑ කොච්චර try කරත් ඒක වෙන්නේ නැහැ කට්ටිය බලනවා මේ දුරකතන විනය නෑ ඔබේ වගේ ඒවා කියනවා ඉතින් ඒවා ඉතින් මම මම කරලා තින්නේ වැඩක් තියෙනවා දැන් කට්ටියට කියනවා මම ටයිම් එකක් දීලා දෙනවා ඕන කෙනෙක්ට කතා කරන්න මම කියනවා මම කිය වෙලාවක් කියනවා මෙන්න මේ වෙලාවෙන් පස්සේ කතා කරන්න සහ මම කොයිම වෙලාවකදීත් කියන්නේ මම ඔයාට මේ වෙලාවට කතා කරනවා කියලා. මම කියන්නේ ඔයා මට මේ වෙලාවට කතා නෑ මම කතා කරන්න. එහෙම නැත්නම් මං ඔයාට මේ වෙලාව වෙනකන් කතා කරේ නැත්නම් ඔයා මට කතා කරන්න. මොකද හැම වෙලාවෙම වගකීම එහා පැත්තට හරවන්න දෙනවා. ඔයා කතා කරන්න මම කතා කරනවා කියලා කිව්වත් මම කියන්නේ ඒක හදිසියරි මට බැරුණොත් ඔයා මට මීට කලින් කතා කරන්න. මොකද මට අමතක වෙන්න පුළුවන්. එහෙම කිව්වම ඔයාලට කියනවා අමතක වෙන්න පුළුවන් කියලා. ඔව් අමතක වෙන්න පුළුවන් කියන එක මම කියලා අනිත් පැත්තට කියන යාට මතක් කරන්න කියලා. මොකද මිනිස්සු හිතනවානේ රූට් කියලා නැත්තම් මේ මොකද මේ මේ මිනිස්සයා මේ කතා කරනවා අන්ත කරන්නේ එහෙම නැත්තම් මේ මේ අදේ මේ මොනසර් මම කපාරකුත් කතා කරාම මේ වෙලාවේ කතා කරන්න කියන ඊට පස්සේ කතා කරාම අර වෙලාවේ ගන්නේ මේ ඔක හරි අපබ්‍රංසය ගොඩක් මිනිස්සුන්ට ඒ කියන්නේ දැන් අපි තුන් දෙනාටම තියෙන ප්‍රශ්න තමයි අමතක වෙනවා හැබැයි අපි තුන් දෙනාගේ මතකය අමතක ආ තුන් දෙනාටම හොඳ ඒ කියන්නේ අපි කරන රස්සාවල්වත් එකක්වත් කරන්න බෑනේ මම සාමාන්‍ය මතකයක් තියාගන්න බෑ රටේ නැති දේවල් මතකයි ඉතින් රටේ නැති දේවල් නේ අපිට ඕන දේවල් පවා කියන්නේ යාරා රූටින් දේවල් සහ මේ 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 අර ෂෙඩියුල් තමයි මතක තියාගන්න බැරි. එක කොටසක් තමයි මතක තියාගන්න බැරි. يعني මේ වැඩේ කරන්න කතා කරනවා. දැන් සවුන්දට මෙතනට එන්නේ කිව්වොත් එමේ ඒක අමතක වෙනවා තමයි. නඩේ. දැන් මතකයි කියන්නේ ඒක සවුන්දට එන්නේ කිව්වයි කියලා මතකයි. සවුන්දට වෙනකොට ඒක මතකයි. ඒක අද සඳා කියලා මතකයි ගොඩක් වෙලාවට. අර අර මම ටයිම් බ්ලයින්ඩ් නේ. මට මතකද එකපාරක් මං සිකුරාද දවසක වැඩට එන්නේ නැතුව හිටිය සෙනසුරාද කියලා හිතලා. තකස් එකේ. මූයක් එන්නත් වැඩට. අද වැඩ නැන්නේ සෙනසුර. සෙනසුරාද නෑ බාද සිකුරාද කියක මං දවස පැනලා ඒ කියන්නේ මට මං ඔක්කොම වැඩ නෑ දවල් වෙලාවා කියන්නේ ටයිම් බ්ලයින්ඩ්නස් කියන එක සෑරටම තියෙනවා ඒ කියන්නේ දැන් මේ දේවලුත් මං හිතන්නේ ගොඩක් මිනිස්සුන්ට තියෙනවා නේ මේ තියෙනවා නේද හැමදාම නිතර නිතර වෙන්නේ නැහැ හැමදාම සා එක්ස්ට්‍රීම්ලි හයි විදියට ඒ කියන්නේ සමහර දාට ඔෆිස් එකේ ඉඳලා වෙලාව අම්මට තියෙන එකයි වෙලාව දන්නේ නැහැ ඊපස්සේ දඩබඩ ගාලේ වරලා එනවා ගෙදර නිදා ගන්න ඕන නැත්නම් සමහර වෙලාවට පාන්දර පහ විතර වෙනකන් හරි
ඔහේ නිකන් ගේම් එකක් ගන්න ගත්තොත් එහෙම මට එහෙම බාන්තර එළියේ වැඩනවා දැකීදී තමයි අපරදේ. එන්නකෝ කවුල් වෙලා නේද කියලා උදේ 6 විතර නිකන් ඉන්නලා. කාලය යන ගැන හැංගීම සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපිට අර ඩොපමින් හම්බෙන්නේ අඩු වෙන්නේ ඇත්තටම කොටින්ම කියනවා. එකින් දෙක හම්බෙන දෙයක් සෙට් වෙනවා තින් මොන හරි වෙලා. එතකොට ඒක පුළුවන්තරම් කාලයක් ඇදන් ගන්න බලනවා. ඒක අපි ඒක හිතලා කරනව නෙවෙයි. දන්නේම නැතුව වෙනවා. ඔය වගේ වෙලාවට තමයි ඉතින් රිලේෂන්ෂිප් එකේ වීඩියෝත් එහෙම මේ මනුස්සයට මම මතකවත් නැහැ. ඕ ගානක්වත් නැහැ. මේ ඉතින් ඕක නඩු කෝටියක් කියන මොනොත් එහෙම. බොරු කියන්න පුළුවන්ද? හොඳටම පුළුවන්. පුළුවන්. පාට පුළුවන්ද? මම ඔබ දැන් ඔබ මේක දැක්කම ඒක හින්දා මම එකන පොඩ්ඩක් කල්පනාත් කරා. මට පුළුවන් හොඳටම බල. මට හොඳටම බල. මම ඒක කියන්නේ සුපර් පාවර් එකක් විදිහට කියනවා. ඒක මට හොඳටම බල. මේ මෙහෙමයි. මට බොරු කියන්න පුළුවන් හොඳටම ප්ලෑන් කරලා. ඔව්. සේම්. හැබැයි මේ වෙලාව හිතලා මේ වෙලාව කරලා කරන්න බෑ. ආ මේ වෙලාව නේ කියන්නේ හරියට ප්ලෑන් කරලා මෙහෙම 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 සම්පූර්ණ ස්ටෝරි එකකට සම්පූර්ණ විදියට බොරු කියන්න පුළුවන්. ඔව්. සම්පූර්ණ විදියට හොඳට බොරු කියන්න පුළුවන්. පුළුවන් හැබැයි කලින් බොරු ප්ලෑන් කරලා තියෙන්න ඕන. ඔක්කො ප්ලෑන් කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් අර ෂෙල්ඩන් කියන්නේ ෂෙල්ඩන් මතකද අර ඌ කියන්නේ ඔයා මෙහෙම ගෑනලා මේ මෙන්න මෙයා හිටියා මෙයාත් අර බොරුව කියන ඔක්කොම කවෙන් ස්ටෝරි එකක් හදන්නේ. එච්චර ක්‍රීම් එකට යන්නේ නැහැ උනාට. මේ හදන්න ඉතින් ඔබ්වියස් නොවන ගානකට බැලන්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් මේක ටූ මච් ඔබ්වියස් වෙනවා. ඒක හින්දා ඒක ටිකක් සබ්ඩල් විදිහට කියන්න ඕන. ඒ වගේ දේවල් තේරෙනවා. හැබැයි ඔන් ද ස්පොට් ලයි කරන්න තමයි. ඔන් ද ස්පොට් ලයි කරන්නත් රීසන් එකක් තිබුණොත් පුළුවන්. රීසන් එකක් තිබුණොත් හැබැයි ඕල්වේස් අර ඩිෆෝල්ට් එක බොරුවක් නොකිය ඉන්න නෝකේ නේද මොකද නැජිකම් බොරුවක් නැස්ති කරන්න ඕනේ නෑනේ බොරුවක් කියලා මොන මගුලද ඊට පස්සේ මතක තියාගන්න ඕන මොකද මේ බොරුව කිව්වා අරුවට අරක කිව්වා දැන් අතනදී අරම කිව්වා මේ ජීවිතේ තියෙන ප්‍රශ්න නේද බොරුව මේන්ටේන් කරන්න හරි අමාරු කියන්නේ කොයි වෙලාවෙත් වෙහෙසයි අපේ ඔළුවේ බ්‍රේන් එක කොයි වෙලාවෙත් වෙහෙසයි ඒක ඉන්න මට අනවශ්‍ය මේකක් ඕනේ නෑ ඒක ඉන්න සමහර ලාට අනවශ්‍ය ඩීටේල් පවා يعني too much talkative හින්ද නෙවෙයි උනට මට මගේ ඔෆිස් මීටින් වලදී පවා මේ කියලා දෙනවා මට සමහර ක්ලයන්ට්ලා එහෙම කමල් ඔයා ටූ මච් ඔනස් ටේචර් ඒක ටූ මච් ඔනස් කියන එක ADHD වල එක ලක්ෂණයක්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ තමන්ගේ පර්සනල් ඩීටේල්ස් වැඩිපුර කියනවා. එමනාද මේ කියන්නේ මේ ඕවර් ෂෙයාරින් කියනවා. ඕවර් ෂෙයාරින්. ඕවර් ෂෙයාරින් හැබැයි ප්‍රශ්න වෙච්ච ඉඳලා ඒව ගැන නම් මම වෙනම් බවුන්ඩරිස් හදාගත්තා. මගේ පර්සනල් දේවල් ඒ උනාට ඔව් ඒ වගේ පස්සේ බවුන්ඩරිස් හදාගත්තේ නැත්නම් අපි වැඩි හිතන්න නැතුව කියලා දානවා. දැන් ගොඩක් වෙලාවට දෙයක් මට කවුරුර කියද්දි ම ඕක කාටවත් කියන්න එපා කියලා ස්පෙસિෆික්ලි කිය. සමහර මිනිස්සුන්ට තේරෙනවා ඒක මේක කාටවත් කියන්න ඕන දෙයක් නෙවෙයි කියලා. දැන් පොඩ්ඩක් ඒ සෙන්ස් එක දෙදස සාපේක්ෂව හොඳයි. දැන් ඒක ප්‍රැක්ටිස් කරලා දැන් ඉස්සරහා මේක මෙහෙම කියන්න හොඳ දෙයක් නෙවෙයි කියලා කියන්න මම දෙතර නැහැ. දෙතර නැහැ. මොකද අපිට ඒ සෙන්ස් එක නැහැ. අපි අපි ඒව හංගන දේවල් නෙමෙයි හින්දා. අපි හංගන්නේ අපිත් හංගන දෙයක් නම් තමයි. අපි හංගන්නේ නැහැ කියන්නේ කිව්ව එක. කියලා දැන්නේ කියලා වරලා ඒක කට්ටිය දැන් ඒ කියන්නේ මගේ සර්කල් එකේ ඉන්න කට්ටිය කියන මේ කාටවත් කියන්න එපා කියන වරලා ස්පෙસિෆික්ලි කියනවා. මමත් කියලා තියෙන කට්ටියට හරි. දෙයක් මට ගියද්දි මචං මම කියන්න එපා කිව්වොත් එහෙම බෙදලා කියන්නේ නැහැ. කෙලින්ම අම්මට තාත්තට ගෑනිට අර ඒක තමයි ADHD වල තියෙන එක හොඳ ලක්ෂණය. සාමාන්‍ය ADHD එක ගොඩක් පස්තව ඇති. මොකද ADHD අය මේ මේක කියන්න ඕනේ මේක රහසක් නැහැ. ඔව් නේ මං කියන්නේ ඒක විතර නෙමෙයි. අපි කියමු දැන් මේ සමහර කට්ටියට මට රහසක් කියලා දැනගත්තත් ඒක කියන්න ඕනේ එහෙම නැහැ. එහෙම දෙයක් නැහැ කියනවත් ඒ කියන්නේ මේක කියන්න ඕනේ නැහැ. කටින් බැරිලාවත් හීරෙන්වත් කියවෙන්න දෙන්නේ නැහැ. හැබැයි ඒක ඒක මේක කිව යුතු දේවල් මේවාය මේවා කිව යුතු දේවල් කියලා මේ අර ලයින් එක ඇඳගන්න එකේ පොඩි අවුලක් තියෙනවා මම හිතනවා දැන් නම් මගේ සාපේක්ෂව ඒක දැන් සාමාන්‍යයෙන් මම සෑහෙන හොඳ ජජ්මන්ට් එකක් තියෙනවා කියලා ඒක ගැන ඒ වුණාට to be on safe side මම කියන්නේ දැන් මට 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 සැකයි නම් මම කියනවා මේ කාටවත් කියන්න ඕනේ නැහැ එතකොට එතකොට ඒගොල්ලෝ හරි කියනවනේ අඩුව ගන්න හරි මේක මේගොල්ලන්ට කිව්වට කවන්නේ නැහැ මේගොල්ලන්ට කියන්නේ වාගේ ප්‍රිසයිස් වෙනවා ගන්නවා දැන් මම ඉදසල මේ බොරු කියන තියරි එක හදලා තිබුණා. ඒ කියන්නේ තියරියක් නෙමෙයි. හරියට බොරුවක් කියන්න ඕන නම් ෆලෝ කරන්න ඕනේ දේවල් ටික. මම ওই ටික යාළුවෙක්ට කිව්වා සාමාන්‍ය යාළුවෙක්ට. මම කිව්වා මලන් මේක මේ පොතක් වුණත් ලියන්න පුළුවන් හොඳට ඌ කිව්වා බොව කියන්නේ බබන් ඌ හැන්න හොඳටම බය වුණා. ඒ කියන්නේ ඇත්තටම ඒක තියරියක් විදියට යූස් කරන්න පුළුවන් ඇත්තටම හොඳට මේ මොකද මේ ඒ තරම් දේවල් ඒක එක දෙයක් මම ඇත්තට පොඩ්කාස්ට් එකේ ෂෙයා කරලා තියෙනවා අන්දරේගේ තියරිය කියන එක. අන්දරේ සිනිකාපු හැටි. බොරු කියනකොට කරන්න පුළුවන් අනිත් පැත්තක නබරු කියනකොට කරන්න පුළුවන් දැක්ක එක.
දැන් ගොඩක් වෙලාට කරන්නේ කවුරු හරි වාමට බොරුවක් කියනවා. ඔයා මට බොරුවක් කියනකොට මට තේරෙනවා ආ බොරුවට කියන්නේ කියලා. ඔකට රියැක්ට් කරන්න පුළුවන්කම ගණන් තියෙනවනේ එක්කෝ නිකන් රවුටරා වගේ ඉන්න පුළුවන්. එක්කෝ නිකන් මේ බොරුව කියනවා කියලා ඔය වෙලම කන්ෆෙස් කරන්න පුළුවන්. ඕකේ තියෙන හොඳම එක තමයි අන්දරේ කරපු එක. මේ සීනි කියලා පෙන්නලා පස්සල්ට කියනවා සීනි කියලා. ආ ඒක පිළි අරගෙන නවතින්න සීනි වලට කියලා පස් කියනවා. ආ සෝරි අනේ සීනි වලට පස් කියනවා. ඒක පස් කියලා පිළි අරගෙන එයා ඒක මත ඇක් කරනවා. ඒ තමයි ඒක මට ඇක් කරාම ඔයාට මුත් කරන්න බෑ. ඔයා මට කිව්වල් දෙන්නේ මං කරන්නේ. හරිද? දැන් මේ ඔයා කියනවා කාර් එකක් ගත්තයි කියලා. මට බොරුවට කියනවා. හරිද? මං දන්නවා දැන් මම බොරු කිව්වේ කියලා. ඊට පස්සේ මං මට පුළුවන් තව එක්කෙනෙක්ට කියන්න ආනාරෝගී කාර් එකෙන් මේ මං එද්දාට එන්නම්. මොකද ඔය කාර් එක දම්බර කතාවක් කියලා. ඔකට දැන් අමාරු වෙනවා. අර අමාරු වෙන්නේ. කාර් හරි හොටින් මං දන්නේ නෑ මොකද මේ කොහෙද මේ කතාව යන්නේ? බොරු මතකද බොරු කියවගෙන නේද? ඉන්ස්ටින්ක්ට් වලින් කොයි වෙලාවෙත් අර ඉන්ටුෂන් එකෙන් අපේ දෙන්නේ නෑ මේකට බොරුවක් කියන්නේ නෑ. හ්ම්. නේද බොරුවක් මම හිතනවා කියන්නේ මේ බොරු කියපු අවස්ථාවල් මේ අවුරුද්දට ගත්තොත් එහෙම මං හිතන්නේ ගණන් කරන්න පුළුවන් මට දැන් මතක නෑ උනාට මම අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට අපි බොරු කියන්නේ වෙන කෙනෙක්ව ආරක්ෂා කරගන්න නිසා අපි ආරක්ෂාවටත් නෙමෙයි. මොකද ඒ තරම් ගොඩක් වෙලාවට මේ ඒ අපි කැමති නෑ ජීවිතේ කම්ප්ලීට් කරගෙන මේ බොරුවක් කියන්නේ එහෙම වගකීමක් කියන එක තේරෙන්නේ. අපි මතක තියාගන්න ඕනේ අර ඊට වැඩි ලේසියි. ලේසියෝ සරලව සත්‍යවාදීව ඉන්නේ. මේ බඩු කොහොම නැති කරගන්නද? මේ මොහොතෙත් මගේ පර්ස් එක මතකයි. මේ මොහොතෙත් මගේ පර්ස් එක නෑ දැන්. ආ මගේ අයිඩී අර මේ ඔක්කොම ටික අතන්න. ඔව් නෑ මේ මොහොතෙත් නෑ මගේ පර්ස් එක නැති වෙලා මං පාන දුරේ කොහෙද ගමනක් යද්දි ඒක නැති වෙනවා. ඉතින් ඒකට මේ තියපු තැන මතක නැති කන්නේ සාමාන්‍යයෙන්. මගේ ගෙදරම තමයි තියෙන්නේ කොහෙද තිබ්බ කියලා මතක නැහැ. ඔව් පොඩි දෙයක් සමහර වෙලට මේ දෙයක් දැන්. අර සමහර දේවල් තියෙනවා රූටින් එකේ තියෙනවා මෙහෙම දෙයක්. යතුරු තියෙන තැනක් තියෙනවා. ඔව්. යතුරු ඒක ඔටෝමැටිකලි එතන තියෙන හැබැයි මට කොයි වෙලාවත් මතකයක් නැහැ මම එතන තිබ්බයි කියලා. එතන තිබ්බයි කියලා. මම සමහර වෙලට ආයෙ ගිහලා අර තිබ්බද නැතන කියලා ආයෙ බලනවා තියෙනවා එතන. යතුර දාන පොකට් එකක් තියෙනවා මට කවදාවත් කාමරේ ලොක් කරලා යතුරේ පොකට් එකට දාගත්ත කියලා මතකයක් නැහැ. හැමදාම මේ පොකට් එකේ තියෙනවා. හැමදාම මේ පොකට් එකේ තියෙනවා මන් දන්නේ කොහෙන්ද ඒකෙන් තාවේ කියලා. ඒ හිම කියලා. ඒ කියන්නේ මට මතක නැහැ. මේ අනිත් එක ඒ කියන්නේ ඒ දේවල් තියෙන අපි දන්න තැන් ටිකක් තියෙනවා. මෙතන තියෙන්න පුළුවන්, මෙතන තියෙන්න පුළුවන්, මෙතන තියෙන්න පුළුවන්. මට මතක නැහැ ඒ ටික කොහෙද තිබ්බේ, කොයි වෙලාවෙද තිබ්බේ. හැබැයි බැරි වෙලා හරි ඕවායින් මොකක් හරි ස්පෙෂල් කේස් එකක් හින්දා ඒවායින් ඔඩ් තැනකට ගියොත් එහෙම හොඳට පැනික් කරනවා. පැනික් වෙනවා අම්බානට වේද කියනවා. එතකොට ඉතින් කරන්න පුළුවන් එකම දේ තමයි එතකොට හැබැයි එතනදී අර වාසිය හිටන මේ මෙමරි එක හොඳට සමහර වෙලාවට මේ හිතලා අපි කියන නම් අපිට බලන්න කරන්න පුළුවන්. ආ මම මෙතනින් ආවා. ටයිම් එක ටයිම් ට්‍රැවල් කරලා බලන්න පුළුවන්. ටයිම් ලයින් එක අර මේව කරලා ඉවරලා මෙතනට ආවා. මෙතනින් මෙහාට ගියා. මෙතනින් මෙහාට ගියා. ඊට පස්සේ ඒ තැන් වලට ගිහිල්ලා ඉවරලා බලනවා මේ වගේ තැනකදී මට මෙහෙම කරන්න හිතෙන්න පුළුවන් තැන් මොනවාද තියෙන්නේ. මේක තියන්න පුළුවන් තැන් මොනවාද තියෙන්නේ කියලා සමහර වෙලාවට ඔට්ම තැනක තියෙන සමහර දේවල්. බාත්รูම් එකේ සමහර දේවල්. ඔව් සමහර දේවල්. දැන් අද මම ෆෝන් එක දාලා තිබුණා මේ අල්මාරිය මතකයි අපිටරි මම මෙහෙම කරලා මෙහෙම තිබ්බ කියලා. දැන් ඔවත් ඇත්තටම මං හිතන්නේ හන කට්ටියට හිතෙන්න පුළුවන් හැමදාම නොටම නේද නොටම වෙනවාට මේ වාරි කොමන් දේව දෙවිනේ ඒක අපි අපි හැමදාම නේද හැමදාම නිතරම හැමදාම අර මේ TikTok එකේ හැම නිකන් ADHD කියන වීඩියෝ සර්ච් කරන්න ඔය වගේව තියෙනවා මේ ADHD හැදිච්ච කෙනෙක් ගෙයින් එළියට බහින හැටි ඉස්සෙල්ලාම ගෙයින් එළියට බහලා දොර ඇහුවද කියලා බලන ඊට පස්සේ දොර ආ දොර වහලා නැහැ කියලා ඒකන වහලා යනවා ඊට පස්සේ යතුරු තියෙනවා යතුරු ගත්තේ නැහැ කියලා යතුරු ගන්නවා අරගෙන යතුරු නම් අම්මට සිරි පර්ස් එක ගේ ඇතුලේ ඊට පස්සේ දොර ඇරලා පර්ස් එක රක්කනවා ඊට පස්සේ දොර ඇවිල්ලා කියලා අයිති කියලා දරනවා අර ලේට් වෙන එකට ඕකත් බලපාන දැන් අපි සාමාන්‍යයෙන් එළියට වෙන මිනිහෙක්ගේ නෝමල් රූටින් එක එළියට බැස්සා බස් එකට නැග ගියා අර අතනක් පොඩි ෂෝ එකක් තියෙනවා යාපාර දොර වහනවාද මේකද එතන නටුමක් නටනවා පොඩි නටුමක් නටනවා ඒක නටලා යන්නේ එතකොට ඒ නටුමට අපි මෙහෙම අපි සාමාන්‍ය ටයිම් තියෙනකොට ඒ නටුමට ටයිම් දෙන්නේ නැහැ නෑ ඒක තියෙනවා අපි අදාළ බෙස් කේස් එකට තමයි ටයිම් දෙන්නේ. අන්න හරියි. බෙස් කේස් එකට තමයි ටයිම් එක හදන්නේ. ආ මේක මට පය දෙකෙන් කරන්න පුළුවන්. අර ට්‍රැෆික් එකට යන වෙලාවල් අර මේවා ඒ දේවල් වලට අර තියන්න ඕන මේවා ටික තියන්න. දැන් මම ඔෆිස් එකේ ප්‍රැක්ටිස් කරත් කරන්න පුළුවන් දෙයක්. ඔෆිෂල් එස්ටිමේෂන් දෙනකොට නම් මම මේ බෙස් කේස් එකට හදලා මගේ සූත්‍රයක් තියෙනවා ඒකට ඇප්ලයි කරලා තමයි ටයිම්. ආ කියන්නේ මොනි හදලා ඊට පස්සේ මගෙන් ඔය වැඩේ විදහා කෙලවෙච්ච හින්දා මේ මාව එකලා ඉන්න පස්සර දාලා ඉවරලා කට්ටිය එස්ටිමේට් මට ඩිරෙක්ට් දෙන්න කියන්නේ නැතුව ඩිරෙක්ට් ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ සූත්‍රයකට දාලා ඉවරලා තමයි යවන්නේ. තමයි ක්ලයන්ට් ලට යවන්නේ. එහෙම හදාගත්ත ෆෝමියුලා එක. කලින් ගේම මොකද මම හැබැයි ගොඩක් වෙලාවට ඩෙඩ්ලයින් එක කිව්වොත් ඒ ඩෙඩ්ලයින් එක කරනවා.
කරන්නේ මේ මොනවද වර්කින් අවර්ස් වලින් එළියෙන් ඉඳන් හරි ඩෙඩ්ලයින් එකට දෙනවා. ඔහොම ඔහොම කළා යකෝ. මම නෙමෙයි මම නෙදිය වෙන්නේ. මම ඊට පස්සේ ටයිම් එක අදාගත්තා. ඔව් හිමුණාට පස්සේ ඊට පස්සේ පට් එක්සෝස් ටින් එකනේ. ඒක කරනකම් අපිට මාර එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රිනලින් වලින් හරි මොනවා වලින් හරි කන්න බොන්න ඕනෙත් නැහැ. ඒ වගේම ගෑස්ට්‍රික් කියලා ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. උත් නැහැ. හැබැයි ඉවරුණාට පස්සේ ඒ කියන්නේ නිදිමත එන්නෙත් නැහැ. හැබැයි ඊට පස්සේ ගිහිල්ලා නිදා ගන්න තමාරු හැබැයි කොයි වෙලාවරි නිින්දක් දානවනේ. මරනවා වගේ නිින්ද යනවා ඊට පස්සේ දවස් දෙක තුනක් යනකම් සමහරලාට ඒකේ අමාරුවම අසල් පේන්න එක බෑක් පේන්න එක කර හිම හිම එන්න පුළුවන් අර ෆැටික් වෙච්ච හරි මේ හිම ඒකින්ද අර හෙල්දි නැහැ ඉතින් අර මේ ඇත්තටම මම නැවත නැවතත් කියන්නේ මේ හැම එකටම ගොඩක්ම හොඳම විසඳුම එක්සයිස් කරන එක තමයි මේකට බෙත් බෙහෙත් නැතුව හැමදාම උදේට එක්සයිස් කරන්න පුළුවන් නම් මේ කියපු ප්‍රශ්න ගොඩාක් විසඳන එකට හේතුව එක්සයිස් කරාම අර ඩොපමින් නැචරලි එනවා එතකොට බෙහෙත් වලින් මේ ගන්න ඩොපමින් එකම වෙලා තින්නේ ලොකුම ප්‍රශ්නේ ඒ ඒ ඒ එක්සයිස් කරනකත් කල් දාන ඒකයි ප්‍රශ්නේ මම කරන්න ඕනේ සාමාන්‍යයෙන් තියන් ඉන්නවා මම දැන් නම් මම බස් ගේන මට ඉතින් පටන් ගන්නවා කියලා කරලා මම දාත් ඇවිල්ලා මම බස් හෝල් කීපයක් එහයින් හෝ මෙහයින් බලන්න බැහැලා මම පයින්නවා හෙඩ්සෙට් එකක් දාගෙන ඉන්නේ එතකොට එක්සයිස් එක සා මිනිස්සු පේන එතකොට මම පොඩ්ඩක් රිලැක්ස් වෙලා මෙයා වෙලා මම ඔෆිස් එකට එන්නේ මම ගොඩක් වෙලා ඔෆිස් එකේ සමකට දැන් තට්ටු පහක් නම් උඩ තින්නේ පයින් යනවා මේ ඒ වගේ දේවල් කරනවා මේ දැන් පොඩි පොඩි ඒ දේවල් ටිකක් කරනවා මේ ඒක කරනකොට ඒ කාලේ මොම තේරුමක් නැති කාලේ ඉතින් හැම ගානක් නැහැනේ පුළුවන් තරම් අඩු මහන්සියෙන් ඉන්න එක තමයි අපි සැප කියලා හිතන්නේ හැම දැන් ඉතින් ටික ටික වයසට යන්නේදී තමයි ඔය දේවල් වැදගත්කම තේරෙන්නේ ඇතනම දැන් මේ කියපු ගොඩාක් ප්‍රශ්න ඇත්තටම විසඳගන්න පුළුවන් හැබැයි අර අපි කියපු සමහරක් ස්ට්‍රෙන්ත් හැදෙන්නේ මේ ප්‍රශ්න හින්දම තමයි මොකද අපේ මේ දැන් මේ අපි කතාව වෙන වෙන තැන් වලට යන්නේ දැන් අපි ඔය කිව්ව දැන් අර වටින් වටින් කනෙක්ෂන් හැදෙනවා ලාභිය ගැන අනුමාත්‍රකාවලට යන්නේ ඒක ඒක දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මාත්‍රකාවක් ගැන එක දිගට කතා කරන්න බැරි එක ප්‍රශ්නයක් කියලා. ඇත්තටම ලොකු ප්‍රශ්න තියෙන්නේ ප්‍රශ්නයක් තමයි. මේ මෙතන අපිට කනෙක්ෂන් ගොඩක් පේනවා. ඒ හේතුව අපේ නෝමල් කනෙක්ෂන් වලට වඩා ඒ එක එක සබ්ජෙක්ට් අතර කනෙක්ෂන් අපි තපේන එක කනෙක්ටිවිටි එක ගැන හොඳට බිග් පික්චර් එක දැකීමේ ලොකු හැකියාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට සෙන්ස් එකක් අඩුයි ප්‍රයෝරිටයිස් කරන්න. මොකද අපිට අර හැම එකක්ම එක වගේ ප්‍රයොරිටි විදිහට පේන. එතකොට අපි යමක් කියන්න ගියාම අපි උත්සාහ කරනවා අර වටේ පිටේ තියෙනේවත් කියලා සාමාන්‍යයෙන් සම්බන්ධයේ ඔක්කොමත් එක්ක මේකේ ෆුල්ම වේට් එක හරිය මැනේජ්ඩ් එක මේ ප්‍රොජෙක්ට් කරවන්න ප්‍රොජෙක්ට් කරන්න. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපි එහෙම කරන්න ගියාම අනිත් පැත්තේ ඉන්න කෙනාට එහෙම 3D පික්චර් එකක් ගන්න බෑ. මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ලීනියර් අයිඩියා එකක් තියෙන්නේ. අපේ මේ එඩියුකේෂන් සිස්ටම් එකක් ඇතුළත තියෙන ලීනියර්. ඒක එකකට පස්සේ එකකට පස්සේ ඊට වඩා මට හිතෙනවා පොඩ්ඩක් සරල කරා නම් හරි කියලා ඒක දැන් ටික ටික අපි මේ අර නියන් ඒලියන් ලැන්ග්වේජ් එකට යනවාද කියලා. ඒ කියන්නේ අපි කතා කරන වචන වුණාට ලිනියර් කිව්වට කටේ දන්නේ නැහැ. මේ ලිනියර් කිව්වට දන්නවා. ඒ වුණාට අපි මේ කියන කතන්දරේ ඔයිට වඩා සරල. අපේ තියෙන අර අපි සර්කල්ස් නික අපන්නේ. ඔව් අපි ග්‍රාෆ් එකක් වගේ. අපිට නෝඩ්ස් තියෙනවා. ඒ නෝඩ්ස් අතර අපි උදාහරණයක් ගත්තොත් ලේසි නේනේ. දැන් අපි දාන්නේ කියලා මේ මැටි කෝප්පේ හදනවා කියලා මේ කෝප්පේ හදනවා කියලා. දැන් මේ කෝප්පේ හදනකොට සාමාන්‍ය කෙනෙක් හදනකොට කියන්න පුළුවන් පොළොවෙන් පස් අරගෙන ඉඳන් මේක අවන් එකට දාලා මේව රත් කරන්න. හරිද? අපිට ওই පස් ගන්න තැන්වලදී රත් කරනකොට දැන් උෂ්ණත්වයේ යම් තරමක් තියෙනවා කියනකො. එතකොට අපි සමහරක් වෙලාවට අපිට ඒකට අර මේ තාප ගතිගත්තු තියෙනවා කියලා තියරියක් පුදු මතක් වෙනවා. මීට වැඩිය රත් කරොත් මේක චාටර් වෙනවා විතරයි කියන්නේ. ඔව් ඒව ගැනත් කියන්නේ නැහැ. ඊට පස්සේ මේ වර්ණ ගැන කියන්නේ නැහැ. ඊට පස්සේ මේ අපි මේ හීට් කරයින් පස්සේ මේ කලර්ස් වෙනස් වෙන ඒවා ගැන කතා කරන්න යනවා. ඒවයේ තියෙන කිමිකල් මිනිසුන්ට දැන් ඒව ගැන කිව්වන් පස්සේ අර මුල කතාව මතක නැහැ. මොකද ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලා මේ කෝප්පේ හැදලිවල කරගෙන. අපි තාම වෙන වෙනම මොකද කතා කරන්නේ. කෝ තාම කෝප්පේ නැහැ. ඇයි මෙතනින් පස් ගන්න අර මෙතනින් පස් ගන්න නැතුව මේ පස් જાතිය ගත්තේ. මේ පස් જાතිය ගන්න හිස්ට්‍රි එක ඔක්කොම අපි ඒව කතා කරුවාට පස්සේ කෝප්පේ හැදෙන ගින්න තව එපිසෝඩ් 25ක්. මොකද ඇත්තටම වෙලා තියෙන අපි අර ඒක දකින්නේ අර ෆුල් පික්චර් එකේ මේ නිර්මාණ කියන. හැබැයි වෙලා තින්නේ සාමාන්‍යයෙන් සමහර කට්ටියට ඒක මුලික වැදගත් නැහැ. වැදගත් නැති වෙලාවට අපේ এডুকেෂන් එකේ මුලින්ම ට්‍රේන් කරලා තියෙන්නේ අර ඇබ්ස්ට්‍රැක්ට් කරලා අර එන්කල්ලා දාලා ඇබ්ස්ට්‍රැක්ට් එකක් දෙන්න. දැන් ගොඩක් කලාවට මේ මම මට හිතෙන විදිහට මට නම් ඇබ්ස්ට්‍රැක්ට් හරි අමාරු. ඇබ්ස්ට්‍රැක්ට් වුණාම අර තියෙන ඩීටේල් හැදෙන. සාමාන්‍ය මිනිස්සු ඇබ්ස්ට්‍රැක්ට් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒක තේරෙනවා. මම මට නම් හිතන්නේ තේරුණා කියන එක අපි කරගන්න බොරුවක්. මම දැන්නේ සමකට මේ ADHD හිඳ මට හිතෙනවා අනිත් අයට අත්‍තර මෙහෙම තේරෙනවා දැන්නේ. ඔව් ඒක වෙලක් නෑ. අත්‍තරම අපිට මේ මැන ගන්න විදිහක් නෑ. ඉතින් ඒ කියන්නේ මොකද දැන් අපි ලෝකයේ දකින විදිහයි තව කෙනෙක් ලෝකයේ දකින විදිහයි අපිට කම්පෙයාර් කරන්න අත්‍තරම එහෙම
ක්‍රමයක් නැහැනේ. දැන් ඒගොල්ලන්ට අපිට තේරුම් ගන්න බැහැද අපිට අපිට ඒක තේරුම් ගන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතනවා මේක සමහර කුමාරි ඒකින ඇතරම කියනවා නම් ඕක අර නිකන් බෙදීමක් තමයි. ඉතින් ඒ වුණාට ඒ කියන්නේ හැමදේම වෙනස් කියන එක ඔළුවේ තියාගන්න පුළුවන් නම් ඉතින් හරි වෙදී. එච්චරයි මට පේන්නේ ඔකට කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ. මේ තා පොඩි මේ මම එක මගේ තාත්තා කෙනෙක් එයාගේ ලම්පුතෙට මේ ඉඩිස් දී තිනා කියලා ඒ වෙලාව එයා ප්‍රශ්නයක් මතක් වුණා මේ. දැන් එයා ගොඩක් වෙලාට දත් මැදින්න ගිහිල්ලා එනවලු දත් මැදල විතරක් වෙනවා. ඊට පස්සේ මූණ හොදන්න කියලා ආයෙත් කියලා යනවා. දැන් ඕක ඇත්තම හේතුව නම් ඇවිල්ලා ගත්තොතින් අපිට අර නෝමලි මිනිස්සුන්ට රූටින් කියන එක මිනිස් සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රෝග්‍රෑම් වෙලානේ තියෙන්නේ. සහ අපේ ADHD යට එහෙම රූටින් ප්‍රෝග්‍රෑම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය විශ්වද ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවනේ ප්‍රෝග්‍රෑම් කරනවා. එතකොට වෙනවා. ඒ වුණාට අපේ තියෙන මේ ස්ට්‍රක්චර් එක නෙවෙයි ඒක බිල්ඩ් එක හින්දා එහෙම ට්‍රේන් කරවන්න අමාරුයි. අතරම වුණොත් සීන් එක තියෙන අපිට මම නම් කිසිම දෙයක් ට්‍රේන් කරන්න බෑ. ඊපස්සේ රූටින් එක මණ්ඩේ වෙනවා. ඊපස්සේ මේක ඒක ඒ අන හැමදාම එකම දේ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. තව දෙයක් තියෙනවා. දැන් මොනවද අපි ඇඟෙම් එක රිෆියුස් වෙනවා. තව දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ දැන් මෙහෙමයි. දැන් දත් මැදලා මූණ හොදලා ඔය කරන දේ කිසිම මොනවද එක්සයිටින් ගතියක් නැහැනේ. හරිද? අපි ඒ දත් මැද මැද ඉන්නවා කියමු. අපි දත් මැද මැද ඉන්නකොට 100ක් දේවල් හිතනවා. සාමාන්‍ය මිනිස්සු එහෙම ගොඩක් දේවල් හිතන්නේ නැහැ නේද? දැන් ඔය හිතන්න පුළුවන්ද? මම ඒක අතරම මේ ළඟදී දැනගත්තා. ඒ කියන්නේ මේ සාමාන්‍ය මණ්ඩේන් වැඩක් කරනකොට මේ මිනිස්සු ඇත්තටම දත්ම දිනක ගැනලු හිතන්නේ වෙන දේවල් හිතන්නේ නැහැ ගොඩක් වෙලා. දත්ම දිනක ගැන මම හිතන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මට දෙයක් කියන්න මට තියෙන මට මගේ දවසේ තියෙන දේවල් වලින් කාම වෙලාව තමයි මට බයික් එකේ යන ටික. බයික් එකේ යන වෙලාවට මම සෑහෙන දේවල් ටිකක් හිතනවා. අනේ බැලට යද්දි ගෙදර ඉඳන් යනවා නම් එහෙම. හැබැයි මට අර පරක්කු වෙන එක ප්‍රශ්නයක් වෙච්ච දවස්වල තිබිච්ච ලොකුම අවුල තමයි මට ඔක මිස් වෙනවා. එදාට තමයි බයික් යනවා. හැබැයි එතකොට මම හිතන්නේ වෙලාවට යා ගන්න පුළුවන් වේද යන්න වේග මේව මේ වෙද්දි මෙතනට යන්න ඕන වෙලාව බලනවා ඒව කරනවා ඒක. හැබැයි එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මම යද්දි මම ඒ වෙලාවට ඇතුළත සෑහෙන දේවල් ගොඩක් කල්පනා කරනවා. දන්නේ නැහැ අනිත් මිස්සු එහෙම කරනවද නැද්ද කියලා ඉතින් දන්නේ නැහැ ඉතින්. ඒ සාමාන්‍යයෙන් මෙහෙමයි මේ දේවල් හිතෙන්නේ නැති එක නෙමෙයි මිනිස්සුන්ට හිතෙනවා මේ ධම්මදිනවා වෙන වෙන දේවල් හිතෙනවා අර අපේ තරම් ඉන වොයිස් එක ඉතර මේ සවුන්ඩ් නැහැ ඒ කියන්නේ අපේ ඉන වොයිස් එක ගොඩක් වැඩි පවර්ෆුල් වැඩි ඉන වොයිස් එක ඒ කියන්නේ අපි හාර කරලා දක්මැද්ද වෙලාවෙදි කරපු දේවල් මතකත් නැහැ මේක කම්පයා කරන්න විදිහක් ඇත්තටම ඉතින් දන්නේ නැහැ මම මම ඇත්තටම ගොඩක් කාලයක් කරන ගොඩක් කන්නේ නැහැ මේ ඇතක් වෙනකම් ඉතින් හිතන් හිටියේ හැම මිනිස්සයම එහෙම තමයි කියලා මට අර දේවල් ටික තේරෙන්නේ නැතුව සීන් එකක් තමයි කියලා වල්ලා මම ඉතින් හිතාගෙන හිටියේ දැන් උතර ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි ADHD අයට ඔක තේරෙ පේන්නේ මෙහෙමනේ දැන් නැති මිනිහෙක්ට කල්පනා කරනවා ඇති මොකද්ද තියෙන ප්‍රශ්නේ ගිහිල්ලා දත් නැද්දම ඒක කරා මේක කරා ආවා මොකද්ද ඔකේ තියෙන අමාරුව කියලා තමයි ඒගොල්ලෝ හිතනවා ඔය ඉතින් ඒක පැහැදිලි කරලා කියන්න ඊට වඩා විදිහක් නැහැ අපිට අපේ කියන්නේ අපේ එක වැඩක් ඇතනම් කිව්වොත් අපි කියන්නේ දෙයකට ફોકસ කරලා හිටියත් ඒ කියන්නේ අර එකම වෙලාවේ දේවල් කීපයක් කරන්න වෙනවා. දැන් මේ යන මේ කතා කරන අතර උනත් සමහරවිට මම මියුසික් කරනවා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කරන්න වෙනවා. ඔය කකුල ඔල් ඔල් ඉන්නවා ඒ අතරේ. එහෙම දේවල් ටිකක් තියෙනවා. එතන අන්න ඕක මේක ඇත්ත නැද්ද මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් මට හිතලා දෙන ඉන්ටරෙස්ටිං ෆැක්ට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය මෙහෙම තෝට් චේන් එකක් යනවා නම් මේ අපි මෙහෙම යනවා නේද? අපි දෙක තුනක් මෙහෙම යනවා. අපි යන අතරතුර හිතපු ගමන් මේකට පයින්නවා, ආයි මේකට පයින්නවා, මෙහෙම වෙනවා. එතකොට තමයි අපි ඔය ට්‍රැක් එක මාරු වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි එක වැඩකින් ඉඳලා තනිකරම වෙනස් වැඩකට යන්න හදන්නේ. ඔව් ඒක වෙන්නේ අපි නොදිනුවත්. මොකද අපි ඒක වෙන වෙනම මේ පැඩ පැඩ යන ඔප්ෂන්ස් තියෙනවා. එක විතරක් යනවා නම් ආයි පයින්න දෙයක් නැහැ. ඒක විතරයි යන්නේ. එනකොට අපි එකම වෙලාවෙ කීපයක් ත්‍රෙඩ් කීපයක් රන් වෙනවා. නෑ ඒක තමයි මම එහෙම කන්නේ එකම වෙලාව තෙඩ් පිටවක් කරන්නේ නැහැ. ඇත්තටම නෝමල් මිනිස්සුන්ට පුළුවන් එකම වෙලාව තෙඩ් ගොඩක් යවන්න. අපිට තමයි බැරි. ADHD එකේ තියෙන ප්‍රශ්නේ තියෙන අනිත් පැත්ත. ඒ අපේ ත්‍රෙඩ් නෙමෙයි වැඩි තියෙන්නේ අපේ කනෙක්ෂන් වැඩි. අපි කනෙක්ෂන් එකට පයින්නවා. නෝමල් මිනිස්සුන්ට මේ දැන් අපේ තියෙන ප්‍රශ්නේ මේ දැන් සාමාන්‍ය මිනිස්සු කඩක් කරනකොට එයා හරියට වෙලාවට වැඩ කරන්නේ එයා වෙලාව ගැනත් අයිඩියා එකක් තියෙනවා. එයා බලනවා කවුරු හරි ආවද රූම් එකට. ආ නෑ. මේ දැන් මේ රස්නේ ඉදා තාම නෑ සීතලයි අවුලන්නේ. ආ සීතල වැඩිද අපිට රස්නේ වැඩි වුණාද සීතල වැඩි වුණාද ඒව හිතෙන්නේ නැහැ අපි කරන වැඩේ කර කර ඉන්නේ හරිද එතකොට එහෙම නැත්නම් අපි වෙන වැඩ මාරු වෙවි හිටියත් අපි ඒ තීන ටාස්ක් එක තව ටාස්ක් එක මාරු වුණාට අපි අර මේ අවත ලෝකයේ ගැන ත්‍රෙඩ්ස් දාන්නේ නැහැ
එතකොට ඒව ටික නෑ ඉඩියස් ගියයි නිකන් අපි අර ඔබ එක්සැම්පල් එකක් තියෙනවා සමහර කට්ටියට ඔව් 10ක් ඇටෙන්ෂන් එක 10ක් නම් අපේ 8ක් විතර අපේ ටාස්ක් එකට ගන්නවා අපි දෙකක් වගේ තමයි පොඩ්ඩක් එහෙම හදිස්සියෙන් එළියට ගිහිල්ලා එන්නේ සාමාන්‍ය මිනිස්සුන් වැඩක් කරනවා ෆුල් ඇටෙන්ෂන් එකෙන් 60ක් විතරનો ටාස්ක් එකට දාන්නේ ඔක අනිත් පැත්ත හැරනවා ප්‍රෙෂර් වුණා ප්‍රෙෂර් නම් ඉතින් නෑ ජාර එතකොට අටම තමයි පයින් නෑ එතකොට ටාස්ක් පයින් නෑ අපි නෑ එතකොට මේ මට නම් පැහැදිලිලා තියෙනවා ඒ කියන්නේ දැන් ක්‍රිටිකල් ඩෙඩ්ලයින් එකක් කවුරු නැත්තම් මොකක් හරි මේ කැටස්ට්‍රොෆික් කේස් එකක් වුණාම මොකක් හරි ඩිසාස්ටර් එහෙම ආ ඒක වෙනයි එතකොට ඒකට කියනවා මොකද මේකට කියන ලස්සන නම මේ ඒක මේ ඒ තැන් වලදී ඇටෙන්ෂන් එක දෙන්න ගෝඩ් මෝඩ් එක ගෝඩ් මෝඩ් ගෝඩ් මෝඩ් ඔන්නනවා වගේ නේද ඔව් ඒ කියන්නේ ඔක මේ මිනිස්සු බය වෙලා තියෙන සමහර වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සුපර් හියුමන් කෙනෙක් විදියට ඒ වෙලාවේ ටාස්ක් ගොඩක් කරන්න පුළුවන් හැකියාව කෙනෙක් ගොඩක් කරන්න පුළුවන් ඒක පර්ෆෙක්ට් බැලන්ස් එකකින් හරියට ඒ කියන්නේ හරියට ගානට ටයිම් කරලා බලන්න එතකොට ටයිම් ප්‍රශ්න මොනවාක් කරන්නේ ඔක මේ වෙද්දි ගානට කරගන්න පුළුවන් ඔයා ගානට මේවා කරන්න කියලා වරලා කරලා හරි මේක මේ වෙද්දි අතන් දෙනවා හරි මේ කියලා වරන එහෙනම් අර ක්‍රිටිකල් මිෂන් එකක් වගේ එකක් වුණොත් එහෙම ඒ කියන්නේ ඒකට හැබැයි ඒක අපිට ප්ලෑන් කරලා කරගන්න ගෝල්ඩ් මෝඩ් එක ප්ලෑන් ගේම් මෝඩ් එක ප්ලෑන් කරන්න මේ හැබැයි ඔකේ ලස්සන එකක් තියෙනවා නිව් ඇම්ස්ටර්ඩෑම් කියලා TV series එකක් තියෙනවා ඒකේ ඉන්නවා ලේඩි ડોක්ටර් කෙනෙක් ADHD තියෙනවා එයා ඉන්නේ ETV එකේ හරිද එයා දැන් ඒක දවස් ඒක මෙහෙමයි ඒක කොයි වෙලාවකවත් කියන්නේ නැහැ ඒක ADHD symptom එකක් කියලා ඒක මම අර මාස කාලයක් ඒක මම 10 පාරක් විතර රිවයිස් කර කර බැලුවා ඒකදී ආ උඩේ වැඩට එනවා හෙන අමාරුවෙන් එන්නේ හරිද නිකන් හෙන නිකන් බෝරින් පිට එන්නේ නිකන් වැඩට එන්න ඕන වට එනවා වගේ එනවා ETV එකට එනවා එනකොට එනකොට මේ කෝපි එකක් දා ගන්නවා හෙන මකම්මැලි කමෙන් මේ ලෙඩ්ඩු 10ක් විතර එනවා මෙන්න ගිහිල්ලා ෆුල් ඇක්ටිව් වෙනවා අරගෙන මෙයාට මේ හිට දාන්න මෙයා මේට දාන්න මේ මේව කරන්න ඔක්කොම කියලා ලෙඩ් ඔක්කොම දාලි කරලා අන්තිමට ගිහිල්ලා ආයෙත් කෝපි එක අරගෙන ආතල් එකේ බෝ. ඒ කියන්නේ අර සක්සස් මිෂන් සක්සස් අර ගෝඩ් මෝඩ් එකට යනවා. ඒක ADHD එකේ නෙට විතරයි ඒ සීන් එකේ අර්ථය තේරුම් ගන්න. අර වර්ස්ට් වෙලාවක තමයි බෙස්ට් එන්නේ අපේ වර්ස්ට් වෙලාවක තමයි බෙස්ට් එක අපේ. ඩිසාස්ටර්ස් වලදී තමයි ඒක මොකක් හරි වෙලා ඒ කියන්නේ හයිම ප්‍රෙෂර් වෙන්න ඕන. ඒක ඒක මේ يعني වෙන කවුරු හරි අපේ පිට ප්‍රෙෂර් එක දානවා නම් නැත්නම් අපේ දේවල් හින්දා ප්‍රෙෂර් වෙනවා නම් ඒක ඇක්ටිව් කරගන්න බෑ නෑ නෑ හැබැයි මේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් හින්දා අපි විතරක් නෙවෙයි ගොඩක් කරේ අතරම ගොත ඕක يعني තව දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි හැමෝම ගත්ත මම පර්සනල් අත්දැකීමුත් මේ අපි ආශ්‍රය කරලා දින කාලෙත් එක්ක දැන් සතාවත් මම අවුරුදු 7ක් 6ක් හදක් ඉඳන්නවා දසුන අවුරුදු 14ක් 15ක් ඉඳන්නවා මේ සෑහෙන එම්පතික් අනිත් එක නම් තේරෙනවා ඒක නේද සෑහෙන එම්පතික් සහ මේ ඉතින් එතකොට අනිත් කට්ටියට කියලා වෙන්න යන වෙලාවට තමයි අපි ෆුල් ඇක්ටිව් අපිට කියලා වෙන්නේ නැහැ වෙලාවට නිකුත් කරගන්න බෑ ඒ කරන්න ඕන නැත් දැන් මේක මමයි කරන්නේ ගැණි දා ගැණි තම කරගන්න බෑ ඒක සෑ ඔබ වයිෆ් එක ගොඩක් කලාට කියනවා දැන් මේ يعني වෙන අයට ප්‍රශ්නයක් වෙලා ආවද අන්න හරි ප්‍රොටෙක්ටින් සීන් එක වැඩි දැන් වෙනට ප්‍රශ්නයක් වුණාම අපි එකට මැදිහත් වෙලා මේ කරන් දෙනවා මේ කරන් දෙනවා මේ ඔයා දැන් ගොඩක් වෙලා මෙතන වාඩිලා ඉන්නවනේ ඒ වගේ කරනකොට හොඳ පුටුවක් ඕනේ එහෙම කියනවා දැන් වයිෆ් අහන්නේ දැන් ඔයා වාඩිලා ඉන්නේ වැඩවසිම මෙච්චර ඔයා මේ වගේ කම්පියුටර් පාවිච්චි කරාට ඔයා මෙච්චර හම්බ කරනවා අයියෝ මේකක් ගන්න නැත්තේ හ්ම් දැන් මම ගන්න අරවා මේව ආරන් කියලා වැඩක් ඒක සෙල්ෆ් කෙයා කියන එක සෑහෙන අඩු ඒක හිතලම කරගත්තොත් තමයි ඒත් ඒකත් අර අපිට හිතට මේ ෆෝස් කරන්න පුළුවන් ලෙවල් එකට තමයි ඒකත් මම කරගෙන යන්නේ එහෙම එකක් කොහොමද පොඩි මිෂන් එකක් දා ගන්නවා දැන් උදාහරණයක් විදිහට මේ කීබෝඩ් එකක් ගන්න ඕනේ කීබෝඩ් රිසර්ච් එකක් මම දාලා තමයි ගත්තේ يعني ෆුල් keyboard ගැන තියෙන ටියුටෝරියල් බලලා ඊට කොහොමද තියෙන මේ මට උත්තර දෙන්න වෙන්නේ හරිද එතකොට ඒකේ ආතල්ක තියෙන රිසර්ච් එකේ ඔව් බල කරලා keyboard එක ගන්න ඊට පස්සේ අනිත් ඒවා keyboard ගන්න කියන්නේ කියන්න පුළුවන් මේ මරු මේ ගත්තා ඕකම රිසර්ච් එක කරලා තින්නේ ඕක මෙහෙම තියෙනවා මේක මෙහෙම තියෙනවා කියලා කට්ටියට කියලා සමහර වෙලාවට දැන් ඌ නිකන් කියන්නේ ඒක ඌට මේ ආසාවක් තියෙනවා සමහර ලාඩු ඌට වුණාට ආරම්භ දෙනවා මේ ඌට ඕනෙත් නැහැ ඇත්තට ඉස්සර ඌට ඕනෙත් නැහැ ඇත්තට විතර සමහර ලාඩු ඌට මේව තිබ්බනම් හොඳයි වගේ සීන් නැහැ තියෙන්නේ මොනවානේ මොකක් කරලා මඩ කන්වින්ස් වුණොත් එහෙම නැහැ ඌට ඕන කියලා මම ආරම්භ දෙනවා නැත්තම් ඉතින් මම ගත්ත එක ඌට දීලා දානවා ඔය වගේ සෑහෙන කරනවා ඔක කියන්න ගත්තේ වෙන මොකක් හරියක් කියන්න මේ මට දැයක මතක නැහැ උපතින් ගැන කතාව කියන්න ගියේ
ඊට කලින් ඒ කියන ඩිසාස්ටර්ස් වලදී ඇක්ටිව් වෙන එක. ඒ කියන්නේ ඒක අපිට විතරක් වෙන දෙයක් නෙවෙයි. ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට අපිට විතරක් වෙන ඩිසාස්ටර් එකක් නම් අපි ඒක කෙයා කරන්න බැහැ ලොකුවට. කියන්නේ කෙයා කරන්න කියන කරන්න ඕනේ කියලා හිතනවා. ඒ වුණාට ඒක ඇක් කරන එක ගොඩක් සෙල්ෆිෂ් ඇක්ටක් විදියට දැනෙන්නේ. හැබැයි අපි අපි ඉන්න කමියුනිටි එකට හරිය එහෙම නැත්නම් අපි සර්කල් එකකට හරිය අනිත් කට්ටියත් ඇෆෙක්ට් වෙනවා නම් එතකොට මේ මට මේකට දෙයක් කරන්න පුළුවන් කියන මේක අහම එතකොට අර ප්‍රොටෙක්ටිව් ඉන්ස්ටින්ක්ට් හරි මොකක් හරි එක ට්‍රිගර් වෙලා අන්න එතකොට නම් ෆුල් ඇක්ටිව් වර බෑයි කියන දේවල් මොනාක්වත් නැහැ. එහෙම නැති වෙලාවට බෑ. ඒක ඉන්ස්ටිවල එකක් තමයි අර හියුජ් සෙන්ස් ඔෆ් ජස්ටිස් කියන එක. මම අර මුලදී කිව්වේ. එතකොට මේ වෙන මිනිහෙක්ට පාරක් ප්‍රශ්නයක් වුණාම මම දන්නේ නැහැ මම එතනට ගිහිල්ලා. දැන් කවුරුහරි ඇක්සිඩන්ට් එකක් වෙනවනම් මම එකතරා ඇක්සිඩන්ට් එකක් වුණා මේ මේ මම දැක්කා ඒ කහිර ගාවින් මිනිස්සුත් පැන්නේ කොල්ලේ කයින් ගියා කහිරින් නෙමෙයි පැන්නේ ආ කහිර ගාවින් ගාවින් පැන්නේ උනාට දැන් අනිවාර්යෙන්ම මට ෂුවර් මූ කහිර ගිහිල්ලා අප්පෝයි කියලා තමයි ඌට ෂොට් එක ගන්නේ. මං ගිහිල්ලා ටක් ගාලා නැවැත්තුවා මං එතන මට මතක නැහැ මං ඒ වෙනකම් මොනවද හිතුවේ කියලා. මොකද මං ගිහිල්ලා කිව්වේ මල්ලි ඔයාගේ ෆෝන් නම්බර් එක දියාගෙන යාගේ නම්බර් එක මගේ නම්බර් එකත් දුන්නා ඔබේ නම්බර් එකත් ඉල්ලගත්තා ඔයාලට ප්‍රශ්නයක් වුණොත් කියන්න මම මෙතන ඇසින් දැක්ක මෙයා කහිරින් නිමි වෙන්නේ ඌට ඌ දන්නේ නැහැ මොකද උනේ. මම කිව්වා මෙහෙම ඔයාගේ වෙන වාරදි තියෙනවා ප්‍රශ්නයක් නැහැ මට කියන්න පුළුවන් එකම දේ මේ මිනිහා කහිරින් නිමි වෙන්නේ කියලා උසාවියට ඕන වුණොත් සාක්ෂි දෙන්න මං වෙනවා කියලා. හරිද මං කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ නෑ එහෙම කරනවා කියන්නේ ඒව ඔළුවේ දාගන්න ඒවට සෑහෙන්න තියෙනවා. මෙහෙමයි මං කියන්නේ ඒ දැන් සර සාක්ෂියට මම දැන් මේ වැඩි සෑහෙන මං කියන්නේ නෑ ඒක හිතන්න වෙලා තිබුණොත් හරි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ හිතන්නේ කරන්නේ ඉවරලා තමයි. අනේ මම මෙච්චර දෙයක් කරා කියන්න කමෙන්ට් එකක් දාලා කියන්න මොනවද මේකේ වැදගත් වුණ දේවල් කියලා. හදිසි හරි අපිට ආයෙත් එපිසෝඩ්යක් කරන්න ඕන නම් කතා කරන්න ඕනේ ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා නම් කියන්න. ඒ වගේම ආයෙත් කියන්න ඕනේ අගදී මේක පාවිච්චි කරලා ඩයග්නෝස් එකක් ගන්න හදන්න එපා. හැබැයි කාට හරි සැකයක් මේක බලලා ඇති වුණොතින් ඒක निराකරණය කරගන්න දුස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න එපා, සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න. මොකද ලංකාවේ ඉන්න ගොඩක් සයිකොලොජිස්ට්ලා මේක හරියට මේකවද මේ මේ කවුන්සලර් කවුන්සලර්ටත් වඩා සයිකොලොජිස්ට්ලා නෙවෙයි කවුන්සලර් නෙවෙයි සයිකොලොජිස්ට්ලා තියෙනවානේ. සයිකියාට්‍රිස්ලා වෙනස සයිකියාට්‍රික් සයිකොලොජිස්ට් කියන්නේ ડોක්ටර්ස් නෙවෙයි. ආ ඒගොල්ලෝ මනෝ විද්‍යාව ගැන ඉගෙනගෙන තියෙන වෙන උපදේශක කියන්නේ උපදේශක කියන්නේ ඒගොල්ලෝගේ එක 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 හරියට ඒ මොකක් වුණත් උන්නේ යන්න ඕනේ සයිකියාට්‍රික් කියන්නේ MBBS ડોක්ටර් එකක් රේට් එකක් අරගෙන මනෝ චිකිත්සාව ගැන වෙනම ඉගෙන ගත්තපු කට්ටිය. ඕක තමයි අනිත් ප්‍රශ්නේ තියෙන අපේ මිනිස්සුන්ට. ආ මෙහෙම ගත්තොත් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා කියන්නේ මට පිස්සු කියන එක. නෑ. ඒක සරල දෙයක් නේ. දැන් ඒක ඒ තරමේ දැන් ගොඩක් කට්ටිය දැන් ડિප්‍රෙෂන් ගැන දන්නවා. ඒකින්ද ඒක දැන් ගොඩාක් දුරට දැන් මේ අර මම හිතන්නේ මේ මෙහෙම අපේ අපේ ඔඩියන්ස් එකේ ඒක නෑ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. එහෙම හිතුවා. මම එහෙම හිතනවා. එතකොට මේ මගේ සර්කල් වල නම් දාමත් මටයි ඔය ගැන මම පොඩ්ඩක් හරි ඔය ගැන මම ඉඳ හැමෝටම කියන්න යන්නේ නැහැ. ආ. ඒ කියන්නේ විශේෂයෙන් හංගන්න යන්නේ උනාට මම ඉතින් කියන්න යන්නේ මේකේ ඉඳලා උනාට එහෙම කිව්වහම එහෙම බෙහෙත් ගන්නවා එහෙම කිව්වොත් එහෙම නෑ බෙහෙත් ගන්න ඒක නෑ මේ පිස්සු බෙහෙත් බොනවා අම්මා එහෙම වගේ නිකන් ඒ වගේ මූණ වෙනස් වෙන විදියෙන් එහෙම හිතා ගන්න පුළුවන් ඒ විදියෙ ඉම්ප්‍රෙෂන් එකක් තාම තියෙනවා ඒකින්ද මිනිස්සු බය වෙන්න පුළුවන් ඔව් ඒක ඒක විතර නෙමෙයි මම කියන්නේ සයිකොලොජිස්ට් ලගාවට හරි මනෝ උපදේශකයෝ ගාවට ගියාම මේ ප්‍රශ්නෙට ඒගොල්ලෝ මේව ගැන ගොඩක් අඩු දැනුම තියෙන කට්ටිය ගොඩක් ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ගඩේන එක්ස්ට්‍රීම් ප්‍රශ්න. ඔව් ඒගොල්ලෝ සහ ලංකාවේ සමහරක් සයිකියාට්‍රික් ලඟ පවා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සෙක් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට එන්නේ ડિප්‍රෙස් වෙලා කියන මූලික විශ්වාසය ඒගොල්ලෝ ඉන්නේ. හරිද? ප්‍රිජුඩිස්. ඔව් එතකොට ඒගොල්ලන්ගේ ඇත්තටම මේ සයිකියාට්‍රික් ලඟවට සරි ওই වගේ ප්‍රශ්නකට යන්නේ ඇත්තටම ડિප්‍රෙෂන් තියෙන මිනිස්සු තමයි වැඩි හරියක්. එතකොට ඒ 95ක් විතරම එන්නේ මේ වගේ කට්ටිය. එතකොට ඒගොල්ලෝ ඒක මත ඉඳගෙන තමයි වාදිහා වෙනසනීපයක් ගැන බලන්නවත් බලන්නේ. එතකොට ඔයා ADHD කියලා සැක හිතනවා නම් ඔයා වෙනවල් බයිලා කියන්නේ නැතුව මුලින්ම කියන්න මේ මම සැක කරනවා මට ADHD තියෙනවා කියලා. මොකද ඒක හෙල්ප්ෆුල් වෙන්න බුණා මම එකපාරක් කරගත්ත මෝඩ වැඩක්. ඒක නොකිය ගිහලා කතා කරාම ඒගොල්ලෝ මේ ඇනලයිස් කරන්න ගත්තා මාව මේ වෙන වෙනම. එතකොට මෙහෙමයි වෙන වෙනම ඇනලයිස් කරන ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ අර ලෙන්ස් එකෙන් බලලා නැති ප්‍රශ්න හොයන්න බලනවා ජීවිතේ පිටිපස්සට ගිහිල්ලා මේ ප්‍රශ්නේ තියනවාද කියලා. ඕක දෙපැත්තරම වැඩ කරනවා. ඉතින් අපි ඔක්කුවට පස්සේ එතකොට ඒ ලෙන්ස් එකෙන් බලන්න කරගෙන වෙන එකක් මිස් වෙන chance එකකුත් තියෙනවා. මෙහෙමයි. දැන් මෙහෙමයි Tamanta දුක ડોක්ටර් කෙනෙක් ගාවට යන්න වඩාත්ම දේ. ADHD කියලා සැක කරනවා නම් ADHD ගැන ටිකක් ප්‍රසිද්ධ අන්න එහෙම. ඒක ගැන දන්න. ඒකට ප්‍රසිද්ධ වෙන්නේ සමහරක් දොස්තර කෙනෙක් ඒක ගැන ස්ටඩි කරන හින්දානේ. සාමාන්‍ය ADHD වලට තියෙන රිසර්ච් 10000කට වඩා තියෙනවා මේ වෙනකොට.
එතකොට සමහරක් මම දැකලා තියෙනවා සාමාන්‍ය දොස්තරලා ඉන්නවා ADHD කියන්නේ ළමයින්ට විතරක් හැදෙන ඩක් කියලා ලංකාවේ ගොඩක් වෛද්‍යවරු හිතන්නේ. ඉතින් ඒක හින්දා සාමාන්‍ය වෛද්‍යවරු කාට කියලා කොහොමත් වැඩක් නැහැ. ඒක හින්දා අනිවාර්යෙන් සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕනේ. සයිකියාට්‍රික් කෙනෙක් ගිහින් විශේෂයෙන්ම වඩා හොඳයි ADHD වලට ට්‍රීට් කරන්න වාට ප්‍රසිද්ධ. ඒ සම්බන්ධයෙන් මේ පැත්තේ කියන්නේ අපි ස්පෙෂලිස්ට් කියලා කියන්නේ නැහැ. ස්පෙෂලිස්ට් තමයි මේ කොහොමත් සයිකියාට්‍රික් වල එහෙම ස්පෙෂලිස්ට් කරන්නේ නැහැ ලෙඩේ ලෙඩේට. ඒ වුණාට දැන් අර තීනවනේ අපි ලෝයර් කෙනෙක් ගාවට ගියාම මෙයා ඩිවෝස් නඩුවල් තමයි දා යන්නේ වගේ. මෙයා ඉඩම් නඩුවල මෙයා ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් කියලා ඒවා වෙන පොතේ ලියලා නැහැ. නේද? එයා ප්‍රැක්ටිස් කරන්නේ එයා වැඩිපුර යාගේ මේ 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 ස්පෙෂලිටි එක තියෙන්නේ. ෆෝකස් එක තියෙන්නේ එයා වැඩිපුරම මුහු වෙලා තියෙන්නේ ඒ සබ්ජෙක්ට් එක වලට. දැන් ADHD ගැන තියෙන රිසර්ච් මේ ඩේලි අප්ඩේට් එක. ඇත්තට මේකට මේ දැන් ඔය අපි කියපු ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකේ තියෙන ප්‍රශ්නේ ඇරෙන්න තව ගොඩාක් පැහැදිලි කිරීම් තියෙනවා. මෙන්න මෙන්න පැහැදිලි කිරීම් තියෙනවා. මත වේදාත්මක දේවල් තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට 100%ක්ම වගේ බැහැර කරලා තියෙන්නේ මේ චයිල්ඩ්හුඩ් ට්‍රෝමා හින්දා මේක හැදෙනවා කියන එක. ඉතින් ඒ තාම මම ලංකාවේ මනෝවිද්‍යාඥයන් විශ්වාස කරනවා චයිල්ඩ්හුඩ් ට්‍රෝමා හින්දා හැදෙනවා කියලා. ඉතින් එතකොට දැන් මේ නැති ට්‍රෝමා එකක් හදලා යන්න පුළුවන්. ලංකාවේ කට්ටිය ඉතින් අප්ඩේට් වෙන එක ගැන විශේෂයෙන්ම මේ ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ මේ වයිඩ්. ලංකාවේ නෙමෙයි. නෑ ඒක ඇත්තටම මුළු ලෝක ප්‍රාන්තීය ප්‍රශ්නයක්. මම මොකද මම ගොඩාක් මේ රෙඩිස් ඔයගේ ගෲප් වල කියවලා තිනවා. මේ වැරදිට ඩයග්නොස් කරන ගොඩාක් කට්ටිය සහ ගොඩාක් අය මේ ඕවර් ඩයග්නොස් උත් වෙනවා. මොකද අර මම කලින් මුලදෙම කිව්වේ මේ මේ සිම්ටම් ප්‍රොඩක්ට් අර ගොඩක් කොමන් වැඩි. අනිත් එක අපි දැන් මේ ඩිජිටල් ඩිවයිසස් හින්දා මේක ඉන්ඩියුස් වෙනවා. ADHD සිම්ටම් ඉන්ඩියුස් වෙනවා. මොකද අපි ඇටෙන්ෂන් ගොඩක් එකෙන් අදිනවා. එතකොට අපේ ඩොපමින් බහිනවා. එතකොට ඔයාලට ආටිෆිෂියලි ADHD සිම්ටම් හැදෙනවා. ඒක ඒක ඇත්තටම ඔයාලට නැචරල් නේද? පොඩ්ඩක් ඔයිට වඩා එක්ස්ප්ලেইন කරා නම් මම ඉඳන් වටිනවා. ඒ කිව්ව පොයින්ට් එක. ඔව්. තව පොඩ්ඩක් අපි අර සාමාන්‍ය මිනිස්සුන්ට නේද? ඊව දැන් සාමාන්‍ය දැන් අපි අපි දිනකට තේරුණාට ඔඩියන්ස් එකට තේරෙන විදිහට ඒක ලස්සන හොඳ ෆැක්ට් එකක් ඇත්තටම. ඇත්තටම දැන් අපි TikTok වගේ දේවල් බලනවා කියමුකෝ. TikTok බලනකොට ගොඩක් කට්ටියට තේරෙනවා. ටිකක් කරලා බලන් ඉන්නකොට ටයිම් එක යනවා තේරෙන්නේ නැහැ. අපි ඒක දිහා බලන් ඉන්නවා Facebook, Instagram Reels, YouTube Shorts. මුකුත් කරන්න නැතුව පැය ගාණක් ඉන්න පුළුවන් සෝෂල් මීඩියා ඇප් එකක් තියෙනවනේ. එහෙම නැත්නම් සමහරවිට TV series එකක් පස්සේ බලනකොටත් ඕක වෙනවා. ඩොකියුමන්ටරි මුස්තාව යෝජන සෝෂල් ඩිලෙමා කියලා. අල්ල සෝෂල් ඩිලෙමා. ඩිලෙමා නෙමෙයි. ඩිලෙමා නේ. ඩිලෙමා. DILEMMA මේ වගේ මතක. ඩිලෙමා. ඒක ඒ එපිසෝඩ් එකක් බලන්න පුළුවන් හොඳයි. කොහොම හරි ඔයාලට තේරෙනවා නම් මේ මේ වෙවිලා මේ ඒව වෙනම ඒක හදන කට්ටිය ફોકસ කරන්නේ අපේ ඇටෙන්ෂන් එක මේකට ඇටෙන්ෂන් යොමු කරලා තියාගන්න. ඒවට වෙනම රිසර්ච් කරලා ඒවට AI ට්‍රේන් කරලා වෙනම ඇල්ගොරිතම් හදලා ඉවරලා කරන්න. එතකොට අපිට මේ නිකන් තියෙන එක ආටිෆිෂියල් ඉන්ජෙක්ට් කරන වගේ වැඩක් තමයි සෝෂල් මීඩියා වල අපේ තියෙන මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඩොකියුමන්ට් එකක් තියෙනවානේ. උන් ඔක්කොම ටික මේ 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 පාවිච්චි කරලා මේ ඩොකියුමන්ට් මැදි අන්තිමට කියන්නේ ඩොකියුමන්ට් ෂිප් තව ඕනේ. ඒ කියන්නේ තව ඕනේ ස්පෙෂල් ටොලරන්ස් එක වැඩි වෙනවා. ඉතින් ඒ ටොලරන්ස් එක වැඩි වුණාම ADHD ලයික් සිම්ටම් හැදෙනවා. එතකොට මේක කාලයක් ගියාම මේ කියන සිම්ටම් ටික ඔක්කොම ඔයගලන්ට තෙන්න පුළුවන්. හැබැයි අර පොඩි කාලේ ඉඳන් ADHD තිබුණාම හම් වෙලා තියෙන මේ වාසි ටික නැති වෙන්නේ. මුලින් ඉඳන් ඒකට ට්‍රේන් වෙලා නෑ. එතකොට ඔව් එතකොට ඔයගලන්ට අපිට වඩා මේ අපහසුතාවයකට පත් වෙනවා. මේ අනිත් කේස් එක ඒ කියන්නේ දැන් අපි highly addictive. හොඳ නෑ මම නම් එහෙම. නෑ අනිවාර්යයෙන්ම තමයි. මම සාමාන්‍යයෙන් මොකක් හරි දෙයකින් මට ඩොපමින් වෙනවද? ඒ කියන්නේ එකම දේ බෝරින් තමයි. ඒ වුණාට බෝරින් වුණාට අපි දෙයකට හුරු වෙනවාදින් සමහරලාට හරියට මිනිස්සුන් පවා සමහරලාවට අපි එක්සිට් වෙන්න බෑ. එක්සිට් වෙන්න අමාරුයි. එක්සිට් වෙන්න බැරි දෙයක් නෑ. ඇඩික්ටිව් නෙමෙයි අර ෆ්‍රිකන්ඩල් කෝටෙක්ස් එකෙන් එක්සිකියුටිව් ෆන්ක්ෂන් එක මේව කරන්නේ. ආ එක්සිකියුටිව් එක එක්සිකියුට් කරන්න බැරි සීන් එක. යා යා එකම ඉන්නවා. අමතක වෙන ආඩ මේක එක්සිට් මොන හරි ඒ කියන්නේ නරක පුරුදු හෝ හොඳ පුරුදු හෝ මේක නවත්තන්න ඕන දැම්මඩ ඇති කියලා හිතනත් සමහරලාවට නවත්ත ගන්නවා. ඒ කියන්නේ පටන් ගන්නවා කියලා හිතා ගන්නවා. ඒ වුණාට ආපහු ඒකෙම කැරකෙන දවල් තියෙනවා. මේ මොකක් හරි අකී කී කියන්නේ නේද? නෑ මං කියන්නේ ඒක ඕක හින්දා ඉතින් ADHD වගේම සිම්ටම් ටිකක් හැදෙනවා. ADHD කියලා රැවටෙන්නේ බයි. ඔව්. ඊළඟට මේ මේ දැන් අපි දැන් කතා කර කර ඉඳි බෙහෙත් ගන්න ඒ කියන්නේ සයිකියාට්‍රික් කෙනෙක්ව හම්බෙනවා. ඔව්. ඒ කියන්නේ මොකද මේ 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 මේවා ගැන දැනුවත් වෙනකොට මෙහෙම කිව්වලා දැනුවත් වෙනකොට නම් ඒක අනිවාර්යෙන් Tamanට හිතෙනවා නම් දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා වෙරිෆයි කරගන්න. වෙරිෆයි කරගනියම වැඩක්. නැතුව නිකන් Tamanට ADHD කියලා ගන්න නම් මටත් මෙහෙමයි කියලා හිතාගත්තොත් මොකද අපි තුන් දෙනාම එකගෙන ක්වොලිෆයිඩ් කට්ටිය නේද? නේ.
අපිට ඒකට වගකීමක් ගන්න බෑ. වගකීමක් ගන්න බෑ ඇත්තටම කියනවා නම්. හැබැයි මෙහෙමයි. දැන් මේ වගේ කලින් වැඩසටහන බලලා ගොඩාක් කට්ටිය මේ EDD ඩයග්නොස් කරලා තිබුණා. ඒකෙන් තමයි මේක මම කියන්නේ තමන් සමහර කට්ටිය කියනවා self diagnose කරන්න එපා කියලා. මං කියන්නේ self diagnose ඒක placebo effect එක එනවා. ඔව් මෙහෙමයි. මං කියන්නේ self diagnose කරන එක වැරදි තමයි. හැබැයි self self awareness එකක් තියෙනවා නම් සැකයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. ડોක්ටර් කෙනෙක් ළඟට යන්නේ. යන්නේක වෙනයි. මොකද මේ කරගන්න පුළුවන්. අනේ ඒකයි ඒකේ වැදගත්කම කියන්නේ දැන් මේකේ වැදගත්කමට වඩා ඒ කියන්නේ ඩවුන් සයිඩ් එකකුයි හොඳ සයිඩ් එකකුයි දෙකක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේක ADHD ඒ කියන්නේ එක එක කට්ටියට ADHD හරි එහෙම නැත්නම් මෙහෙම එකක් අපි අර කලින් කිව්වා වගේ අපි සාමාන්‍ය ඇක්සෙප්ට් කරන නෙවෙයි වැරදි වචනයක් ඒ කියන්නේ සාමාන්‍ය බහුතරයේ තියෙන රේන්ජ් එක මේක සාමාන්‍ය මිනිස්සුන්ගේ උස කියලා ගමුකෝ අඩි 5 7 අතර වගේ ඉන්න සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු මේ ප්‍රමාණයක් ඉන්න 90 ගානක්ම ඉන්න ඇත්ත ඒ වගේ ගානක් නෙනේ නෑ ලෝකෙ නෙමෙයි ලංකාවේ ලංකාවේ කියමුකෝ හරි හරි ලෝකෙ හරි අනේ ඔයගත්ත 5 7 අතර ගානකෝ 5 7 අතර වගේ ගානක් අතරේ හැබැයි ඕක අතරෙන් ඩිවියට් වෙන කට්ටිය ඉන්නවනේ ඒ කියන්නේ අඩි 5 අඩු කට්ටියක් ඉන්නවා අඩි 4 වඩා වැඩි කට්ටියක් ඉන්නවා ඒක ඒ ඩිවියෂන් එක ඒ සාමාන්‍යයෙන් මේ normal කියලා හඳුනන range එකෙන් කොච්චරක් ඈතරද යනවද කියන එක මත තමයි සමහරවිට අපි ඉන්නේ edge එකේ වෙන්න පුළුවන්. අනේ කෙනෙක් ඉන්නේ edge එකේ. සමහරවිට පොඩ්ඩක් ඒක මොකද පොඩ්ඩක් ඒ කියන්නේ ඒක කොයිතරම් ඈතර ගිහිල්ලා කියන තැනක මත තමයි මේකට මොකක් හරි අවධානය දෙන්න ඕනද නැද්ද කියන එක තීරණය. පොඩි ADHD case එකක්ද ඔන්නෝනි ADHD case එකක්ද කියන එක ඉන්නේ ඔයා කොච්චර දුරෙන් අර normal scale එකෙන් ඈත දින්න කියන එක. අනේ ඔක ડોක්ටර් කේත් ඔක ගැන පැහැදිලි කරන එයා කියනවා එයා ඉන්නේ මේ වගේ තැනක කියලා. ඒ ડોක්ටර් කේ කියන එක්කෙනා එයා කියන යාට එයාත් ADHD විදියට සලකන්නත් පුළුවන් නෑ විදියට සලකන්නත් පුළුවන්. එයා ඉන්නේ border එක. මේවා variant වෙනවනේ. පොඩ්ඩ සමහරලාට පොඩ්ඩ يعني පොඩි බඩගින්න වගේ තමයි සමහරලාට අප් වෙනවා සමහරලාට down වෙනවා. අත්‍තරම ડોක්ටර් කේ කියන ડોක්ටර් කේ කියන එකට හොඳ උදාහරණයක් මොකද එයා ගේම් වලට ඇඩික්ට් වෙලා ගේම් මේ එයාට මෙඩිකල් ඩිග්‍රී පාව කරගන්න බැරි තරකට ගිහිල්ලා එයා ඊට පස්සේ ඉන්දියාවට ගිහිල්ලා මොන් කෙනෙක් විදියට ඉඳලා ඩිග්‍රී එක අවුරුදු 10ක් විතර කරා අපි දැන් අතව අවුරුදු 10ක් විතර ඉස්ස කරා මේ මම නම් තාම ඉවර නැහැ මේ මොනවාද කොහොම හරි මේ එයා එකෙන් ඕවර්කම් කරපු හැටි ඊට පස්සේ එයාට ඒ ඇඩික්ෂන් ප්‍රශ්නේ වෙච්ච හැටි මේ ඔක්කොම එයා ඒක self මොනවාද විදලා දිනා. එතකොට මම කවුරු හරි ගොඩක් වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් ડોක්ටර් කේගේ මේ වීඩියෝස් ෆලෝ කරන්න. එයාගේ ADHD ඒව මම අර මේ අර බෝඩ් එක කතාව කියපු හින්දා කිව්වේ බෝඩ් එකේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට සමකට ඩයග්නොස් එක නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි මේ දැන් අපි කතා කරපු දේවල් වලින් ADHD තිබුණා හෝ නැති වුණා ඔයගොල්ලන්ට මොනවා හරි දවුවක් ගන්න පුළුවන් නම් ඒක ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඩයග්නොස් එක නම කියා ගන්න ඕනේ නැහැ නේද? තමයි හෙල්ප් කරන්න. ඔව්. මේ අනිත් එක මේකයි මේ දැන් මේක මං හිතන්නේ තියෙන mental disorders වලින් ඔක disorder කියන වචනේ මං හිතන්නේ කලින් ඔයා පැහැදිලි කරලා තියෙනවද මං අර අනිත් වීඩියෝ එකේ කරා disorder කියන්නේ මේක මේ ලෙඩක් නෙමෙයි ආබාධයක් විදිහට තමයි සලකන්නේ mutation එකක් කියන්නේ ආබාධයක් සලමාවද ආබාධ අනේ තමයි ආබාධය කියන වචනේ සිංහල ට්‍රාන්ස්ලේට් වෙද්දි පොඩි අවුලක් තියෙනවා ඒක නෑ මෙතන ආබාධයක් තියෙනවායි කියන්නේ නෑ නෑ ඔව් නෑ ඩිෆෙක්ට් එකක් නේ ඩිෆෙක්ට් එකක් කියන්නේ දැන් අතක් නැති එක ආබාධයක් නේ ඔව් අන්න ඒ වගේ මේ 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 දැන් අර ඔයා කියපු උදාහරණ ඔක්කොම එහෙමනේ ඒ කියන්නේ මොකද රේන්ජ් එකෙන් එළියට පැනනන් පස්සේ ඒක ආබාධයක් විදිහට තමයි සැලකන්නේ කොට වැඩි එක්කෙනත් උස වැඩි එක්කෙනත් ආබාධයක් විදිහට සැලකනවා අන්න ඒක තමයි ඒක ආබාධය කියලා ගත්තාම ඒ උනාට අපේ කට්ටියගේ මේ මේ පොයින්ට් ඔෆ් view එකේ දෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ නෑ නෑ ඒක එක්සැම්පල් එකකින් ගන්න තමයි හරි අර අපි ගත්ත උදාහරණයක් එක හිතන්න ආබාධය කියන්නේ මේකයි කියන්නේ ආබාධය කියන්නේ අර මේ මේ එයාට සාමාන්‍ය ජීවිතේ ඒක ඇත්තටම මගේ නම් තියෙන ඩෙෆිනිෂන් එක මේ කියන්නේ මේ මේ ඩිවියෂන් එකක් නේ ඩිවියෂන් එක තමයි ඩිවියෂන් එකට කියන්නේ මේක ඩිසබිලිටි කියලා මේ ඩිසබිලිටි කියලා ඉංග්‍රීසි වලින් කියලින්ම කියනවා ඒක ඩිසබිලිටි එකක් මේක විසිබල් නැති ඩිසබිලිටි එකක් වෙලා තියෙන නෝමල් ෆිසිකල් ඩිසබිලිටි එකයි මෙන්ටල් ඩිසබිලිටි එකයි ගන්න දෙකක් මේවා දසුන් මං හිතන්නේ ෆැක්ට් චෙක් කරන හැටි ඒකින් තමයි වැරදි නම් කියන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙන කොමන්ම මේ ඩිසෝඩර්ස් වලින් එකක් තමයි මං හිතන්නේ ADHD කියන්නේ. මම මේ නියුරෝ ඩයිවර්ජන්ට් 20ක් විතර තියෙන්නේ. මම සෝරි 20ක් විතර මිනිස්සුන්ගෙන් 20ක් 16ක් අතර නියුරෝ ඩයිවර්ජන්ට්ලා ඉන්නවා. එතකොට මිනිස්සු 100ක් ගත්තොතින් 3 දෙනෙක් විතර ADHD අය ඉන්නවා. එතකොට ඔටිසම් අයත් ඉන්නවා 4% විතර. ඉතින් ඒ දෙකල දැන් මේ කියපු ලක්ෂණ ගොඩක් අය ඔටිසම් එක්ක ඉන්ටර්සෙක්ට් වෙනවා. හැබැයි ඒ ලක්ෂණ වලට වෙන හේතු වෙනස්. ඒ කියන්නේ
අපි සෝෂල් ඔක්වර්ඩ් දෙන්න පුළුවන් ඔටිසම් කෙනෙකුට සෝෂල් ඔක්වර්ඩ් දෙන්න පුළුවන් හැබැයි හේතු දෙකක් හින්දා අපි සෝෂල් ඔක්වර්ඩ් දෙන්නේ එක්ක අපිට ඕනේ නැහැ එක්ක බ්‍රේක් නැහැ උණ වගේ තමයි උණ ගන්නවා කිව්වහම උණ ගන්න එක එක සිම්ටම් එකක් එක්කට උණ ගන්න තුවාලයක් හින්දා තව එක්කට ඇඟිල්ල වෛරස්යක් හින්දා ඒ වගේ මේ දෙකම උණ උණ ඔව් ඒක බැලු බැලමට සිම්ටම් එක එක වගේ සමහරවිට රූම් එක රීඩ් කරන්න අපහසු වෙන්න පුළුවන් ADHD කෙනෙක්ට ඔටිසම් කෙනෙක්ට මේ රූම් එක රීඩ් කරන්න අමාරු වෙන්න පුළුවන් එතකොට හැබැයි ඔටිසම් කෙනෙක්ට රූම් එක රීඩ් කරන්න බැරි එයාට සෝෂල් ක්ලූස් ටික දැනෙන්නේ නැහැ ADHD කෙනෙක්ට ඇටෙන්ෂන් වදි ඕන් නැහැ ෆෝන් නැහැ රූම් එක ඇටෙන්ෂන් නැහැ වගේ කෙනෙක්ට ඕන් නැහැ ඒ වගේ ඉතින් ඒකලා වෙන හේතුද මොකද අනිත් එක ADHD කෙනෙක්ට සමහරවිට රූම් එක රීඩ් කරන්න බෑ කියලා කට්ටිය හිතනවා එයා වෙන වෙන දෙයක් තමයි හිත හිත ඉන්නේ එතකොට අනික් කට්ටිය වෙන දෙයක් කතා ටිකක් කියලා දින්නේ. එතකොට අර හිටපු ලෝකෙ ඉඳගෙන වෙන මොකක් හරි කිව්වම out of context කතාවක් කිව්වා වගේ කරනවා. එතකොට අරු හිතන් ඉන්නේ මේ මොකද්ද විහිපු කියන්නේ දැන් පය භාගයකට කලින් කතා වෙච්ච දෙයක් කියලා කියන්නේ. එතකොට ඒක මේ අර message point එකක් ඒක මේ කියන්නේ day dreaming කියන දේ. ඉස්කෝලවලදීම සෑහෙන්න වැඩ ඉස්කෝලේදී ගෙදරදී හැම මේ ළමයා කොයි වෙලාවෙත් ඉන්නේ වෙන ලෝකවල කියලා ඉවරලා. ඔව්. සෑහෙන්න pressure එකක් ආ point එකක් තමයි day dreaming කියන වැඩේ. මට නම් ප්‍රශ්න இல்ல නෑ. ඔකත් ડોක්ටර් කේ පැහැදිලි කරනවා. මට පුළුවන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවම මේ පොඩ වටපිට බලලා මේ උත්තරය දෙන්න බැලන්ස්ඩ් උත්තරයක් දෙන්න එතකොට හිතා ගන්න බෑ මම දැන් අහගෙන නෙමෙයි හිටියේ හැබැයි උත්තරය දුන්නා කොහොමද උත්තරය දුන්නේ දැවම කියොත් අපිට මේක නවත්තන්න එන්නේ නැහැ මට දැන් පැක් කරලා තවයි වයින් ඕලුවට අපි එන්ඩ් එකට ගිහින් කතාවට තව සෙෂන් එකක් මේ අර නැගිට ඩිග්‍රී කරන කාලේ හැම මම ක්ලාස් එකේ නිදා ගන්නවා හරිද මුලින් මුලින් සර්ලා එහෙම මේ පොඩ්ඩක් ඉදින් මේ ළමයා නිදි ආරෙ මේ කියලා ලැබේ හොඳ සර් කෙනෙක් හිටියේ මේ වේසෙම ලොකු අවුලක් දැම්මේ නැහැ. හැබැයි ඉතින් මම බාගෙන නිින්ද ගිහිල්ලා ඒ කියන්නේ නිදාගෙනමත් නෙවෙයි බාගෙන නිදි. හරිද? හැබැයි මම කියන ඒවා ටික අහන් ඉන්නේ. ඊට පස්සේ ප්‍රශ්න අහන වෙලාව වෙනවනේ. ප්‍රශ්නත් අහනවා. ප්‍රශ්න වලට මම උත්තර දෙනවා. ආ එයා ප්‍රශ්න අහනවා. ඒ කාට්ටියට උත්තර දෙනවා. එතකොට මම ප්‍රශ්නත් අහනවා. මම ප්‍රශ්නත් අහනවා මට එක්ස්ප්ලেইন කරන දේවල් ප්‍රශ්නත් අහනවා. ඔකට මට කියන්නේ කට්ටියෙන් ප්‍රශ්න අහනවා ඔඩියන්ස් එකෙන්. හරිද? කියන හැරන් හිටපු උන්ට මේ උත්තර දෙන්න බෑ මේ අර කමන අහන මොකද්ද මේ වෙන්නේ දාගත් එක නේද ඊට පස්සේ පස්සේ මේ කියන්න ගත්තා මේ කියන්නේ දෙතුන් පාරක් වෙච්ච වැඩක් දැන් නිදාගෙන හිටියේ නැතුව මම සමහරවිට ආද නිදි නෑ නේ මෙයාගේ දොල්ලා කියන මම අඳුරනවා එතකොට මේ ෆයිනල් එක වගේ වෙද්දි ඊට පස්සේ කියනවා මේ දැන් ප්‍රශ්න අහලා මට උත්තර දෙන්න දරුණොත් එන්න අද කමල් නිදාගත්තේ නෑනේ මේ ඒකයි ඇති ඔය කතන්දරේ මේ කියන්න ගියේ දැන් අර මම කියන්න පටන් ගත්තේ අර මේ සාමාන්‍යයෙන් ටිකක් කොමන්නේ ඒ වගේම තමයි දැන් අපි දැන් අවුරුදු 30 ගණක් වෙනකන් සර්වයිව් වුණා මේක දන්නේ නැතුව ඒක හින්දා Tamanට තියෙනවා නම් ඒකට බෙහෙත් නොගත්තා කියලා මම කිව්වා අපේ තාත්තට තියෙනවා කියලා ඉවරලා හොඳටම තියෙනවා මට ඒක දැන් අපේ තාත්තට අවුරුදු 70ක් වෙනවා ඒක හින්දා ඒක ඩයග්නෝස් කරන්නවත් නැහැ මනුස්සයා ජීවත් වෙච්ච ජීවිතේ මේ විදිහට එයා ගෙවාගෙන යයි ඒක දැන් වැඩ කරන එකක් නෙමෙයිනේ ඒක හින්දා එහෙම කරන්න අවශ්‍ය නැහැ එනවාට එයා ළමයි දෙන්නෙක්ව හැදුවා සාමාන්‍යයෙන් ඇචීව් කරගන්න දේවල් මේවා කරා ඒක විදුහල්පතිවරයෙක් නෙමෙයි විදුහල්පතිනේ ගුරුවරයෙක්ටයි නේ රජීව් දින්දු දැන් අවුරුදු 70 වගේ කාලේ ගුරුවරයෙක් කියන්නේ දැන් ඉන්න ගුරුවරයෙක්ට වඩා සාමාන්‍ය වැඩ මේකක් තිබිච්ච එකනේ ස්ටේටස් එකක් තිබිච්ච එකනේ ඒක හින්දා මේ ඒක Tamanට හිතුණත් මේක මේ තියනවායි කියලා ඒක බෙහෙත් ගන්න ඕනෙමයි කියලා නෑ නෑ ඒක තමයි මාත් කියන්නේ බෙහෙත් ගන්නවත් ඒ කියන්නේ ඩයග්නෝස් කරගන්නවත් අත්‍යවශ්‍ය කියලා එකක් නෑ තමන්ගේ ජීවිතේ අවුලක් නැතුව ගෙවා ගන්න පුළුවන් වෙන්න මේ 99%ක chance එක තියෙනවා මම මෙඩිකේෂන් ගන්නෙත් නැහැ උනාට හදිසියෙන් ගන්නවා විශේෂ මෙන්ටල්ද විතරක් අවශ්‍ය නම් විතරක් ඒක හින්දා මම දොස්තර කාඩ ගිහිල්ලා අර රිනියු කර කර ඉන්නා ප්‍රිස්ක්‍රිප්ෂන් එක මේ හැබැයි ඉතින් මට මාසෙට අවස්ථා දෙක තුනක්වත් ගන්නේ නැහැ ගොඩක් වෙලාවට එක්සයිස් වලින් ගොඩ දා ගන්න පුළුවන් එක්සයිස් වලින් ගොඩ දා ගන්න පුළුවන් මාත් බෙහෙත් තරම් නැහැ මම හිතන්නේ දැන් අවුරුදු විශාල ප්‍රමාණ අවුරුදු 3-4කින්වත් මම අරගෙන නැහැ ටිකස් මට තාම ආයේ මට හිතිලා නෑ මං බෙහෙත් බොන්න ඕනි ලෙවල් එකට මේක අවුල් කියලා මං අර මට රහ හිතලා තියෙනවා මම අර එක්සර්සයිස් වලින් නෑ එක එක මං ට්‍රික්ස් හොයාගෙන තියෙනවා මට කන්ට්‍රෝල් කරගන්න සයිඩ් ඕපෙන් හිට් එක ගන්න වෙන වෙන වැඩ තියෙනවා ඔය මේ ලෙඩේව කේස් එකක් තමයි පණ්ඩිතයි අපි හැමෝම කැමති බෙහෙත් බොන්න කැමති නෑ නෑ බෙහෙත් බොන එක ඩිමනයිස් කරන එකත් වැරදි ඒ කියන්නේ බෙහෙත් බොන එක ප්‍රශ්නයක් නෑ මේකෙන් දන්න තරමින් කිසිම මේ අතුරු ආබාධු නෑ හැබැයි සමහරක් අයට බෙහෙත් හරියන්නේ නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒක තමන් තීරණය කරන්න ඕනේ ඒ වගේම තමන් එහෙම බෙහෙත් ගන්න ඕන කතා කරන්න තමයි මට ඉන්න එකට ඔක්ක දෙන්න දැසේ මං ගියේ නැද්ද තමයි ඒකට තමන්ට සේ එකක් තියෙනවා තමන්ට පුළුවන් තමන්ට මේක වැඩ කරනවද නැද්ද කියලා දොස්තර ටික සාකච්ඡා කරලා බෙහෙත වෙනස් කරනවද බෙහෙත පාවිච්චි කරනවද බෙහෙත නැතුව ගන්නවද කියන එක මේ තමන් දොස්තරත් එක්ක එකතු වෙලා තියෙන එකද ඔව් ඒක කියන්නේ අපි ඩයග්නෝස් නොකර කියලා ඉවරලා ප්‍රොබබ්ලි වි ෆයින්
ඩයිග්නෝස් කරන්න තියෙන මේ වාසිය අරක තියෙන අර වගේ ප්‍රශ්න වලදී අපිට ඩිරෙක්ට් කන්ෆර්ම් දන්නවා රීසන් එක. රීසන් එක දන්නවනම් අපි මට නම් මෙච්ච ලොකු මේක තමයි මම අර self torture කරගත්ත නැති ඒක නැති වෙන එක. يعني අපිටයි මේක කරගන්න බැරි කියලා ඉවරලා අර තිබිච්ච අපිට හිතා ගන්න බැරි පැටලි සෑහෙන ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා අඩුම ගානේ ආ මෙන්න මේකයි යකා. මෙන්න මේකයි යකා. ඒකට තියෙනවා. මොකක්ද මේකට හේතුව? උන්ට බෙහෙත් කරගන්න නැතුව එතකොට අපිට පුළුවන් ආ හරි මේකේ නේද? අර මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අඩුම ගානේ වටේ ඉන්නේ උන්ට කියලා ඉවරලා ආ හරි මේක මගේ මට මෙහෙම සීන් එකක් තියෙන මචං ඒකින්ද පොඩ්ඩක් මේකට මට පුඩි පුෂ් එකක් දීපන් කියලා හරි මේවා කරගන්න පුළුවන්. අපි අපි නැත්තම් අපි කන්ෆියුස් වෙනවා. තව අන්තිමට එකක් කියමු දර මේ මේ මෙතකින් ඉවර කරමු. හා. මේ දැන් ඉවර කරමු කියලත් මේ විනාඩි 25ක් විතර ගියා. හරි යවලන්න. මොනවාද මේ පාරේ යනකොට මොනවා හරි දැන් බාධකයක් දකින්න. ඔයා මොකද අපි දින කතා කරමු. මෙයාගෙන් හැමෝම කතා කරමු. මොකද කරන්නේ? අපි ඔය කතා කරමු. කොයි විදිහේ බාධකයක්ද? නෑ එතම පාරේ යන ගමන් ඔයාට පේනවා ගල. දැන් ඔයක කුඩින් පැනලා යන්නත් බෑ. ඔයා මොකද කරන්නේ? පැත්තකටලා යන්නත් පුළුවන්. ඔව් අය යන විදිහ නිකන් කියන්නකෝ මෙහෙම ගිහිල්ලා දැන් දැක්ක ගමන් මොකද කරන්නේ? දැක්ක ගමන් දැක මට මෙහෙම දැන් ගලක් තියෙනවා කියන්නේ හරිද මේක මෙහෙම තියෙනවා මේ ගල හරිද දැන් සත්තර මේ 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 විදිහට එනවා ඔයා මොකද කරන්නේ මේ මුඩින් යන්න දැන් ඔයා ඔය නැ ඔයා මෙහෙම මෙහෙම එනවා මේ හරියදි දකිනවා දැන් මේ හරියදි ගල තියෙනවා කියලා දකිනවා දැන් මොකද කරන්නේ මම මෙහෙම මෙතනින් මෙහාට යනවා මෙහෙම යනවා ඔව් ඔය නවතිනවද යන එක ගමන්ම හැරෙනවද ඒකයි දැන් ඔයා යන ගමන ගල දැකපු ගමන් නවතිනවද නැවතිලා මොකටද නැවතිලා හැරෙන්නේ නැවතිලා හැරෙන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ADHD කෙනා නැවතින්නේ. හා. ඒ යන ගමන ගිහිල්ලා අඩුම ඩීවියේෂන් එකකින්, ඒ කියන්නේ අර ටාගට් එක වෙනස් කරනවා නම් තමයි. මම දැක් මම ගොඩක් වෙලාවට දැක්ක ගමන් මෙහෙම කරලා මෙහෙම කරනවා. ආ. අපි දෙන්නා නම් ඒකේ අනිත් පැත්ත දැන් ඒ කියන්නේ මේසයක් තියනවා කියමුකෝ. හ්ම්. මෙහෙම යද්දී අපි දන්නවා කෙරින් ගියොත් මේසේ හැප්පෙනවා. සමහර වෙලාවට අඩිය හැඩ කරන්නේ නැත්නම් පොඩ්ඩක් පස්ස විතරක් මෙහාට කරලා යන්න බාන්න. ආ ඔය කකුල් වද්ද ගන්න කාරණා ඒක. වද්ද ගන්නවා අර පස්ස. ඒක මම ඒක මට මම ගොඩක් වෙලාවට දැක්ක ගමන් මම ඩීවියේට් කරන්නේ කරනවා ඒක. ඔව් දැන් මේ ඔක මේ 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 ඔක ගොඩක් හොයාගෙන තියෙන එකට හේතුව පොඩි කාලෙදිම දැන් ඔය අර මේ එක්සිකියුටිව් ෆන්ක්ෂන් එක අවුල් වෙනින්දා දැන් ඔහොම වුම් කියලා වැදෙනවා. ගොඩක් වෙලාවට යනකොට මේ යනකොට අර හෙවදිනවා මෙහෙමද. හරි. ඔක දැන් ජීවිතේ ගොඩක් කාලේ යනවානේ. ඊට පස්සේ අර රිඩෙක්ට් කරගන්නවනේ මොරේ. ඊට පස්සේ කරන වැඩේ දැන් මේ එක්සිකියුටිව් ෆන්ක්ෂන් එකට ඔය වැඩේ දෙන්න බැරි හින්දා අපි කරන වැඩේ පුළුවන් තරම් අඩුම ඩීවියේෂන් එකකින් වැඩේ වෙනවා අඩුම හරි කියන්නේ අග මෙහෙක් කරලා එහෙම නැත්නම් මෙහෙම කරලා යන පාත් එක වෙනස් කරන්න අතපය කපා ගන්න එක නම් සෑහෙන කරගන්න ඒ වෙන්නේ අර මේ ඔය ඒක දැකලම නැතුනේ හ්ම් ඒ දැකලම නැතු ඒ කියන්නේ අර ඇටෙන්ෂන් නැති හින්දා මේක ඇවිල්ලා ඒක දැක්කත් එහෙම හැරලා යන්නේ කකුලේ සුලැඟිල්ල වද්ද ගන්න එක එහෙම සෑහෙන්න වෙනවා මම ඉතින් ඔය අතපය ඇදලා කකුල වැදලා මා ගාලා කෑ ගහනවා ඉතින් අපේ අම්මා මට බයිනවා සෑහෙන්න දුර මේ බලාගෙන නැද්ද හැම තිස්සෙම අතපය වද්ද ගන්නවා මගේ දැන් මගේ ඒක චූටි කාලේ තිබ්බා මගේ දැන් නම් ඒ අතපය වැදීම සෑහෙන අඩු මගේ අඩු දැන් අඩු සෑහෙන අඩු හැබැයි අම්මා මට බැනලා තියෙනවා මේ ළමයා හැම තිස්සෙම එකකින් වද්ද ගන්නවා මොනා කරගන්නවද දන්නේ නැහැ කියලා මම ඉතින් කියනවා ඉතින් හැමෝම හොමනේ අපෝ සාමාන්‍යනේ මේ හැමෝම වෙන්නේ නැද්ද කියලා ඉවරලා පස්සේ මේක ඉගෙන ගත්තට පස්සේ තමයි මම දැනගත්තා ආ නෑ මගේ ඒක වෙන්නේ ඒක අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තිබිලා තියෙනවා තමයි මම මම සෑහෙන තුවාල කරගන්න එදින්ද මම මේ මේ එළියට යන්නත් අකමැතියි කියලා සෙල්ලම් කරන්න ඉතින් තුවාල කරන්න තමයි ඒක වදිනවා වැල මිට වදිනවා ඇඟිලි අනම්මනම් කරගන්නවා හතර වටේ කරල් ඉතින් හරි එහෙනම් අපි නවත්තමු අද නවත්තමු මේක දැන් අහගෙන හිටපු ADHD නැති අයටත් දැන් ගොඩක් අය ADHD හැදිලා ඇති ගොඩක් ස්තුතියි අහගෙන හිටියට මේ දැනුවත් කරන එක තමයි සහ ADHD තියෙන අනිත් අයට ඉන්නවා නම් ඒක ඒක වැරැස්සක හදාගන්න එක ඇත්තටම වටිනවා සහ ඒ කියන්නේ එතකොට මෙහෙමයි ඕකේ අර මේ කේස් එකක් තියෙනවා කට්ටිය එතකොට මේක එක්සියුස් එකක් හිට පාවිච්චි කරන්න පුළුවන් ඒ තත්ත්වෙ නොගින් හැබැයි ඇත්තටම මේක හින්දා යම් කිසි ලෙවල් එකකට සෆර් කරන කට්ටියක් ඉන්නවා දැන් මේක ගැන මම අවයනස් එක හැදුනට පස්සේ මගේ එක සෆර් කිරීමක් අඩු වුණා එක ප්‍රමාණයකට ඒ වගේම වටේ ඉන්න කට්ටියගේ අවයනස් එක හැදුනට පස්සේ මට එන ප්‍රෙෂර් එක තවදුරටත් අඩු වෙනවා එතකොට අපිට පුළුවන් ඇත්තටම ඒ කියන්නේ ඩිප්‍රෙෂන් වලට ඇත්තටම ගියොත් ওই තියරි එකම තමයි එන්නේ සෝබන ඩිප්‍රෙෂන් නැතුව එහෙම නැතුව ඇත්තටම තියෙන කට්ටියට ඒකට අවශ්‍ය කරන අවධානය අර මේ හම්බෙනවා නම් එතකොට ලයිෆ් එක ඊසි. ඔව් අතරම සහ එකින් ප්‍රොඩක්ටිවිටි එක සෑහෙන්න වැඩි. ඒ කියන්නේ එයාත් එක්ක කනෙක් වෙන පවුලේ කට්ටිය යාළුව දැනුවත් නම් එයාගුණන්ගෙන් help එකක් ලැබෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පිටරට level ඕනේ නැහැ. නෑ ඔව් එන්නේ නැහැ උනාට අපේ රටේ හැදෙන්නේ ඕනේ ගොඩක් දේවල් තියෙනවා නීති හැදෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමේ නීති හැදෙන්න ඕනේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ පිටරට වල දිනම් ADHD තියෙන අයට මේ extra time හම්බ වෙන exam වලදී. ඉතින් interview එකදී එහෙමයක් හම්බුණා. මම මේ කියන්නේ මට අර පිටරට exam එකද?
ටෙස් ගොරල්ලා කියල ගත්ත ඉන්ටට ේකද ඒක නිකං මක ඔපුට අද හදන ක්ෙක් මක ක්ෙක් ය මකද ඩලක් ඩලක් ලක්යා ඩ හම ඇත්තම මක්ක ඩිසබල්ට යත්තිවා මේ ඩිස්ටි කියලා වෙන දානවා තිබෙච්ච යස් කියලා දැම්ම ඊට පස්සේ මේක නේ එම්ප්ලොයර් කියන්න ඕනද නැද්ද කියලා ඔන්න ඒකත් ඒගොල්ලෝ අපිට අහ ගන්න දෙනවා හරියට මං කිව්ව ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දුන්නාට පස්සේ එතකොට ඒගොල්ලෝ කිව්වා මේ එක්ස්ට්‍රා ටයිම් වලට 50% එක්ස්ට්‍රා ටයිම් හම්බෙනවා වැඩේ කරන් යන්න කියලා ඒගොල්ලෝ කියන්නේ ඒක ඩිසබිලිටි එකක් කියන්නේ හැබැයි උනාට වාට වැඩිපුර මේකක් තියෙනවා වාට ඇටෙන්ෂන් නෑ ඒක ලර්නින් ඩිසබිලිටි එකක් විදිහට ඇමරිකාව සලකනවා එහෙමද ඔව් ඒක ලර්නින් ඩිසබිලිටි එකක් තමයි ඒක විදිහට මොකද එයා අපිට එක්ස්ට්‍රා ක්‍රියාවක් ඕනේ මේ මොකද ඒගොල්ලෝ අකමැති සබ්ජෙක්ට් විතරක් නෙමෙයි ඉගෙන ගන්න ඕනේ අකමැති සබ්ජෙක්ට් ටික දෙනවනේ එතකොට අකමැති සබ්ජෙක්ට් වලට මේ එක්ස්ට්‍රා ක්‍රියාවක් ඕනේ එතකොට හැබැයි ඉතින් එනවා ඉගෙන ගන්නවා කියන එක නම් මට සමාන මේක ඒක කරන්න පුළුවන් ඒක වෙනයි ඉගෙන ගන්නවා කියන එක සහ ගුරුවරයෙක් දේවල් ඉගෙන ගන්නවා කියන එක වෙනස් දෙකක් නේ හරි එහෙනම් අපි හම්බුද නැවත ඕකේ